සාර්ථක වෙන්න නම් ඒකේ ප්‍රතිඵල ලැබෙන්න නම් කරුණු හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කරුණු හතර සම්පූර්ණ වුණොත් විතරයි භාවනාව කියන එක ඒකේ ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ. භාවනාව සිද්ධ කරන්න පුළුවන් ඒ කරුණු හතර නැතුණාම. ඒකේ ප්‍රතිඵලය සාර්ථක වෙන්න නම් ඒ කරුණු හතරක් සම්පූර්ණ වෙන්න. ඒ කරුණු හතර තමයි ප්‍රථමයෙන්ම කල්යාණ මිත්‍ර සේවනය. සද්ධර්ම ශ්‍රවණය. ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිතෝ මනසිකාරය. ඔය හතර එකතු වුණ තැන තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ ප්‍රතිඵල හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ප්‍රතිඵල හතර තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්. මේ මාර්ග හතර, ඵල හතරම ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඔය හතරම සම්පූර්ණ වෙන්න ඕන. අනාගාමී මාර්ගයේ වඩන කෙනෙක්ට උනත් ඔය හතරම සම්පූර්ණ වෙන්න ඕන. සෝවාන් මාර්ගයේ වඩන කෙනාට ඕකම සම්පූර්ණ වෙන්න ඕන. මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන අය අපි දන්නවනේ. යහපත් මිත්‍රයෝ කියලා ගොඩක් අය කියනවා. දැන් යහපත් මිත්‍රයෝ හැමෝම කල්යාණ මිත්‍රයෝද? අහන්නට උත්තර දෙන්න බෑ. කල්යාණ මිත්‍රයෝ වෙනවද හැමෝම තමන්ගේ යහපත් මිත්‍ර. තමන්ගේ ළඟ මිත්‍රද උපාසක ගම්මගේ ළඟ මිත්‍ර නේ උපාසක ගම්ම නම් එයා කල්යාණ මිත්‍රයෙක් වෙනවද? නෑ. කල්යාණ මිත්‍රයෝ මම කියන්නේ ලෝකෙම්ම තමන්ට හම්බෙන්නේ එකම එක්කෙනා. සංසාරෙම්ම එකම එක්කෙනා වෙන්නත් පුළුවන්. කල්යාණ මිත්‍ර බොහෝ අය හම්බෙනවා. ප්‍රධාන එක්කෙනයි හම්බෙන්නේ. එයා තමයි එකමක නිවන් මාර්ගයේ දේශනා කරන කෙනා. නිවන් මාර්ගයේ දේශනා කරන්නත් ඕනේ, තමන්ට වැටහෙන්නත් ඕනේ. දේශනා පක්ෂේ ප්‍රතිග්‍රාහක පක්ෂේ දෙකම සම්බන්ධ වුණාම ඒ ඇතේන සම්බන්ධෙත් එක තමයි කල්යාණ මිත්‍රයා කියන එකන බෙහෙදෙන්නේ. ඒතර කල්යාණ මිත්‍රයා වෙන්නේ තමන්ට හරිම ධර්ම මාර්ගයේ පෙන්වන දෙන එක්කෙනා. ඒ මොහොත එයා කල්යාණ මිත්‍රයා. පස්සේ එයාම කල්යාණ මිත්‍රයා නොවෙන්න පුළුවන්. දැන් මෙහෙම මොහොතේ මම කල්යාණ මිත්‍රයා. මොකද මාර්ගය කියලා දෙන. ඊළඟ මොහොතේ මම කල්යාණ මිත්‍රයා නොවෙන්න පුළුවන්. ඒක කල්යාණ මිත්‍රයා කියන එක තීරණය වෙන්නේ ඒ නිවන් මඟ දේශනා කරන අතරතුර පමණයි. තේරුණාද? يعني කල්යාණ මිත්‍රව සදාකාලිකව පවතින කල්යාණ මිත්‍රය නේ. තමන්ගේ යාළුවා කල්යාණ මිත්‍ර වෙන්නේ නෙමෙයි. මොකද එයා තමන්ට විමුක්තියටපත් වෙන්න ක්‍රමය කියලා දෙන්නේ නැහැ. ක්‍රමය කියලා දෙනව නම් එයා කල්යාණ මිත්‍ර. හැබැයි ක්‍රමය තියෙන්න ඕනේ අනුබුද්ධ චර්ය, අනුබුද්ධ ශික්ෂා, අනුබුද්ධ ප්‍රතිපද. අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. පිළිවෙලින් යන ගමනක් තියෙනවා. අනුබුද්ධ චර්ය, පිළිවෙලින් යන චර්යාවක් තියෙනවා. පිළිවෙලින් යන ප්‍රතිපදාවක් තියෙනවා. නැත්තම් එයාට නිවන් දකින්න බෑ. අපි දැන් භාවනා කියලා තිබ්බට භාවනා පිළිවෙලකට ගියේ නැත්තම් නිවන් දකින්න බෑ. මොකද හැම එකටම තියෙනවා පිළිවෙලක්. මේ පිළිවෙලකට ගියේ නැත්තම් ඒක සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඒක කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඒ නිවන් මාර්ග හරියටම පිළිවෙලට කියලා දෙන එකා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ සද්ධර්ම පරම දුර්ලභෝනි. දැන් බණ අහන්න තියෙනවා මේ ලෝකෙ වොන් තරම්. ටීවී එක දැම්මම බණ, රේඩියෝ එක දැම්මම බණ. හැමතැනම බණ. මේ බණ කියන එකමද සද්ධර්ම ශ්‍රවණය. බුදු බණ ඇහුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ. එහෙනම් මේ නිවන් දකින මාර්ගයමද නිවන් දකින මාර්ගය කියලා දීමද නැත්නම් බණ ඇසීමද සද්ධර්ම ශ්‍රවණය කියන්නේ? නිවන් දකින මාර්ගය කියලා කියන්නේ නැතුව සද්ධර්ම ශ්‍රවණය කියලා යුතුයම් වගකීම් ඉෂ්ට කරන ඇති අම්මා පුතාට කලකන්න පුතා අම්මට කලකන්න ඕවා කියලා දුන්නට ඔක බණ සද්ධර්මයේද? සද්ධර්ම නෙමෙයි ඔය බණ. බණ ඒවා තියෙනවා බුද්ධ ධර්මයේ අන්තර්ගත වෙලා තියෙනවා. ලෞකික ඉෂ්ටාර්ථ, ඒ කියන්නේ ලෞකික ප්‍රතිපදාව, ලෞකික සම්මාදිට්ඨිය, ලෞකික ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක සද්ධර්මය නෙමෙයි. සද්ධර්මය වෙන්නේ හරියටම ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන විදිහ කියලා දුන්නා. තමන්ට දුක නැතුව ඉන්න කොහොමද? දුක කියන එක අවබෝධ කරගන්න. දුකෙන් දුකට හේතුව දැනගන්න. දුක නැති කරගන්න. දුක නැති කරන මාර්ගය කියලා දෙනවා. ඔය චතුරාර්ය සත්‍ය තියෙනවා නම් අන්න එතන සද්ධර්මය. හැබැයි ඔය වචන හතර කියලා දුන්නාට සද්ධර්මය නෙමෙයි. ඕකට යන පියවරෙන් පියවර මාර්ගය කියලා දෙන්නවා. මාර්ගය කියලා දුන්නොත් තමයි ඒක සද්ධර්මය වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒකටම බැඳිලා තියෙන සිත, සිය මේ සිහිය.
ඒකම ඔස්සේ යන්න සිහිය තියෙනවා. නැතුව දැන් මෙහෙම භාවනා වැඩ කරන අපි එක දිගට දවස් 4 ඒවා කරනකොට ලොකු ආන්දර කියනවනේ දවස් 4 දෙකක් කරලා ආයෙත් ගිහිල්ලා ඊළඟ පාර ඊළඟ දෙකට එන්න බෑ කියලා. මොකද පොල් ගහක් නගින්න ඕනේ පිළිවෙලට. භාගයන් නැගලා ඉතුරු භාගය පස්සේ නගින්න බෑනේ. ඒ වගේ යෝනිතව මනසිකාරය කියන්නේ හැදෙන්නේ නැතුව තමන්ගේ හිතක් තමන්ගේ ඒ තිහිය යන්න ඕනේ කියලා දෙන එක්කෙනාගේ ඒ කියලා දෙන ධර්මය පිටපස්සෙන් යන්න ඕනේ. අන්න ඒක තමයි යෝනිතව මනසිකාරය. අන්තිම එක ධම්මානුධම්ම පිටපස්ස. ඒ කියන්නේ ඒ කියලා දෙන ආකාරයට ඉන්න ඕනේ. ඔය හතර සම්පූර්ණ වෙනවා නම් භාවනාව සාර්ථක වෙනවා. සෝවාන් වෙන්න පුළුවන්. සකුදාගාම වෙන්න පුළුවන්. අනාගාම වෙන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ බොරුවක් නෙමෙයි. නිවන කියලා එකක් තියෙනවා. ඒක ගොඩක් අය හිතන් ඉන්න බොරුවක් කියලා. නිවන් දකින්න බෑ කියලා හිතන. මේ ආත්ම නිවන් දකින්න බෑ කියනවා. සෝවාන් සකුදාගාම අනාගාම රහත් කියන්නේ ඒ බොරුවක් කියලා කියනවා. කර්මය කියන්නේ බොරුවක් කියනවා. තමර හාමුදුරුවෝ කියනවා මේ ආත්ම නිවන් දකින්නද මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක් මත නිවන් දකින්න කියනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය තමයි කියන්නේ. ඉතින් මොකද මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා චතුරාර්ය සත්‍ය මේ තමයි කියන්නේ. චතුරාර්ය සත්‍ය තමයි කියන්නේ. මේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ අහුවත් ওই ଟିକ තමයි කියන්නේ. වෙන එකක් කියන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කියලා. තව ටිකක් ඕන විග්‍රහ කරලා දෙන්න. ඒත් ඉතින් දැම්මම ගොඩ යන්න තියෙන එක කල්ලාන. මොකද හරියටම දන්නේ නැහැ. පිළිවෙලකට දන්නේ. පිළිවෙලකට දැනගත්ත කෙනෙක්ගෙන් අහගන්නේ. දන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒක අහගන්න. ඒක තමයි ඔය තරුණ හතරෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ භාවනාවට ආවනේ උපාසකම්මල දැන් දෙන්න ඔය උපාසකම්මල දෙන්න ආවා. ඇයි ආයේ භාවනාව? භාවනා කරන්න හිතුනේ. ඉතින් දැන් මේක පළවෙනි වෙලට කරන්නේ නෙමෙයි මීට කලින් වැඩ කරලා ඉඳලා තියෙනවානේ. කීයක් කරලා තියෙනවද වැඩ කරලා? හා? පළවෙනි පාරම භාවනා කළාම නෑ මේ වැඩසටහන. මේ වැඩසටහන වල කලින් කරලා තියෙනව වෙනම. එකයිද ඔබතුමනි. උපාසකම එක වැඩසටහන. දැන් භාවනාවට ආවේ ඇයි? භාවනාවට එන්න හේතුව. සතර දුකෙන් මිදෙන්න. ඔය උපාසකම හිත දියුණු කරනවා කියන්නේ හිත එකඟ කරන්න හේතුව නැත්නම් එකඟ කරන්න ඕනේ නැහැ නිකන් එකඟ නිකන් තිත තිබ්බා නැතිනේ භාවනාව දියුණු කරන්නේ නැහැ භාවනාව දියුණු කරන්නේ මොකක් හේතුවෙන්ද දැන් කන්නේ මොකටද වගේ අහන්න ප්‍රශ්න බඩගිනි නැති වෙන කන්නේ ඒ වගේ නිවන් දකින්න හිත දියුණු කරගන්න එහෙනම් නිවන් දකින්නනේ කියන පාසකමල දෙන්නගෙන් බලාපොරොත්තු නිවන් දකින්න. හැබැයි නිවන කොහෙද තියේ? දන්නවද? මේ පේන සීමාවල තියෙනවා නැත්නම් කොහේ හරි දොරක් තියෙනවා රුවන් දොර ඉවර වේවා කියලා සමහර අය කියන්නේ. නිවන් දොරට රුවන් මොකද්ද එහෙම එකක් තියෙනවනේ. ඒ කියන්නේ දොරක් තියෙනවද ඒකේ? නැත්නම් නිකාර ජේසුස්වහන්සේ කියන ස්වර්ගය වගේද? මොහොමඩ් නබිතුමා කියන ඒ දෙවියන් හා එක්වීම වගේ Hindu ආගමේ තියෙන බ්‍රහ්මන් එක්ක එකතු වීම වගේ ඒ වගේ එකක්. දිව්‍ය ලෝකේ යනවා වගේ වැඩක්ද? එහෙනම් ඉපදීම නැති කරගන්න ඕනේ. ඇයි ඉපදීම නැති කරගන්න ඕනේ? ආනේ දුක නැති කරගන්න අයෝනේ. නිවන් දකින්නවා කියලා එහෙනම් මොකද්ද කියන්නේ? දුක නැතුව ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ දුක නැති කරාම නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ දුක නිසා නිවන් දකින්න ඕනේ. නේද? දුක නිසා නිවන් දකින්න ඕනේ. දැන් භාවනාවට ආපු හේතුව දැක්කවා. භාවනාවට ආවේ නිවන් දකින්න. එහෙනම් නිවන් දකින්න මාර්ගය ඇරෙන්න මම වෙන මොකක් හරි කිව්වොත් හරිද? ආ? දැන් මෙතෙක් නිවන් දකින්න මාර්ගයක් හම්බුණාද? හම්බෙලා නැ නිවන් දැකලාද? එතකොට නිවන් දකින්නේ මරුණට පස්සේද? මං අහන්නේ දැන් නිවන් දකින්නවා උපදෙවම මරුණම නැහැ කියලා කියනවනේ. දැන් නිවන් දකින්නේ මරුණට පස්සේද? උපාසකම දැන් නැරෙන්නේ. නිවන් සත්‍ය ලැබේවා කියලා අපි බෝඩ් එකක් ගහනවා. මං දැන් නිවන් දැක්කද?
නිවන් දකින්නේ පණ පිටින්. මරුණාට පස්සේ නිවන් දකින්නේ නැහැ. එහෙනම් නිවන් දකින්නේ මේ ජීවමාන ඉන්න ශරීරයේ දිනනකොට පණ පිටින් නිවන් දකින්න ඕනේ. නැතුව මැරලා ඉවර වෙලා නිවන් දකීවා කියලා ලිව්වොත් නිවන් දකීවා කිව්වත් ඒ මිනිහා ආයෙත් ඉපදිලා නිවන් මඟ වඩලා නිවන් දකින්න ඕන මිසක් නිවන් දකින්නේ නැහැ. කියන්නේ මරුණාට පස්සේ යන දිව්‍ය ලෝකයක් වගේ එකක් නෙමෙයි නිවන කියන්නේ. මේ දුක නැතුව ඉන්න ප්‍රතිපදාව. දුකක් ඇති වෙන්නේ නැත්තම් රාගය, දේහය, මෝහය නැති වෙලා නම් අන්න එතන නිවන. අන්න ඒක තමයි නිවන. හැබැයි මේ නිවන තියෙනවා ස්වභාවයක්. මේ නිවන නිසා අපිට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. නිවන එකවරක් ප්‍රත්‍යක්ෂ කරාම ඒ ලැබෙන ස්වභාවයක් තියෙනවා. එකවරක් ප්‍රත්‍යක්ෂ කරාම නිවන නිවන ප්‍රත්‍යක්ෂ කිරීම හතරක් තියෙනවා. නිවන හතර පාරක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. පළවෙනි වාරය ප්‍රත්‍යක්ෂ කරගෙන තමන් ලබා ගත්තාම නිවන. ඒකට ලැබෙන ප්‍රතිඵල තියෙනවා. ඒක ලබා ගන්න තමයි මේ භාවනා වැඩසටහන් කරන්නේ. එකපාරක් හරි නිවන් දැක්කම ලොකු දෙයක් නේ. හතර පාරක් දකිනකොට වැඩේ. එකපාරක් හරි දකින්න තමයි මේ කියලා දෙන්නේ. නිවන් දකින මාර්ගයට දැන් දැක්කා. එතකොට ලෞකික දේවල් ඇහුවොත් හරිද? ලෞකික ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණොත් හරිද? නෑ, ඒ කියන්නේ නිවන් දකින්නම තියෙන උණු යුතුකම් වාක්‍යයේ මරව මෙව නෙමෙයි. නිවන් දකින ලෝකෝත්තර මාර්ගය නමයි කියන්නේ. හැබැයි ඒ අතර යහුවත් ආඳුරනේ මෙහෙම කරන්නත් එපෑනේ. මේ ළමයි ඉන්නවනේ අපිට, දරුවෝ ඉන්නවනේ. ඒ මොනවාද? ඒවා ලෞකික දේවල්. මේ කියලා දෙන්නේ නිවන් දකින්නම. ඔබ දැන් උපාසකම්ම ළමයි කිව්වේ නිවන් දකින්න ඕනේ කියලා. ඒක නිසා අනේ දැන් නිවන් මාර්ගය කියන්න හද. අනේ දැන් නිවන් දකින්න නම් පළවෙනියටම තියෙන්න ඕන සුදුසුකම් මොකක්ද? නිවන් දකින්න කියලා එකපාරට දකින්න බෑ. සුදුසුකම් තපුරාගෙන තමයි නිවන් දකින්න. මොකද්ද තියෙන්න ඕනේ පළවෙනි සුදුසුකම්? නිවන් දකින්න මාර්ගයෙන් එහෙම බෙදෙන. සීල, සමාධි, ප්‍රඥා. නම් මුලින්ම තියෙන්න ඕන මොකක්ද? සීල තියෙන්න ඕන. දැන් සීල තියෙනවද? සීල තියෙන. මොන සීලද තියෙන්නේ? තියෙන මොකද්ද සීලය කියන්නේ? දැන් ආතතිය සමාදන් වෙලා ඉන්නේ. දැන් සීල් තියෙනවා කියලා කිව්වොත් සතු මරනවාද? හොරකම් කරනවා. උපාසකම සතු මරනවා. හොරකම් කරනවා. පස්තයෙන් වැඩ කියලා. උපාසකම පස්තයෙන් වැඩ කියලා. ප්‍රපාණය කරන්නේ නැහැ. උපාසකම කරන්නේ නැහැ. බොරු කියනවාද? බොරු කියනවාද? බොරු කියවෙනවා. කියන්නේ කියවෙනවා. දැන් පහම රකිනවා කියලා කිව්වා. ඒකත් බොරු වෙන්න පුළුවන්. පස්සයිම වැලකිලා කියලා දැන් කිව්වා. දැන් බොරු කියනවා. එතකොට ඒකත් බොරුවක් නේ. දැන් කොහොමද හිතාගන්න දැන් පත්තු නරුවද කියලා අහුවම නැහැ කියනවා. ඒකත් බොරුවක් නะ. පොඩි වුණත් බොරුවන්නේ. දැන් නයා චූටි නයකයවත් ලොකු නයකයවත් දෙකම ඒකයි බොරු කියන එක බොරම තමයි. විහිළුවටවත් බොරු කියන්න එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ හැදි පොඩි අය බොරු කියනවා. ඒ කියන්නේ සිල් තියනවද? දැන් දැන් පන්සිල් තියනවා කියලා දැන් අටසිල් සමාදන් වෙලා ඉන්නේ. නේද පන්සිල්වත් නැහැ. නේද බලව. නිවන් දකින්න ඇවිල්ලා තියෙන පන්සිල්වත් සමාදන් වෙන්නේ. මේ සමාදන් වල රකලා නැහැ. ඈ? කියලා නැහැ. කියන්නේම නැහැ. කියන්නේ කලින් කියලා ඉස්සරහ. කලින් ගියපුවා තමයි එහන්නේ දැහිදි. දැන් කියන්නේ නැහැ තමයි. දැන් කොහොමද බණ අහනවා? දැනගත්තට පස්සේ නේ. මොනවද දැනගත්තේ? පස්සව දැනගත්තා කියන්නේ. දැන් මේ බොරු කියලා නේද? දැන් බොරු කියපු එකේ ප්‍රතිඵල තියෙනවනේ. මොනවද බොරු කිව්වොත් ප්‍රතිඵල? අපාය. දැපා යනවා කියලා දන්නවනේ බලන්න. දැන් කරලා තියෙන්නේ දැන් නියඟලලා කාලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ ඒ ප්‍රතිඵලය තමයි. again till තිරිලා මදි නේ. තිරි මදි මේ බලන්න. ඔබ අත ගමන දැන් තිර හරිනේ. හදාගෙන තියෙන්නේ නේ. අපි බලමුකෝ තිර ඇදිලාද කියලා දැක්කත් කරාට. සමාධිය වැඩෙන්නේ නැත්නම් තිර හැදෙලා නැහැ. හොඳේ. හරි දැන් මේ උපාසකම දැන් සිල්ද නැහැ. ඇයි අපි සිල් ගන්නෙ? මොකටද සීලයක් අවශ්‍ය වෙන්නේ?
සීලය කියන්නේ මොකද්ද? මම ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මොකද්ද සීල කියලා හිතන්නේ? නිවන කරා යන තමයි සීල කියලා හිතන් ඉන්නේ මොකද්ද? දැන් සීල සමාදන් වුණා. දැන් ඔය පංච සීල කාගේ ප්‍රතිපදාවද? පංච සීල දේශනා කරේ කවුද මුලින්ම? මහා සම්මත. මහා සම්මත කියලා රජ කෙනෙක් හිටියා. මේ මහා සම්මත රජුරෝ තමයි මේ ලෝකෙ හිටපු පළවෙනි රජුරෝ. චක්‍රවර්ති රජුරෝ. ඒ චක්‍රවර්ති රජුරෝ පනතක් පැනෙව්වා. ඒ පනත තමයි පංචශීලය. පංචශීලය රකින්න කියලා කිව්වා. බුදුහාඳුරෝ මේ කතාව කියලා කියනවා. ඒ චක්‍රවර්ති රජුරෝ පනවපු පංචශීලය ඉතාමත් වටිනවා. ඒක ඔබත් රකින්න. එහෙම කියලා කියනවා. ඒ කියන්නේ බුදුහාඳුරෝ පනවපු එක නෙමෙයි. ඒතර අටසිල් පනවලා තියෙන කවුද? අෂ්ටාංග පොසත සීලය කාගේ සීලයක්ද? කාගේ සීලයද? ඈ? බ්‍රාහ්මණ. ගොඩක්ම නිගන්තෝ. ඒක තමයි මහමායා දේවිය තමලන් වෙලා හිටියා කියන්නේ. විදුවත් කුමාරය ඉපදෙනකොට මහමායා දේවිය අෂ්ටාංග පොසත සීලේ තමලන් වෙලා හිටියා. එහෙනම් බුදුහාමුදුරුව පනෝප එකක්ද? අෂ්ටාංග පොදු සීල කියන්නේ බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් ඒ කියන්නේ දේශනා කරන්න කලින් තිබ්බ දෙයක්. එතකොට දසසිල් ඒකත් තිබ්බ දෙයක්. එතකොට මොනවාද බුදුහාමුදුරුව කිව්වේ? ආජීවස්තම කොහේද? ඒකත් බුදු බෝධිසත්වය සමාදන් වුණාලු බුදු වෙන්න කලින්. ඒ කියන්නේ බුදු වෙන්න කලින් ඒකත් තිබිලා තියෙනවා. එහෙනම් මේ සම්ප්‍රදාය තිබිලා තියෙනවා. පංච සීලයේ තිබිලා තියෙනවා. අෂ්ටාංග සීලයේ තිබිලා තියෙනවා. දබ්බිය තිබිලා තියෙනවා. ආජීවස්තම්භ සීලයේ තිබිලා තියෙනවා. එහෙනම් ඇයි මිනිස්සු නිවන් දැක්කේ නැත්තේ? ඔය සීල තිබ්බනම්, සීල් පිළිලා නම් ඇයි මිනිස්සු නිවන් දැක්කේ නැත්තේ? බුදුහාමරගෙන බුදුනේකම මම තමයි මේ ලෝකේ ඉන්නේ එකම රහතා. දැන්ද රහතෝ රහතුන් වහන්සේට පහළ වෙලා නැහැ මම තමයි මේ ලෝකේ ඉන්නේ එකම රහතා කියලා ප්‍රතිඥාවක් දෙන උපකාදීක කියලා. කියන්නේ එතකොට බුදු මේ නිවන් දැකපු කෙනෙක්වත් ඉඳලා නැහැ. මුල්ම කාල බුදුහාමර බුදු වුණ ගමන් වගේ. ඒ කියන්නේ කවුරුත් නිවන් දැකලා නැහැ. කියන්නේ ඔච්චර සීල් තිබ්බට නිවන් දැකලා නැහැ. එහෙනම් මොකක් හරි අඩුවක් තියෙනවා නේ? මොකක්ද ඒකට අඩුව? යත්ත සීලං තත්තපන්න. තත්ත සීලං යත්තපන්න. සීලය නිසා ප්‍රඥාවක්, ප්‍රඥාව නිසා සීලයක් රැකෙන. ඒ කියන්නේ නුවණින් රකපු සීලයක් නැහැ. තිබිලා තියෙන්නේ සීල් සීල් විතරයි. සීල් සීල් කියලා කියන්නේ මොනවාද? හයෙන් රැකපු සීල්. නිකන් රැකලා ඥානය නැතුව රැකලා. ඥානය නැතුව රැකපු සීලය නිවනට හේතු වෙන්නේ නැහැ. ඥානයත් සමග රැකපු සීලය තමයි නිවනට හේතු වෙන්නේ. කොහොමද ඥානයෙන් සීල් රකින්නේ? කොහොමද රකින්නේ? බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා හාමුදුරුව කෙනෙක් කියනවා මට තිවුරයල් යන්න. මට ඉන්න බෑ තව. මොකද කියලා හාමුදුරුව බුදුහාමුදුරුව අහන මොකද කියලා. බුදුහාමුදුරුවනේ ශික්ෂාපද 227ක්. හොඳටම වැඩි. මට මේක පාඩම් කරගන්නත්ද? කොහොමද රකින්නේ කියලා. බුදුහාමුදුරුව කියනවා. එයා තුනක් රකින්න පුළුවන්. එහෙනම් එකක් රකින්න පුළුවන්. කියලා. එකක් නම් ඉතින් කොහොමද රකින්න පුළුවන්? බුදුහාමුදුරුවනේ කියලා කියනවා. එහෙනම් ඔබගේ සිත රකගන්න. කාය රකගන්න. වචනේ රකගන්න. ඔය තුන තමයි රකින්නේ. ඒ තුනෙනුත් ප්‍රධාන මොකද්ද? සිත. ඕක රකින්නවා නම් අනේ ශික්ෂාපද ඔක්කොම රකින්නේ නැද්ද? ශික්ෂාපද ඔක්කොම රකින්නේ නැද්ද? රකිනවා. ඒ කියන්නේ අපේ මේ සීලේ ප්‍රධාන අරමුණ මොකද්ද? සිත රැක ගැනීම. කය වචනේ. සිත කය වචනේ කියන්නේ තුන්දොර රැක ගැනීම තමයි සීලේ අරමුණ. හැබැයි ඒක රකින්නවා කියලා කියන්නේ පුටුවකට දැන් බැඳලා තියෙනවා කවුරු හරි. එහෙම ගැට ගහලා ගැට ගහලා තියෙනවා. දැන් හිතවට සත්තු මරන්න බෑ, හොරගම් කරන්න බෑ, කාමීච්ඡාචාරය කර දෙන්න බෑ, කටක් වහලා තියෙන මුසාවාද කරන්නත් බෑ, පුරාමේර කරන්නත් බෑ. එයා සීල්වතෙක්ද? බුදුහාමුදුරුවෝ කාලේ හිටියා ජම්බුකාජීව කියලා එක ගෝත්‍රිකේ. ඒ ජම්බුකාජීවය කරන්නේ යාළමයි මම තමයි මේ ලෝකෙ ඉන්නේ එකම සීල්වතා කියලා කියනවා. හොඳම සීල්වතා කියලා කියනවා. කොහොමද දන්නවද එන්නේ එක කකුලෙන් ඉන්නේ? මම මේ කකුල තිබ්බොත් බිම පොළොව හෙල්ලෙන ඔච්චරට සීල්. අත්‍යයෙන් හොෝගාලම බඳින්නවා දැනුත් යන මිනිස්සු රැල්ලට.
වඳ වඳින්න යනවා හොෝගාලා මිනිස්සු පස්සෙන් යනවා දහස් ගණන් යනවා කන්නේත් නැහැ ඔබ බත් ඇටයක්වත් කන්නේ නැහැ එච්චරද තියෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ යනවා බුදුහාමුදුරුවෝ රැයක යන්නේ රැයක යද්දි ඒ මිනිහා අසුචි ගල්ලා ඒ අසුචිම කනවා තමන්ගේ අසුචිම කනවා ඒ බුදුහාමුදුරුවෝ දැකලා ආනවා ඔබගේ සීලය ඕකද කියලා ඒ කියන්නේ මේ මනුස්සයා හොර සීල් රකිනවා අනිත් අයට පේන්නේ සිල්වතෙක් කියලා කන් නැතුව ඉඳලා සිල්වතෙක් වෙන්න හදනවා. එක කකුලෙන් ඉඳලා සිල්වතෙක් වෙන්න හදනවා. කිසිම පවක් කරන්නේ නැහැ කියලා කියනවා හෙල්ලෙන්නේ නැතුව ඉඳලා. හැබැයි රැයට බඩගිනි වුණාම තමන්ගේ අසුචිම කනවා. ඒක සිල්වතෙක් සිල්වත් කමක්ද? අපිත් එහෙම හිටියොත් ඒකෙන් ඉතුරු වෙන්නේ මොකද්ද? ඒකෙන් ඉතුරු වෙන්නේ එක දෙයක් තියෙනවා. ඒකට පොඩි කතාවක් තියෙනවා. ඒ කතාව තමයි නිගන්ඨේ එනවා පාරදිගේදී බුදුහාමුදුරුවෝ යනවා ඉස්සරහට. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අහනවා ඔබ දැන් අවුරුදු 30ක් ඔය නිගන්ඨ ආගමේ සිල් රැක්කා. කාය සිල් රැක්කා. එහෙනම් ඔබට ලැබෙන මොකද්ද ප්‍රතිඵලයක් විදියට? ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවනේ මට ලැබුණේ නිර්වත් බවයි, පාර වේදාන කොස්සයි, පැන්කෙන්දියේ පමණයි. ඒ කියන්නේ ඔබටත් ලැබෙන මොනවාද? ඔහොම සිල් රැක්කොත්. හිර වෙච්ච සිල් රැක්කොත්. නිර්වත් බවයි පැන්කෙන්දියේ පාර වේදාන කොස්සයි. ඉතින් ලැබෙන කිසිම භෞතික දෙයක් මේ ආධ්‍යාත්මික දෙයක් නැහැ. භෞතික දේවල් විතරයි. සිල් රැද්දක්තරේ වඩ සිල්වත් එක්ක නේද? නෑ. ජාති හිතමුඩු කරාට හාමුදුරුව කෙනෙක් එනවද? කතාවකටතර වුවද? සීලේ තියෙනවා. සීලේ කියලා කියන්නේ මේ ස්ලෝ මෝෂන් හිමින් අවදී අවදින එකවත්, හිමින් කන එකවත්ද? සීලේ කියන්නේ ප්‍රඥාව. නුවණින් වැරද්දෙන් මෙන් වෙලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන නියම සීලය තමයි දස කුසල. දස කුසල් බුදුහාමුදුරුවෝ සූත්‍ර ඕන එකක් කියවලා බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන එකම සීලේ විදියට තියෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න, හොරකමෙන් වැළකෙන්න, කාමීච්ඡාචාරයෙන් වැළකෙන්න, මුතාවාදයෙන් වැළකෙන්න, හිස්සජන කර කියන එකෙන්, පරත වචන කියන එකෙන්, කේලම් කියන එකෙන් වැළකෙන්න. ඔය හතෙන් වැළකෙන්න කියලා කියනවා. තව තියෙනවා අවිජ්ජා, දැඩි ලෝභයෙන් වැළකෙන්න, ව්‍යාපාද, දැඩි තරහෙන්, මිච්ඡාදිට්ඨි. ඔය 10 රකින්න කියලා තමයි කියන්නේ. හැමෝටම දේශනා කරන්නේ සීලේ විදියට බුදුහාමුදුරුවෝ ඔය 10. එක්ක අඩු ගානේ පහක් පතර රකින්න පුළුවන් වෙන්නේ. පංච සීලයක් අබක් නැහැ කියලා. දැන් පංච සීලෙත් බොරු කියනවද? බොරු කියනවා නම් සීල දකලා නැහැ. කිකී වන්දම් තමරිය වාල්දින් තියන්ව සුත්තම් නානං වේකකම් කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කිකී වන්දම් කියලා කියන්නේ කිකිලිය බිත්තරයක් රකින්න ඕන. තියන්ව පුත්තම් නානං වේකකම් තමන්ගේ එකම පුතා රකින්න අම්මා වගේ. තව එක ඇහක් තියෙන මිනිහා ඒ ඇහ රකින්න කොහොමද? ඒ විදියට. තමන්ගේ සීල රකින්න කියලා කියනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? බොරු කියන එකෙන් වළකින්න ඕන. තමන්ගේ ජීවිතේ නැතුණත් බොරු කියන්න එපා කියලා කියන බුදුහාම. බෝධිසත්වචර්යාවේ බෝධිසත්වයන්ගේ අංග දෙකයි තියෙන්නේ. බෝධිසත්වරු රකින්නේ දෙකයි. බුදු වෙන්න ඉන්න කට්ටිය රකින්නේ දෙකයි. මොකද? සත්‍යවාදී බවයි මහා කරුණාව. සත්‍යවාදී බව කියලා කියන්නේ මොකද? බොරු කියන්නේ. බෝධිසත්වයන්ගේ ඔය 550 ජාතකයේම කියවලා බලන්න. එක අවස්ථාවකවත් බොරු කියන්නේ. තමන් කරපු හැම වැරද්දක්ම ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් එහෙම. හාමුදුරුවෝ බලන් පරාජිකාව පාළිය. ඔබතුමා ඔබ මේ දැන් මහාන ඔබ මේ මෙයා සමග සංවාදයේ හැතුරුණාද කියලා අහනවා. ඒත් ඔව් කියනවා. ඒ කියන්නේ හැම එකටම ඔව් කියලා කියනවා. ඒ කියන්නේ ඇත්ත කියනවා. බොරු කියන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙ මොනවා වුණා. එහෙනම් අපිත් මොකද හදාගන්න ඕන? බොරු කියන්නේ නැතුව. අනිතෝණ ශික්ෂාපදයක් කඩන්න කමක් නැහැ. බොරු කියන්නේ නැතුව. හැබැයි අනිත් ශික්ෂාපද කඩන්න බැරි වෙනවා බොරු කියන්නේ නැතුව කියලා. කොහොමද දන්නේ? දැන් සත්‍යමරුවද කියලා ඇහුවොත් බොරු කියන්නේ නැත්තම් ඔව් කියලා කියන්න වෙනවා. ඒක ලැජ්ජාවට රකින්න වෙනව කොහොමද? සත්‍ය මරන්නේ. හොරකම් කරාද කියලා කවුරු හරි ඇහුවොත් ඔව් කියන්න වෙනවා. මොකද බොරු කියන්නේ. ඒක නිසා හොරකම් නොකර ඉන්නේ. කාමීච්ඡාචාරය හසුනාද කියලා ඇහුවොත් ඔව් කියන්න වෙනවා. ඒ කියන්නේ සත්‍යවාදී බව රැක්කොත් තමන්ට අනිත් ශික්ෂාපද කොහොමද රැකෙන්නේ? ඉබේම රැකෙනවා. එහෙනම් කල්පනා කරගන්න. අදිනම් මම බොරු කියන්නේ නැහැ. අලුත් අවුරුද්දනේ. අලුත් අවුරුද්ද කියන්නේ නව වසරනේ. නව වසරේ කල්පනා කරගන්න. මේ වසරේ තියා මම ඉදිරියට මේ වසරේ පටන් ගත්ත දා 14 ඉන්න. දිගටම මම බොරු කියන්නේ නැහැ කියලා කල්පනා කරගන්න.
පාසගම නම් බුරු කියන්නේ නේද? පාසගම කියන්නේ ඔය පාසගම කියන. එහෙනම් දැන් කතා වුණා භාවනාවට ආවේ ඇයි කියද්දී නිවන් දකින්න කියලා. තා අරුපස්ගම්ම කිව්වා සංසාරයෙන් එතර වෙන්න කියලා. සංසාරයෙන් එතර වෙන්න. දැන් සංසාරය කියලා වචනයක් කිව්වා. සංසාරය කියලා කියන්නේ මොකක්ද? ඉපදී ඉපදෙනවා මැරෙනවා. ඔය පාසකම්ම දන්නම් ජහල වැඩකුත් නැහැ ඉතින් ගමන්නේ හාම. ඉපදීම අරුපසම. ඒ කියන්නේ ඉපදෙනවා මැරෙනවා කියන එකට අමතරව මොකක්ද තියෙන්නේ? ජීවත් වෙනද උපාසකම්ම? ජීවත් වෙන. ඉපදෙන ගමන් මැරෙනවා. ඉපදෙන ගමන් මැරෙනවද? ඉපදෙන ගමන් මැරෙනවා. මොතකට ඉන්නේ චුට්ටකට ඉන්නේ මේ ඉපදෙනකොටම මැරෙනවා එහෙමද ඉපදෙනකොටම මැරෙනවා එහෙනම් ඉපදෙමින් යනකොටම මැරෙනවා සමහර වෙලට එතන ඉපදෙනකොටම මැරෙන කට්ටිය ඉන්නවා මේ එළියට ඉපදුනේ ගමන් මැරෙනවා මැරෙලා ඉපදෙන එක වෙනම කතාවක් ඒකින් ඒකත් ඉපදෙලානේ මැරලා තියෙන්නේ අසල් ජීවත් වෙලා තමයි එහෙනම් ජීවත් වීමක් කියන එක තුළු මොහොතක් හරි තියෙනවා. එහෙනම් සංසාරය කියලා කියන්නේ මොකද්ද? දැන් ඕනම කෙනෙක් ඇහුවත් ඇවිල්ලා කවුද කොහෙත් මොකක් සංසාරය කියලා කියන්නේ? ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා නෙමෙයි. ජීවත් වීමක් තියෙනවා. දැන් ඔය ඉන්නේ ජීවත් වෙනවා. ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. මොකද්ද ඉපදීම? මොකද්ද ඉපදීම කියලා කියන්නේ? පාවන කරන්නේ දැන් නෑ නේද? තමන් ඉපදිනේ. හැම එකක් හැබැයි මෙහෙම. බුදුහාමුදුරුව ගාවට දැන් එක කට්ටියක් හිටියා. නම තමයි නම් ටික මතක නෑ ඒගොල්ලන්ගේ. ඌරුවල කාශ්‍යප නදී කාශ්‍යප ගයවා. නෑ නෑ. ඒ කුමාරවරු ටික. බද්ද වගේ කුමාරු. අන්න බද්ද වගේ කුමාරවරු 30 දෙනෙක්. 30 දෙනෙක් තමන්ගේ බිරින්දෑවරු 29 දෙනෙක් එක්කෙනට බිරින්දෙක් හිටියේ නැහැ ඒ නිසා එයා ගණිකාවක් ගත්තා. ඔය 30 දෙනයි අර 30 දෙනයි ගියා. දැන් ගිහිල්ලා දැන් නානවා. ගඟක නාලා ඉවර වෙලා නාන අතරේ අර ගණිකාව දැක්ක ආභරණ වස්ත්‍ර ඔක්කොම ගලවලා නාන්නේ මේ කට්ටිය. කුමාරවරුන්ගේ ඔක්කොම වස්ත්‍රයි ආභරණ ටිකයි අරගෙන දැන් හිමිතරේ මාරුණා. මාරුණාට පස්සේ බැලුවකෝ ගණිකාව කියලා. බලද්දි මේ අර රත්තරන් බඩුවේ ඔක්කොම ටික අරන් ගිහිල්ලා. දැන් මේ කුමාරවරු 30 දෙනා හොයාගෙන යනවා ඒ ගණිකාව. ගණිකාව හොයාගෙන යද්දී බුදුහාමුදුරුවෝ ඉන්නව ගහක් අයින් ඉඳගෙන. එතකොට කුමාරවරු වහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඉස්ත්‍රියක් දුටුවා. කියන්නේ හාමුදුරුවනේ ඉස්ත්‍රියක් දුටුවා කියලා බුදුහාමුදුරුවෝ කියලා දන්නේ. ඉස්ත්‍රියක් දුටුවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉස්ත්‍රියක් ගැනද ඔබ ගැනද නෑ ඉස්ත්‍රියක් ගැන තේරීමද ඔබ ගැන තේරීමද වටින්නේ කියලා. ඉස්ත්‍රියක් ගැන තේරීමද ඔබ ගැන තේරීමද වටින්නේ කියලා. එතකොට ඒ බද්ද වගේ කුමාරවරු කියනවා අපි ගැන සලාගෙනීම තමයි වටින්නේ ස්වාමීනි. එහෙනම් ඔබ ගැන සලා ගන්න ඕන නම් මෙතනින් ඉඳගන්න කියලා. ඒ කියන්නේ කා ගැන සලා ගන්න ඕනේ? තමා ගැන. ඒ කියන්නේ උතුම් මොකක් ගැන සලා ගැනීම? තමන් ගැන. කියන්නේ තමන් තුලින් තමයි හැම එකම දකින්නේ. ඉපදීම ජීවත් වීම මැරීම ඔය දැන් තුනන්නේ තියෙන්නේ. ඒ හැම එකක්ම මොකක් තුනින් දකින්න ඕනේ? තමන් තුලින්. දුක අවබෝධ කරගන්න ඕනේ කා තුලින්ද? තමන් තුලින්. දුකට හේතුව තමන් තුලින්. දුක නැති කිරීම තමන් තුලින්. දුක නැති කිරීමේ ප්‍රතිපදාව ඒකත් තමන් තුලින්. හැම එකම මොකක් ගාවින්? තමන් තුලින්. තමන් තුලින් තමයි දකින්න ඕනේ. තමන් තුලින් දකිනවා කියන එක ඔප්පු කරන සාක්ෂියක් තියෙනවා. දැන් හිටියා මේ ලෝකේ මේ ළඟදී පහළ වුණු මොලේ වැඩිම මිනිහා විදියට තරකන්නේ ඇල්බර්ට් ඇන්ස්ටයින්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි මොලේ වැඩිම කෙනා. ඒ කියන්නේ විද්‍යාඥයෝ අතර මේ ලෞකික සමාජයේ
ඇල්බර්ට් ඇයින්ස්ටයින් කියන විද්‍යාඥයා තමයි සැලකන්නේ වැඩිපුරම ඥානය තියෙන කෙනා විදියට. ඒ විද්‍යාඥය කියනවා සාපේක්ෂතාවාදයේදී කාලාවකාශ වක්‍රතාව කියලා නියමයක්. ඕකෙදි කියලා දෙන්නේ යමෙක් ඒකාකාරී වේගයකින් ඉදිරියට ගමන් කරොත් තම එක වේගකින් ඉදිරියට ගමන් කරොත් තමන් දෙතටම පැමිණෙනවා කියලා. يعني මේ ලෝකේ තියෙන වක්‍රතාවයත් එක්ක මොකක් හරි ඉස්සරහට ගියොත් නවතින කොතනද? තමතුළු. يعني බුදුහාමුදුරුවෝ මේ ලෝකේ දකින්න කාතුලින්ද කිව්වේ? තමතුළු. ඒක ඔප්පු වෙන්නේ නැද්ද එතන? يعني ඒක සත්‍ය නැද්ද? ඒක නිසා ඒක සත්‍ය නම් ඕගොල්ලෝ ඔය අය උත්තර දෙන්න ඕනේ කාතුලින්ද? තමන්තුළු. يعني හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න ඕනේ තමන්ට සාපේක්ෂව. අනිත් එක්කෙනාගේ කොණ්ඩ දිහා බැලලා අනිත් එක්කෙනාගේ දේවල් දිහා බැලලා උත්තර දෙනවා නම් ඒක වැරදි. තමන් තුළින් කියන්න. දැන් ඉපදීම කියන්නේ මොකද්ද? තමන් තුළින්. දැකලා කියන්න. පස්ගම් කියන්නේ ඉපදීම කියන්නේ. ඉපදුණා. ඉපදුණා කියන්නේ මොකක්ද? මොකක්ද නේද? ඉපදිනවා කියන්නේ මොකක් කියනවලද? ඒක කියන්නේ නේද? අයින පාසලම කියන්නේ ඉපදිනවා කියන්නේ. නෑ ඉපදෙන්නේ හේතුව නෙමෙයි මං අහන්නේ. ඉපදෙනවා කියන දේ වෙන්නේ කොහොමද? මොකද්ද ඒකට ඒ සිද්ධිය කොතනද වෙන්නේ? කොයි අවස්ථාවේද කොහොමද වෙන්නේ? තේරෙන්නේ නැද්ද? ඉපදෙනවා තමන් ඉපදුනේ කොහොමද කියලා අහන්නේ. හේතුව නෙමෙයි අහන්නේ. ඉපදෙනවා කියන්නේ මොකද්ද? ඉපදින්නේ කොයි කාලෙද? මේ උපාසකම ඉපදුනේ කොයි කාලෙද? කොයි කාලෙද ඉපදුනේ? එදා සමිතිය ගියේද? හදල කොහොමද ඉපදුනේ? දන්නේ නැහැ, අහලා ඇතිනේ, දැකලා නැහැ නේ. සාමාන්‍යයෙන් දරුපසුතියක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මොකක් වෙනව මං ගහන්නේ ඉපදෙනවා කියලා කියන්නේ මොකේද කියලා. මේ පිළිපිට ගැනීම පුදුම. උපාසකම් කියන තේරෙන්නේ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ අර උපාසකම්ම කෙනෙක්ට දරු ප්‍රසූතියේදී ආශිර්වාද කරා. කියන්නේ ඉපදෙන්න ආශිර්වාද කරා ළමයා. එන්න මොකක් වෙන්නද ඒ ආශිර්වාද කරේ? බඩෙන් එළියට එන්න. මම ඉපදෙනවා කියලා කියන්නේ මොකද්ද? බිහි වෙනවා. ඒ කියන්නේ පියසර ගැනීමයි ඉපදීමයි එළියට එමයි අතර කාලය තුර ඒ සිද්ධි මාලාවට කියනවා මොකක් වෙනවා කියලාද? ඉපදෙනවා කියලා. ඒ කියන්නේ පිළිසිඳ ගැනීම තියෙනවනේ. පිළිසිඳ ගන්නවනේ. ඒකයි මාස 10 ඇතුළත එළියට එනවා කියලා එකක් තියෙනවනේ. පුදු මව කුසෙන් එළියට එනවා කියලා එකක් තියෙනවනේ. ඒ තුළ අතරතුර කාලයට කියනවා මොකක් කියලාද? ඉපදෙනවා කියලා. ඒ සිද්ධි ධාමයටම තමයි ඉපදෙනවා කියලා කියන්නේ. තේරුණාද ඒක? තේරුණාද බලන්න? තේරුණාද? මෞගතේ පිළිසිඳ ගැනීමයි මෞගතෙන් බිහිවීමයි කියන්නේ අතරතුර කාලයට දිගටම ඒ කාලයට කියන්නේ මොකක් වෙනව කියලාද? ඉපදෙනවා නේද? එන ඉපදීම සැපදායක එකද දුක්දායක එකද? කොහොමද දුකක් වෙන්නේ? දුකක්මයි තමයි. දුකක්මයි. ඒ වුණාට මේ කොහොම දුකක් වෙන්නේ? ඈ? ඔව්. ඔව්. ඔකේ වෙලා එන්නම එළියක් පේන්නේ. තව? අතපයි දිගාරින්න බෑ වකුටු වෙලා ඉන්නේ. ඒක
මේ දුක. උපාසක අම්ම. කියන්නේ අම්මා මොනා බිව්වත් වතුර බිව්වත් සීතල රස්නේ දැනෙනවා. Tamanta කැමති විදිහට තියාගන්න බෑ. අතපය දිගේ අරගන්න බෑ. හිර වෙලා ඉන්නවා. එළියට එනකොට කොහොමද කියන්නේ? ගල් ගල් පර දෙකක් අතර හිර කරලා අදලා ගන්නවා වගේ වේදනාවක් දැනෙනවා. කියන්නේ ඉපදීම කියන්නේ මොකද්ද? එහෙනම් මේ උපාසකම්මට ළමයි ඉන්නවද? කී දෙනෙක් ඉන්නවා? පස්තනේට දුන්නා නේ දුක. ඒගොල්ලන් බැඳලද? නැගත් ඉන්නවනේ. අවුදේ ආව වාසකමත් ඉන්නවනේ. ඒගොල්ලන්ට තප දීලා නේ. නේද? තපකට දාලා තියෙන්නේ. නෑ ඒක නේ දැන් ළමයි පස් දෙනෙක් හැදුවා කියන්නේ ළමයි පස් දෙනාට මොනවද දීලා තියෙන්නේ? ඒ කියන්නේ දුක දීලා පාතකම්ම දීලා තියෙනවා ඈ හොඳ නරක නෙමෙයි මං ආන්නේ ඉපදෙනකොට අර දැනෙච්ච වේදනාව ඇත්තට වේදනාවක් දැනෙනවලු එහෙනම් ඉතින් පස් දෙන තියන්නේ මොකෝ ඒ පස් දෙනාට මොකක්ද දීලා තියෙන්නේ එහෙනම් ඉතින් අම්ම කෙනෙක්ද ළමයින්ගේ තප බලනවා ළමයින්ට යහපත උදා කරනවා එම් බෙහෙ වෙනකන් තමන්ගේ නෙමෙයි. තින් ළමයි නොහදේ දෙනවා ඉවරන. එතකොට හරිනේ. ඉතින් අපි මේ මේ නැතර දුකක් දෙන්නේ නැන කිසිම කාටවත්. මේ ලෝක කිසිම කෙනෙකුට දුකක් ඇති කරවන්නේ. උපාසකම දැන් පස් දිනකට දුකක් ඇති කරවල. උපාසකම කියන්නේ දුකක් ඇති කරවල. ඈ? හතර දෙනෙක් අතර දෙයක දුකක් දීලා නේ අර පාතකමල දිනා වුණාට ඒගොල්ලොනුත් ගොඩක් කටියට දුක් දීලා කරන ඒ වෙන්නේ අපි තින් පස්සේ පාතකම නම් දුක් දීලා සැපකට දීලා ඇවිල්ලා තියෙනවා ළමයි දෙන්නට අය දුක නැති කරගන්න ඒ තව පාරක් දුක් දෙන්න එපා කියලා අවස්ථාව දීලා මහාන කරවල එන්නේ දෙන්නට පාතකම يعني මෙයාත් නම් දුකක් දුන්නා කමක් නැහැ ලබන ආත්මවත් දුකක් විඳින්න එපා කියන අදහසින් මහාන කරවල එහෙනම් ඉපදීම දුකයි. ඉපදීම දුක නා. ඉපදීම කියලා කියන්නේ ආයතනානම් පටිලාභ පන්දානම් පාදභාව ජාති. ආයතනයන්ගේ පහළ වීමත් ස්කන්ධයන්ගේ එකතු වීමත් ජාතිය කියලා කියනවා. ආයතන පහළ වෙනවා කියලා කියන්නේ මොකක්ද? ආයතන කියලා කියන්නේ මොනවද? ඇත? කන? දිව? I think දෙමනද පහයි හරි ආයතන කියන්නේ පහයි අස කන නාසය දිව මනස පහයි නේ හරි කසගම් ආයතන කියන්නේ මොනවද ආයතන කියන්නේ ගහලා නැද්ද බණ අහලා තියෙනවනේ නේද කා ආයතන කියන හය දන්නවද හයත් තිය හයද කියන පහද ආයතන කීයක් තියනවද? 6ද 5ද? නැත්නම් 10ද 20ද 2ද 3ද? 6ද 5ද 10ද 20ද 6ින් ගේ නේ? නැන්ද. ප්‍රායයක් තියෙනවා. 6ක් තියෙනවද? කී ගණන් කළාද? ඇත්ත? කන, නාසය, දිව, මනස. උපාසකම පහයි කිව්වේ. ඇස, කන, නාසය, දිව, මනස. ශරීරේ? ශරීරය තියෙනවද? නෑ, ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස. ආයතන හය. දැන් ඇස අල්ලගන්නකො. ඇස අල්ලගන්න. ඇහ. ඇහ අල්ලගන්න. මං කියන හැම එකම අල්ලගන්න. ඇහ. තවන් දුරින්ද දකින්නේ? ඇහ. කන. නහය දිව
ශරීරය මනස කො අල්ලගන්න වසම අල්ලගන්න මනස අල්ලගන්න අර වසම අල්ලගන්න කො මනස අර පහක් වෙන්නව එකක් වෙන්නේ නැහැ ඇයි වෙන්නේ නැත්තේ පෙන්නන්නද? ඈ? දැන් මෙහා හැපෙන්නවා. මේ තුන ඇහ, කන, නහය, දිව, ශරීර. මනස පෙන්නන්න බැරිද? ඇයි බැරි? හරි අපි බලමු කේකේ ක්‍රියාකාරීත්වය. ඇහෙන් කරන්න උනාද? ආය මුලින්ම ආයතනයක් කියලා කියන්නේ මොකක්ද නිෂ්පාදනය කරනවා කියන එක. නිෂ්පාදනාගාරයකට තමයි ආයතනය කියන්නේ. නේ හරිනේ මොකක් හරි දෙයක් දාලා නිෂ්පාදනය කරනවා රෙදි කර්මාන්තාලාව නම් රෙදි දාලා නිෂ්පාදනය කරනවා ඒකට කියන්නේ මොකක් කියලාද ආයතනයක් කියලා එහෙනම් ආයතනයට අමුද්‍රව්‍ය එන්න කලින් ආයතනය මොකද්ද හිස් නේ රෙදි කර්මාන්තාලාව රෙදි නැත්තම් හිස් රෙදි දැම්මර පස්සේ තමයි අඳුම් අහන්න පුළුවන් නේද ඒ වගේ ඇහ කියන එක හිස් ඇහෙන් මොනවද නිෂ්පාදනය කරන්නේ රූප හදන ළමයි කදලා දෙන්න බලන්න රූපයක් හදනවා ඇයි අයියා රූප හදන්න පුළුවා රූප හදන්න පුළුවා මේ වටපතක් හදන්න බලන්න කියන්නේ ඇහෙන් මොකද කරන්නේ පෙනීමයි හදන්නේ රූප හදනව නෙමෙයි පෙනීම නිෂ්පාදනය කරනවා කනේ ශබ්ද නෙමෙයි ඇහිම නිෂ්පාදනය කරන්නේ නේ වතම හරිනේ නහයෙන් මොකද කරන්නේ ගඳ දැනීම නිෂ්පාදනය කරනවා දිවේ රස දැනීම නිෂ්පාදනය කරනවා කයෙන් කයෙන් ස්පර්ශ දැනීම නිෂ්පාදනය කරනවා මනසින් මනසින් මොකද කරන්නේ ඈ මනසෙන් හිත නිෂ්පාදනය කරනවා එහෙමද මනසෙන් මොකද නිෂ්පාදනය කරන්නේ? මනසෙන් නිෂ්පාදනය කරන්නේ මතක් වීම. දැස් දෙක වහගන්නකො. දැස් දෙක අරින්. මොකද උනේ? ඇහෙන් පෙවුනා. හරිනේ? පෙනීම නිෂ්පාදනය වෙනවා. දැන් ඒ දැස් දෙක වහගන්න. දැන් ඇහුණා. ශබ්දය හරි ඇහුණා එහෙනම් ඇසීම නිෂ්පාදනය වෙනවා ඇස් දෙක වහගෙන උස්මක් ඇදලා ගන්න දැන් නහය මොකද මේ නිෂ්පාදනය වෙනවා ගල දැනීම ඇස් දෙක වහගෙන දිවට කෙල ටිකක් අරගෙන බලන්න රස රස නිෂ්පාදනය වෙනවා ඇස් දෙක වහගෙන බලන්න ශරීරය කොහරි දැනෙනවද කියලා කොහරි කසනවා හරි ගෑවෙනවා හරි දැනෙනවා නම් මොකද නිෂ්පාදනය වෙනවා ස්පර්ශයක් නිෂ්පාදනය වෙනවා මතක් වීම නිෂ්පාදනය වෙන කොහෙද කියලා මම කල්පනා කරලා බලන්න ඇස් දෙක වහගෙන කොහෙටද මතක් වෙන්නේ කොහෙටද මතක් වෙන්නේ කොහෙටද මතක් වෙන්නේ හිත කොතනද තියෙන්නේ මතක් වෙන තැන අහන්නේ හිතටද කොහෙද තියෙන්නේ මේ මං අහන්නේ මතක් දැන් මේ ඇහැට ගියාම ඇහැ පේනවා ඇහැ මෙතනට එනවා කනට මෙතනට එනවා නහයට මෙතනට එනවා දිවට මෙතනට එනවා ශරීරයට ඇඟේ කොහෙට හරි යනවා මතක් වීමට කොතනටද යන්නේ ගමන් කරන එකක් තියෙනවනේ මොකක් හරි ඇතුලේ නේ ඒක කොතනටද යන්නේ මතක් වීමට කොහේ හරිද දැන් මතක් කරනකොට මොකක්ද කරන්නේ මෙහෙම නෙමෙයි මතක් කරන්නේ කොහොමද මතක් කරන්නේ මොකද මතක් කරන්නේ මොකක් හරි කල්පනා කරනකොට මෙහෙම කල්පනා කරන්නේ දැන් මතක් වීම නැති කච්චේ කොහෙද ඉන්නේ පිස්සන්කොටුවේ ඉන්න පිස්සන්ට අම්මා හරි කවුරු හරි ඉස්සරහට ආවම පේනව නේද? ඒ කවුද කියලා මතක් වෙනවද? එහෙනම් පිස්සන්ට කොහෙද ළඩේ තියෙන්නේ? මනසේ. මනසේ ළඩේ තියෙන්නේ. මතක් වෙන්නේ මනසරනේ. එහෙනම් පිස්සන්ට බෙහෙත් කරන්නේ කොහෙද? මනසටද බෙහෙත් කරන්නේ මොළේටද? මනසට බෙහෙත් කරන්න ගත්තියේ
මනස කියලා හිතන් ඉන්නේ මොකේදද? හිතටද? හිතද මනස කියන්නේ මොලේද මනස කියන්නේ? හිත. එතකොට හිතට බෙහෙත් කරන කට්ටිය තමයි ඉන්නේ මේ පිටතකොට ડોක්ටර්ස්ලා. හිතට බෙහෙත් කරන. ඉන්ජෙක්ෂන් ගන්න. හිතට? මොකද ඉන්ජෙක්ෂන් නැත්නම් මොලේට ගහන්නේ. ඒ හිතට ගහන්නේ කියදේ. එහෙමද? මතක් වෙන්නේ මොලේට. මනස කියලා කියන්නේ උපාසක අම්මා මොලේට. මනස කියන්නේ මොලේට කියලා මතක තියාගන්න. එහෙමද? මොලේම මතක තියාගන්න. මනස කියලා කියන්නේ මොලේට. හිතර නෙමෙයි. හිත කියලා කියන්නේ වෙනම එකක්. එහෙමද? හිත කියලා කියන්නේ වෙනම දෙයක්. මනස කියලා කියන්නේ මොලේට. ඇස, කන, නහය, දිව, ශරීරයේ මොලේ. මොලේට මොකද වෙන්නේ? මතක් වෙනවා. මතක් වෙනකොට අපි මොකද කරන්නේ? ඔළුවට තට්ටු කරන්නේ නැද්ද? සමහරවල්. මතක් වෙන්න තුනම මෙහෙම මෙහෙම ඔළුව හොල්ලන්නේ නැද්ද? එයාන කොහෙන්ද මතක් වෙන්නේ? මොලේ. කියන්නේ මනස කියලා කියන්නේ කොහෙටද? මොලේ. මොලේ කියන්නේ එක්තරා කොටසකට තමයි මනස කියලා කියන්නේ. මුළු මොලේම නෙමෙයි. මොලේ කියලා ඒත් අපි ගන්නවා. හරිනේ? මනස කියන්නේ මොලේට. ඒතර ආයතන ආය හරි මොනවාද? ඇස, කන, නහය, දිව, ශරීරයේ මොලේ. ඔය හය පහළ වීමට කියලා කියනවා පහළ වීමයි. ඒකට ස්කන්ධ. ඒ කියන්නේ පන. පන එකතු වීම කියන එකයි එකතු වුණාම තමයි ඉපදුනා කියලා කියන්නේ. හරිනේ? ආයතන හයකුයි කනකුයි එකතු වුණාම කියනවා ඉපදුනා කියලා. එහෙනම් මේ ශරීරේ දැන් මව කුතර පිළිඳ අරගෙන ඒකත් එක්ක ඒ ආයතන හයක් ඇති වුණා. ඇති වෙලා ඒකට කනක් එකතු වුණාම කියනවා ඉපදුනා කියලා. හරිනේ? තේරෙනවද? තේරෙනවද? එහෙනම් ඉපදෙන්නේ මොකද්ද? ආයතන කීයද? 6ක්. එන උපාසකම්ම මොකද්ද? ආයතන 6ක එකතුව. එහෙනම් 6 කැලලා. 6 කැලලා. හරිනේ? ආය 6ක්නේ එකතු වෙලා ඉන්නේ. 6 කැලලා. කොටස් 6යිනේ. එහෙනම් ඉපදුනා කියන්නේ කොටස් 6ක පහළ වීමක්නේ. එන උපාසකම්ම මොකද්ද? කොටස් 6ක්. කොටස් 6ක එකතුවක් නෙමෙයිද? ඔය උපාසකම්ම කොටස් 6ක එකතුව. විවාහ වෙලා නින්නේ. විවාහ වුණේ කාත් එක්ක? කොටස් 6ක එක නෙමෙයිද? මහත් එක්ක එකට කොටස් 6ක එක. ළමයි හැදුවනේ. හදලා තියෙන්නේ මොනවාද? කොටස්. දැන් මොකද්ද જાතිය? જાතිය මොකද්ද? જાතිය මොකද්ද? වගකීම જાතිය මොකද්ද? ඈ ඉපදුණු જાතිය සිංහල. සිංහලද? 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 ආගම? බුද්ධ ආගම. උපාසකම? බුද්ධ ආගම. ගෝවිගමද නැත්නම් රදවද නැත්නම් කුඹල් කොලේද මොන කුලේද? හවේ හය මොන කැලලද ඔවට නම් කරන්න පුළුවන්? එන ඇස කියන එකයි කන කියන එකයි නහය දිව ශරීරයේ මොලේ කියලා හයක් තියෙනවනේ. ඔය හයෙන් මොන කැලලටද පුළුවන් ජාතියක් කියන්නේ? සිංහල කියලා කියන්නේ. ආගමක් කියන්නේ බුද්ධ ආගම කියලා. එක්ක ක්‍රිස්තියානි, එක්ක කතෝලික. මොමු කියලා වෙන් කරන්න පුළුවන් මොකක්ද? බෑ. එහෙනම් කුලයක් වෙන් කරන්න පුළුවන්ද? අඩු ගන්න ස්ත්‍රී පුරුෂ කියලාද? ඒ කියන්නේ අපේ හිතේ, අපේ මනසේ මොලේ මොලේ අපේ මොලේ තියෙනවා අපි සීමා දාගෙන. මොලේ කියන එක හිර කරන් ඉන්නේ. මොකක් කියලාද? රාමුවක් තුළ, සීමාවක් තුළ. අපි සීමාවක් තුළ හිර වෙලා ඉන්නේ. මේ හිර වෙලා ඉන්නකම් අපිට බෑ නිවන් දකින්න. අපි කරගන්න ඕනේ මොනවද? ওই සීමාවල් කඩලා අයින් කරන්න. කතාවක් තියෙනවා. තෙන් හාමුදුරුවෝ කෙනෙක්ව හම්බෙන්න එනවා එක මහාචාර්යවරේ. මහාචාර්යවරයා තෙන් හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ මට භාවනාව කියලා දෙන්න කියලා. හාමුදුරුවෝ කියනවා භාවනා කරමු, පස්සේ එන්න මාත් එක්ක තේ එකක් හදන්න කියලා. මම දැන් තේ එකක් හදලා හාමුදුරුවෝ තේ කෝප්පෙට තේ මෙහෙම වක් කරනවා. වක් කරනවා, වක් කරනවා, වක් කරනවා. දැන් වක් කරගෙන යනකොට දැන් තේ කෝප්පෙ මොකද වෙන්නේ? උතුරනවා. පිටාර ගලන. දැන් හාම් මේ මහාචාර්යවරයා ඒක දැකලා අහනවා හාමුදුරුවනේ මේ තේ කෝප්පෙ ඉහිරෙනවා. තේ ඉහිරෙනවා. ඒ වගේම තමයි තමුසේ ඔළුව
ඕන් නැති දේවල්, ඕන් නැති කුණු, ඕන් නැති ජහජරා වලින් පිරීලා. භාවනාව දැම්මට මොකද වෙන්නේ? උදුරලා යනවා විතරයි. ඇතුළට වදින්නේ නැහැ. ඔය අයගෙත් එහෙම තමයි. හිත හිර කරගෙන, මනස හිර කරගෙන. මොකක්දද? ඔය රාම තුල, ජාතිය, ආගම, කුල, ගෝත්‍රය, ස්ත්‍රී පුරුෂ බව. ඔය තුල මොකද වෙලා තියෙන්නේ? හිර වෙලා. ඒක නිසා මොකද්ද වෙලා තියෙන්නේ? දුක ඇති වෙලා. ජීවිතේ දුකටපත් වෙලා. ඇයි අපි දුකටපත් වෙන්නේ? අපි දුකටපත් වෙන්නේ ඔය හිරවීම තුල. අපි මේ ජීවිතේ හිර වෙලා ඉන්නකන් දුකටපත් වෙනවා. දැන් භාවනාව කියන්නේ එක්තරා හිරවීමක්ද? සමහර අය හිතනවා භාවනා කරන්න ගියාම මලවදේ මේ භාවනා කරනවා මේක දැතකට හිර වෙලා අයින් වෙලා. සමහර අය කියනවා මම දවසට පැය 3ක් භාවනා කරනවා. පැය 2ක් භාවනා කරනවා. මන් නම් අහලා නැහැ බුදුහාමුදුරුවෝ කවදාවත් පැය ගානක් භාවනා කරනවා කියලා දීලා. හරියට භාවනා වඩන කෙනෙක් මුළු දවසම භාවනා වඩන. භාවනාව කියලා කියන්නේ මොකද්ද? භාවේති කුසල ධම්මේහි ආතේවති වඩ්ඩේති ඒතායති භාවනා. නැවත නැවත ප්‍රගුණ කිරීම මොනවාද? කුසල්. නිවන් දකින්න තියෙන කුසල් ප්‍රගුණ කිරීමට කියනවා භාවනාව කියලා. එහෙනම් ඒක පැය දෙකක් තුනක් වඩලා හරියනවද? ඒ කියන්නේ මෙහෙම පැය දෙකක් තුනක් කිරියම කියනවා හරි. මම දැන් පැය තුනක් භාවනා කරනවා. මමගේ දැන් හිත දියුනේ. පැය තුනක් මට භාවනා කරන්න කිව්වා. ඒත් භාවනාව කියලා කියන්නේ පැය තුනක් හතරකට සීමා වෙන එකක් නෙමෙයි. භාවනාව ජීවිතේ දැන් දවස ආරම්භ වෙන්නේ නැගිට්ටාම නැගිට්ටේ ඉඳන් නිදාගෙන නිදාගෙන ඉවරලා ඊළඟ දවසේ නැගිටිනකම්. දැන් පැය 24ක් මොකද්ද තියෙන්නේ? භාවනාව. පැය 24ම කුසල් දියුණු කිරීම. බුදුහාමුදුරුවෝ කියලා නෑ එක් තැනකට වෙලා එහෙම විතරක් භාවනා කිරීම භාවනාව කියලා. ගතේ, තිතේ, නිතින්නේ, සුත්තේ, ජාගරිතේ, චඩ්ඩිතේ සම්පජානකාරී වූ. උත්සාහ පච්චාරිකම්මේ සම්පජානකාරී වූ. අතිතේ, පිතේ, කායිතේ, සායිතේ, තුන්හි භාවයේ හැම එකේම සම්පජානකාරී වූ. ඒ කියන්නේ යන එන ගම යනකොට එනකොට ඉඳ ගන්නකොට කනකොට බොනකොට වැතිකිලි යනකොට කතා කරනකොට නිශ්ශබ්ද වෙන්නකොට හැම එකේදීම සම්පජානකාරී වූ සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? දන්නවා කියන එකත් එක්ක ඉන්නවා. තමන් ධර්මය දැනගෙන කුසල් දහම් දියුණු කිරීම. ඒ කියන්නේ භාවනාව සීමාවක් තියෙනවද? හිර වෙලා තියෙනවද කොහෙටවත්? නෑ. පැයකට දෙකකට තුනකට සීමා වෙලා තියෙනවද? නෑ. මුළු දවසම භාවනාව. බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා. හැම දවසක්ම පතලොස්සක පොය දවසකි සිත පුරුදු කරන මිනිසා. ගැන සිත පුරුදු කරනවා නම් හැමදාම පතලොස්සක පොහයක්. ගැන පොහොය එනකම් ඉන්න ඕනේ නැහැ තිල් දකින්න. තිල් දකින්න පුළුවන් හැමදාම. තව තියෙන දේශනාවක්. හැම මොහොතක්ම උත්තරපල් නැකතකි සුබ මොහොතකි නිවන් දකින මිනිහා. ඒ කියන්නේ සිත පුරුදු කරන මිනිහා. ඒ කියන්නේ හැම මොහොතක්ම සුබ මොහොතක්. සුබ මොහොතිය අසුබ වෙලාවක් තියෙනවද? දැන් අපි සුබයි අසුබයි කියලා ගන්නෙ කොහමද? සුබ නිමිති අසුබ නිමිති කියලා ගන්නෙ කොහමද? දැන් හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහට හම්බුනම සමහර අය කියනවා මූතලයි කියලා. මොකද එහෙම කියන්නේ? අපේ පැරණි ගැමියෝ හිතනවා හාමුදුරුවෝ කියන්නේ ඉච්ඡා අපේක්ෂා නැති කෙනෙක්. අනාගත බලාපොරොත්තු නැති කෙනෙක්. ඒත් ගිහියෝ කියන්නේ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන එළියට බහින්න එළියට. එළියට යනකොට එහෙම එකේ එම් බලාපොරොත්තු නැති කෙනෙක් හම්බ වුණොත් ඒගොල්ලෝ කියනවා අසුබයි කියලා. හැබැයි ඒ මිනිස්සු දන්නේ නැහැ. හම්බෙන්නේ ආයතන හයක්, ඉන්නේ ආයතන හයක් කියලා. මොකද්ද ඒක වෙනස? කළු පූතෙක් දැක්කත් ආයතන හයක්. පූත කළු වුණා. වතුර අරන් ඉස්සරහට අරන් ආවත්, බීම එකක් අරන් ආවත්, ලෝදි අරන් ආවත්, මොකද්ද ඔක්කොම? එකයි. එහෙම වෙනසක් නැහැ. අපි මේ සීමා වෙන් වෙලා දාගෙන තින්නේ අපි සිංහල ජාතිය. දැන් අපි හිතනවා කාට හරි හොඳ දැන් ගෙදරකට යද්දි දෙන්න ඕන හොඳම කෑම නේ. නෑදෑ ගෙදරකට යද්දි හොඳම කෑම දෙන්න ඕන. කවදාවත් කුණු වෙච්ච මාළු දෙනවද? හැබැයි කොහෙද ඉන්නවනේ කවුද? එස්කිමෝවරු කියලා ජාතියක් හිමේ ඉන්නවනේ උත්තරද්‍රවේ. එස්කිමෝවරු කියලා ඉන්න ජාතියක් මිනිස් ජාතියක්. ඒගොල්ලන්ගේ ආගන්තුක සත්කාරවල ඒගොල්ලන් ගෙදරකට ගිහම දෙන්නේ මොනවද දන්නවද මුලින්ම?
කුණුවෙච්ච මාළු. කුණුවෙච්ච මාළුවෙක් අරගෙන හදර ලස්සන්ට පිළිගන්නනවා අන්න කියලා. කෑ නැත්නම් මරන. ඒගොල්ලන්ගේ ආගන්තුක සත්කාර. අපේ මෙහෙ මල් දීලා එක්ක දෙහැත් දෙන හාමුදුරු කෙනට ආරාධනා කරන්නේ. ටිබෙට් වල ආරාධනා කරන්නේ තලුවක් හරක දාලා. හාමුදුරු වුණා කාගේ වුණා තලුවක් දානවා කරක. තියෙන ඒගොල්ලන්ගේ වෙනම කළු జాතිය. ඒ කියන්නේ මේවා මොනවාද? මේවා අපි හදාගත්ත දේවල්. හදාගත්ත සම්ප්‍රදාය. ජාතිය මොකද්ද? හදාගත්ත දෙයක්. ආගම මොකද්ද? හදාගත්ත දෙයක්. බුද්ධ ආගම කියන්නේ ආගමක් නෙමෙයි. බුද්ධ ආගම කියන්නේ එක්තරා ජීවන ප්‍රතිපදාව. ජීවිතේ ගෙනියන ක්‍රමයක්. නැතුව ආගමක් නෙමෙයි. තව කුලය කියන්නේ ඒකත් අපි හදාගත්ත දෙයක්. නැතුව ඕවා එකක්වත් හදලා තියෙනවද? දැන් සුදු කළු කියලා එක හදලා තියෙන්නේ කවුද? අපිම තමයි. එක ළමයෙක්ට හරි පොඩි කාලෙන් පුරුදු කරනවා සුදු වලට කළු කියලා. කළු වලට සුදු කියලා. දැන් ඒ ළමයා ලොකු වෙලා තර්ක කරනවා කාගෙන් හරි දැන් මිස් කෙනෙක් හරි කවුරු හරි ඉස්කෝලේ දිහානවා මේ මොන පාටද කියලා දැන් කළු පාට එකක් පෙන්වලා අහනවා. අර ළමයා කියනවා සුදු පාට කියලා. අනිත් ළමයා ඔක්කොම කියනවා කළු පාට කියලා. එතකොට කවුද හරි කවුද වැරදි? දෙගොල්ලම වැරදි. මොකද මේකට කළු වලට කොහෙන්ද පාට? මේකට අපි නමක් දාගෙන දැන් ඔය උපාසකම් මට ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් මට කියලා නම දැම්ම කවුද? මේ සම්ප්‍රදාය. මේ දෙමව්පියෝ තමයි මේ උගන්වලා තියෙන්නේ. මේවා හිරගල තියෙන්නේ කවුද? දෙමව්පියෝ. නැත්තම් උපාසකම් මට පිරිමි කෙනෙක් මට ගැහණු කෙනෙක් කියලා නම දැම්මොත්. එතකොට දැන් සමාජයේ කතාබහ වෙන්නේ මොකක් කියලාද? උපාසකම් මට කියනවා ගැහණු පිරිමි කෙනෙක් කියලා මට කියනවා ගැහණු කෙනෙක් කියලා. මොකක්ද ඒක වෙනස? වෙනස නැහැ. ගෑනු අය කලිසම් අඳින්න ඕනද? එපාද? කලිසම් අඳින එක හරිද වැරදිද? උපාසකමගෙන් අහන්න. ඔහොම බලද්දි කලිසම් අඳින එක හරිද වැරදිද? වැරදි? කොහොමද වැරදිද? කවුද කලිසම් අඳින්න ඕනේ කියලා ගෑනු අයට සම්මත කරේ? සම්ප්‍රදාය. පිරිමි අය කලිසම් අඳින්න ඕනේ කියලා සම්ප්‍රදාය සම්මත කරේ කවුද? සම්ප්‍රදාය. ගෑනු අය කාය වඳින්න ඕන කියලා සම්මත කරේ කවුද? සම්ප්‍රදාය. එහෙනම් අපි මේ හිර වෙලා ඉන්නෝ මොලේ? හිර කරගෙන මේ ඕන නැති දේවල් වලට. ගෑනු කෙනෙක් නම් මෙහෙම ඉන්න ඕන. පිරිමි කෙනෙක් නම් මෙහෙම ඉන්න ඕන කියලා හිතන්නේ. ගෑනු කෙනෙක් කලිසම් අඳින්න එපා. මොකක්වත් අඳින්න එපා. කෙලෙම කාය අඳින්න. ගෑනු කෙනෙක් නම් බිම් බලාගෙන මෙහෙම යන්න. සංවර වෙන්න. පිරිමි කෙනෙක් නම් ඕන විදිහට ඉන්න පුළුවන්. කලිසම් අඳින්න, ඩවුල වවන්න, කොණ්ඩ කපන්න. ගෑනු කෙනෙක් නම් කොණ්ඩ වවන්න. මෙහෙම කන පිට හැරවුවොත් ගෑනු කෙනෙක් කොණ්ඩ කපලා පිරිමි කෙනෙක් කොණ්ඩ වැව්වා වැරදිද? නෑ. ඒකයි මං කිව්වේ නිවන් දකින කෙනා ඔය ලෞකික දේවල් ගැන කියන්න එපා. එහෙම කියන්න බැලන් හාමුදුරුවෝ මගෙන් ඇහුවොත් කවුරුත් එහෙම කියන්න බෑනේ හාමුදුරුවෝ. දැන් මේ සම්මතයක් කියලා එකක් තියෙනවනේ. ආ ගෑනු අය ඉන්න ඕනේ කලිසම් අඳින්නේ නැහැ, සාය වළඳිනවා. සිංහල ජාතිය අපි මේ අනන්‍යතාවයක් තියෙනවා. අපි මෙහෙම රැකගෙන ඉන්න ප්‍රතිවත රැකගෙන ඉන්න කට්ටිය. එහෙම කියලා කිව්වොත් මම මොකද කියන්නේ? ඔය කට්ටිය ආවේ නිවන් දකින්න මිසක් සම්ප්‍රදාය රකින්න නෙමෙයි. ඒකයි මං කිව්වේ මුලදීම. නිවන් දකින්න ආපු කට්ටියට ඕවා තියෙන යථාර්ථය කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මං කියන්නේ කල්දම් අඳින්නේ කියලා නෙමෙයි. එහෙම වුණාට ප්‍රශ්නයක් තියෙනවද කියලා? නෑ. එහෙනම් කවුරු හරි කල්දම් අඳින්න කොටට අඳන් ආවොත් පන්සලට උපාසකම් වලට තරහ යනවා. ඇයි තරහ යන්නේ? සම්ප්‍රදායෙන් දාලා තියෙන තාම ගෑනු කෙනෙක් මෙහෙම නෙමෙයි ඉන්නේ. මෙහෙම බණක් අහලා දෙනවද ඔයවත්? ඔක්කොම කට්ටිය කියන්නේ මොකද? එහෙනම් අඳන් ආවොත් හොඳ නෑ. අන්දරටවත් එන්න දෙන්න එපා. මං කියන්නේ එහෙම. මං කියන්නේ වැරදි වැරදි වැඩි වැරදි විලි වහගෙන ඉන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒත් අපි නිවන් දකින දෘෂ්ටියෙන් බැලුවොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද තියෙන ප්‍රශ්නේ? ආයතන හයක්. කොහොම වැහුවත් එකයි. තේනවා? ඒ කියන්නේ අපි දාගෙන තියෙනවා ගෑනු කෙනෙක් මෙහෙම ඉන්න ඕනේ, පිරිමි කෙනෙක් මෙහෙම ඉන්න ඕනේ. එක එක තීමා දාගෙන. අපි හිතන් ඉන්නවා අපේ හිත ගොඩක් දියුණුයි කියලා. හාමුදුරුව කෙනෙක් ඉතියා, තෙන් හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව භාවනාව ඉගෙන ගෙන ගුරුවරයාගෙන්. ගුරුවරයාව අයින් ගුරුවරයෙන් අයින් වෙලා, අයින් වෙලා කියන්නේ තරහ වෙලා නෙමෙයි, භාවනාව ඇති කියලා හිතලා ගිහිල්ලා දැන් භාවනා පුහුණු කරනවා. අවුරුදු 6ක් 7ක් දැන් භාවනා පුරුදු කරනවා. මේ තෙන් කතාවක්, මේ ඇත්ත කතාවක් නෙමෙයි. ඇත්ත කතාව තමයි ඒ තීන කතාව. ඒ හාමුදුරුව පුරුදු කරනවා. පුරුදු කරලා ඔන්න දැන් ගුරුවරයා හම්බෙන්නේ නෝක දවස. ගුරුවරයා හම්බෙන්න ඇවිල්ලා එනකොට අරන් එනවා කුඩයක්. කුඩයක්
අරන් ඇවිල්ලා උඩෙත් හේතු ගල්ලා තෙරපු දෙයත් ගලවලා දියලා ඇතුළට ගිහිල්ලා ගුරුවරයාත් එක්ක කතා කරනවා. ගුරුවරයාත් එක්ක ආගියේ තොරතුරු කතා කරාම ගුරුවරයාට ඕන වෙනවා මෙයක් දැන් හිත දෙවුණු වෙච්ච කෙනෙක්ද කියලා බලන්න. ගුරුවරයා අහනවා ඔබ ඇතුළට එනකොට තෙරප්පු දෙක තිබ්බේ කුඩයට මේ පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද? දැතේ මිනිහා උඩ ඒ හාමුදුරු උඩ බිම් බලනවා. දැන් මතක නැහැ කියලා දානවා. මතක නැහැ ස්වාමීන් කියලා කියනවා මේ ලොකු හාමුදුරුවෝ. කියන්නේ තිහිය නැහැ කියනවා. ඊට පස්සේ ඔබට තිහිය නැහැ. ඔබ භාවනා ගුරුවරයෙක් වෙන්න සුදුසු නැහැ. මා යටතේ තවත් අවුරුදු 6ක් භාවනා පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ අර තිහිය නැහැ අර ඇතුළට එද්දි මේක තිබ්බ මොන පැත්තෙන්ද කියලා කියන්නේ. එහෙම එක්කෙනෙක් භාවනා ගුරුවරයෙක්. ඒ කියන්නේ භාවනාව කියන එක කොයි වෙලාවෙත් තියෙන්න ඕන දෙයක්. ඒක සම්පූර්ණත්වයටපත් වෙන්නේ රහත් වුණාට පස්සේ. සම්පූර්ණත්වයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? දිගටම සිහිය පවතිනවා කියන එක. රහතන් වහන්සේට හැම මොහොතෙම නොකඩෙන සීල සතිය තියෙනවා. අපිට එහෙම නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි කරන්න ඕනේ මොකද්ද? සිහිය කියන එක පුරුදු කරගන්න. දැන් තේරෙනවා හිත හිර කරගන්න එපා එකම කිසිම දෙයකට. කිසිම දෙයකට හිත හිර කරගන්න එපා. හිත නිදහස් කරගන්න. හිත ටික ටික නිදහස් වෙද්දි තේරෙන්නේ නැද්ද හිත නිකන් දැන් නිකන් ගලාගෙන යනවා. දැන් මම මංගාව හිර වෙලන්නේ. දැන් මේක මගේ. මං කිව්වොත් මේක මගේ. දැන් මේක මෙහෙන් නාස්සගේ. කවුද ඒක වෙන් කරේ? අපිමයි වෙන් කරගන්න. මේක මගේ කියන්නේ දැන් මේක මෙහෙන් නාස්ස කියන්නේ. මේක තියෙනවා. අපි ඒවත් හිර කරගෙන වෙන් කරගෙන දැන් මේක මගේ නෙමෙයි නා. මේකත් මගේ නෙමෙයි නා. මේ කිසිවක් මගේ නෙමෙයි නා. මගේ කියලා කිතිලක් තියනවද? දැන් මගේ නොවේ කියලා කිසිවක් තියනවද? මේකත් මගේ නෙමෙයි. මේකත් මගේ. මේකත් මගේ මේකත් මගේ. තේරුණාද කියපු? මේකත් මගේ එහෙනම්. මේකත් මගේ. මේකත් මගේ. මේකත් මගේ. මේකත් මගේ. හැම එකම මගේ. හැම එකම මගේ නෙමෙයි. කවුද ඒව වෙන් කරේ? අපිම. එහෙනම් මගේ කියලා දෙයක් තියෙනවද? මගේ නෙමෙයි කියලා දෙයක් තියෙනවද? එහෙනම් මේ සියල්ලම කාගේද? තමන්ගේ. එහෙම කිව්වොත් වැරදිද? මේ සියලු දේ මගේ. හරිද වැරදිද? මේ සියලුම දේ මගේ කියලා කිව්වොත් හරිද වැරදිද? ඈ? එහෙනම් වැරදි කියන්නේ මොකක් උඩ ඉඳගෙනද? මගේ කියන එකක් තියෙනවා කියලා එකක් හිතාගෙන ඉන්න එක උඩකින් දර තමයි මගේ නෙමෙයි කියලා කියන්නේ. තේරෙනවද? දැන් රහතන් වහන්සේලාට මගේ කියලා දෙයක්වත් නෑ මගේ නෙමෙයි කියලා දෙයක්වත් නෑ. හැම එකම මගේ. විශේෂත්වයක් නෑ. තේරෙනවද? එහෙම කිසිම විශේෂයක් නෑ. අපි මේ හිර වෙලා ඉන්නවා සීමාවකට. අපි දැන් භික්ෂුන් වහන්සේලා. අපි මෙහෙම හොඳ නෑ. මෙහෙම කරන්න හොඳ නෑ. අපේ ප්‍රතිපදාව එක. ඔය ගිහි අය. වැඩිය හොඳ නෑ මෙහෙම කරන්න. මොකද්ද? මාන්නේ මම දැන් ධර්ම අවබෝධය කරපු කෙනෙක්. එහෙම කියලා තමයි හිතන්නේ. මම දැන් සිත දියුණු වෙලා. මම ආරයත් එක වැඩිය ආශ්‍රයයට හොඳ නෑ. ඒක මොකද්ද? සිත දියුණු නොවිත් එක. මානේන මක්කට හෝති අතිමානේන කුප්පරු. මානේ නිසා වඳුර වෙනවා, අතිමානෙන් බල්ලු වෙනවා. දැන් මානේ කියන එක හොඳ නෑ. දැන් තේරුණාද හිර වෙන්න එපා කියලා හිත. එහෙනම් මම දැන් ආයතන 6 ගැන කියලා දීලා හැම එක්කෙනාම කවුද? හැම මිනිහම කවුද? ආයතනය. ආයතන 6. 6ක එකතුව. එහෙනම් එතන ස්ත්‍රී පුරුෂ බවක් තියෙනවද? නැහැ. ජාතියක් තියෙනවද? ආගමක් තියෙනවද? කුලයක් තියෙනවද? ගෝත්‍රයක් තියෙනවද? මගේ කියලා ගන්න දෙයක් තියෙනවද? නැහැ. එහෙනම් හිර වෙන්න දෙයක් නැහැ. එහෙනම් ඒ ආයතන 6 හට ගැනීමයි ඒකට ස්තන්දය, ඒ කියන්නේ කණ එකතු වීමයි ඉපදීම. හරිනේ ඉපදීම? මරණව කියලා කියන්නේ ඔන්න ඔය පණ කියන එක එකතු වෙන ආයතන 6ට ඒක අයින් වෙනවා කියන්නේ නරුණා. ආයතන 6 ස්කන්ධයේ වික්කේපණය වුණා. ඒ කියන්නේ වෙන් වුණා. ඒ කියන්නේ නරුණා. තේරුණාද? අර්ග එකතු වීම ඉපදුණා, වෙන් වීම නරුණා. එකතු වීමයි වෙන් වීමයි කියන එකේ විශේෂත්වයක් තියෙනවද? දෙකම එකම සිද්ධිය අනිත් පැත්ත වෙන්නේ. තේරුණාද? මෙහෙට එනවා, මෙහෙට යනවා. එහෙනම් මරණව කියන එකට දුක් වෙන දෙයක් තියෙනවද? මරණය දුකක් තමයි. මැරෙනවා කියන එකට දුක් වෙන දෙයක් තියෙනවද? කවුරුහරි මැරුණා කියලා පිටර දුවක් ඇති කරන වැඩක් තියෙනවද? මොකද වෙන්වීමයි එකතු වීමයි දෙකම එකක්. ළමයා එකතු වෙද්දි ළමයාට ආයතන 6ට පණ එකතු වෙද්දි අපි සතුරු වුණා.
තමයි ඉපදුණා. මේක යද්දි දුක් වෙනවා. ඇයි මොකටද? මේ එද්දි සතර නොවේ කියන යද්දි දුක් වෙන්න ඕනේ. නෑ. එනිසා කල්පනා කරලා බලන්න ළමයා ඉපදෙද්දි ඉපදෙනවා කියලා කියන්නේ ආයතන 6ට පණ එකතු වුණා. පණ එකතු වෙද්දි මම ගොඩක් අතුරු වුණා. නේද? මට දැන් ගොඩක් අතුරුයි. හැබැයි වෙන් වෙද්දි ඇයි දුක් උනේ? මං අරකට සතුටු වෙච්ච නිසා. ආයතන 6ට පණ එකතු වෙද්දි මං සතුටු වෙන්නේ නැත්තම් වෙන් වෙද්දි මට දුක් වෙන්න ඕනේ. එහෙනම් දුක කියලා තියෙන්නේ ඇයි? සතුට කියන එක බලාපොරොත්තු වෙනකම්. අපේ ජීවිතේ සතුට කියන එක බලාපොරොත්තු වෙනවා. සතුට කියන එක බලාපොරොත්තු වෙනකම් දුක උරුම වෙනවා. දැන් මේ ඉඳගෙන ඉන්න එකට අකමැත්තක් එනවා නම් හිතට. අපේ ඒකට හේතුව තමයි අපි හිතගෙන ඉන්න අපේක්ෂාවක් ඇති කරගෙන. හිත ගන්න ඕනේ කියන අදහසක් ඔළුවට ආව නිසා තමයි ඉඳගෙන ඉීම දුක් වෙන්නේ. සදාකාලිකව ඉඳගෙන ඉීම විතරමයි නම් තියෙන්නේ. ඒක දුකක් තියෙනවද? අර තව එකක් තියෙන නිසා තමයි අපිට මේක දුක් වෙන්නේ. දැන් මේ පැත්තේ ඒකාන්තයක් තියෙන නිසා නේද අනිත් පැත්තේ අන්තයක් තියෙන්නේ? අත්ත කියලා මතානුයෝග අනිත් පැත්තේ කාමස්කාලිකානු දෙකක් තියෙනවා. මේ ලෝකෙ මොකක් උඩ තියෙන්නේ? ඔය දෙකක් උඩ. එහෙනම් දේමේ බික්කවේ යන්තා පබ්බජිතේන නැතේ විතබ්බ. පැවිද්දෙක් විසින් නිවන් දකින කෙනෙක් විසින් සේවනය නොකළ යුතු අංග දෙකයි. අන්ත දෙකයි. සැප සහ දුක. කියන්නේ සැප දුක. සතුට දුක. ගැහණු පිරිත් දුක පහත. මේටි දුක. හැමෝම දෙක ඒවා වෙන්නේ නැද්ද? මේ ලෝකෙ මොකක්ද දෙක 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 ඒවා තියෙනවා. හැමතැනම දෙක 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 ඒවා තියෙනවා. සුදුනක් කළු පාට තියෙනවා. කැතන ලස්සන තියෙනවා. ඒ උපාසකමට කවුරු හරි කැතයි කිව්වොත් ඇයි කැතයි කියලා තියෙන්නේ? කියලා 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 කියන්නේ ඇයි? තව ලස්සනයි කියලා එකක් තියෙන නිසා. ලස්සනයි කියලා එකක් නැත්නම් අපි කියන්න තියෙන්නේ කැතයි කියලා විතරමයි. කැතයි කියලා එකක් නැත්නම් ලස්සනයි කියලා විතරමයි. ඇයි අපි ලස්සනයිද කැතයිද කියලා වෙන් කරන්නේ? ඒ වෙන් කරන නිසා තමයි කාමය ඇති වෙන්නේ. රාගය ඇති වෙන්නේ. රාග සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. සංකල්ප රාගයයි පුරුෂයාගේ කාමයි. එහෙනම් අපේ කාමය කියලා කියන්නේ මොකද්ද? මොකද සංකල්පය. පුටුව ඇත, පුටුව නැත කියලා දෙකක් තියෙනවා. පුටුව තියෙන නිසා අපි හිතනවා සැපයි කියලා. පුටුව නැත්ත දුකයි. ඒ දෙකම නැත්තම් මොකද්ද ඒ ස්වභාවය? අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. තේරුණාද? දැන් මම නිවන කියන එක තේරුම් කරන් ගමෙන් හදන. දැන් මේ මගේ අතේ තියෙන එක. දැන් මොකද මේ? අතේ තියෙනවා. දැන් අතේ නැහැ. තියෙනව නැහැ. අන්ත දෙකක්. ওই දෙකම නැත්තම්. දැන් මෙතන ඒ තිය නැහැ කියලා එකක් තියෙනවනේ. මෙතන තියෙනවා කියන එකක් තියෙනවා. හරිනේ. දැන් නැහැ කියලා එකක් තියෙනවා. ඒත් එක තියෙනවනේ නැහැ කියලා එකක්. ඕකත් නැත්තම්. ඒකට කියන්නේ මොකක් කියලා? නිවන. නිවන තුල ඇත නැත කියලා අන්ත දෙකක් නැහැ. එහෙනම් මේ නිවන දකින්න පුළුවන් කොයි වෙලාවෙද? මරණයට පස්සේද? නැහැ, මේ ඉන්න ස්වභාවය තුළම. හැබැයි නිදාගත්තら නිවන දකින්න බෑ. පතරම. නිදාගත්තら නිවන දකින්න බෑ. නිවන දකින්නවා නම් උත්තාන විහෙරේ තියෙන්න ඕනේ. උත්තාන විහෙරේ තියෙන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ හැමදෙස්සම. උත්සාහ කරන්න ඕනේ නිදිමත එනවා. විදිමතාවට කල්පනා කරන්න ඕනේ මේ සංසාරේ දැන් දුකයි කිව්ව මම දැන් එක දුකක් දන්නවා. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි, මරණම්පි දුක්ඛම් දෙකම දන්නවා. එහෙනම් තව දුකක් තියෙනවා. ජීවත් වීම කියලා එකක් තියෙනවනේ. ඔය ජීවත් වීම කියන්නේ මොකද්ද? ජීවත් වීම කියලා කියන්නේ උපදිනම දකින්න විදිහ මොකක්ද කියන්නේ? මොකක් කියලා දෙතන්? ඉපදීම මේ ජීවත් වීම කියලා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක් කරනවටද? ඉපදීම කියලා කියන්නේ ආයතන 6ට ස්කන්ධය කියන්නේ පණ එකතු වුණා. මැරීම කියලා කියන්නේ ආයතන වලින් පණ අයින් වුණා. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ? ආ ක්‍රියා කරපියම් පටන් ගන්නවා ඉපදීමේදී. ඇහැට පණ එකතු වුණාම පෙනීම හදනවා. හරිනේ. කනල පණ එකතු වුණාම පෙනීම ඇතිවීම හදනවා. ඒක වෙනවා. ජීවත් වෙනවා කියලා කියනකොට ඒ ඉපදුනහම වෙන්නේ අර ටික. ජීවත් වෙනවා කියලා කියන්නේ.
පවත්වනවා කියන්නේ මොකද්ද? ඔය පාසකම හිතන්නේ මොකක්ද කියලා ජීවත් වෙනවා කියලා. කාල විලා හොඳට ඉන්නවා හරි. වැඩවල කියන්නේ. කයි. ඒ කයේ ගැන කිව්වේ. හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා තුන. දැන් ක්‍රියා කරන එක ගැන කිව්වා. තව තියෙනවා මේ දෙක. මම කතා කරනවා හිතනවා. දැන් හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. එහෙනම් රූපයක් දකින්නවා, දකින්නකොට පේනවා, පේනකොට අපි හිතනවා, හිතලයි කතා කරනවා, කතා කරලා ක්‍රියා කරනවා. ඔය තුනයි නේ. ඔය තුනට අමතරව තවමනහරි තියෙනවා. හිතනවා කතා කරනවා ක්‍රියා කරනවට අමතරව තව මොනහරි තියෙනවද? තියෙනවද ජීවිතේ කරපු දෙයක්? එක දෙයක්? හිතනවා කතා කරනවා ක්‍රියා කරනවට අමතරව පොඩි දෙයක් හරි කරලා නම් කියන්න බලන්න. සිතුම් වචන ක්‍රියා තුනට අමතරව එක දෙයක් හරි කරපු දෙයක් තියෙනවා නම් කියන්න. තියෙනවද? කෑවනම් ක්‍රියා කරා. ඒකත් ක්‍රියාවක් විදිහට ගන්න. බිව්වනම් ඒකත් ක්‍රියා කරා. නැරවිලි ගී ගායනා කරා නම් වචන කිව්වා. ළමයා ගැන මොනාරි හිතුවා නම් හිතුම්. ඒක උට අමතර මොනාරි කරලා තියෙනවද? ඈ? කළා නෑනේ. කළා තියෙනවද වාසකම් මහ? තියෙනවද? ඈ? ඇහෙන්නේ නැහැ කියන්නේ. මං අහන්නේ කරලා තියෙනවද නැද්ද කියලා විතරයි. ඔය තුනට අමතරව. කියලා නැහැ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා හිතලා තියෙන්නේ මොකද්ද? හිතනවා, කතා කරනවා, ප්‍රයා කරනවා. මොකද්ද මේ ජීවිතය? තුනක් විතරයි. හිතනවා, කතා කරනවා, ප්‍රයා කරනවා. අපි හිතන් ඉන්න අම්මෝ අපි කරන જાත් අපි වෙනවා, අපි යනවා, රෝදනවා, කනවා, කනවා, බොනවා. ඒ මොකද්ද ඔක්කොම? ප්‍රයා. කය හොල්ලනවා. ඇඟ හොල්ලනවා. තව හිතනවා. කතා කරනවා. තරතෝංචියක් නැතුව හිතනවා. මේ හිතනකන් තමයි අපේ මේ හැම දුකක්ම තියෙන්නේ. හිතන්නේ කවුරු හරි අත්හැරලා දැම්මනම් කිසිදාක හිතන්නේ නැත්තම් එයාට දුකක් නෑ. මානසික පීඩාවක් නෑ. කවුරු හරි කියනවා නම් භාවනා කරලා, භාවනා වැඩසටහනක තින්දලා මට මානසික පීඩාවක් තියෙනවා. මානසික පීඩනේ තියෙනවා. මං කියනවා එයාට භාවනාව සාර්ථක වෙලා නැහැ. භාවනා කරනවා නම් එයාගේ මානසික පීඩනය නැති වෙන්න ඕන. එයා පොළුන් කැල්ලක් වගේ ඉන්න ඕන. නිකන් නිදාසේ ඉන්න ඕන. ජොලියේ ඉන්න ඕන කියලා කියනවා. ඒ වචනේ ගැලපෙන්නේ නැහැ. උනාට ජොලියේ ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒකන රහතන් වහන්සේ රජ කෙනෙක් මහණ වුණාද? මහණ වෙච්ච දවසේ ඉඳන් කියනවා අහෝසුකම්, අහෝසුකම්, අහෝසුකම් කියලා කියනවා. ඒ කියන්නේ හරිම තැපයි. හරිම තැපයි. ඒ කියන්නේ හරි ජොලිය කියලා කියන්නේ. ඒ කාලේ වචන තිබ්බනේ. දැන් මඩක් කියන්න පුළුවන් හරි ජොලි. එහෙම කියන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? හිතන එක ඉවත් කරලා දැම්මා. කතා කරන එක ඉවත් කරලා දැම්මා. ක්‍රියා කරන එක ඉවත් කරලා දැම්මා. දැන් මේ ජීවත් වෙනවා කියන එක නැති කරන්නේ කොහොමද? ඉපදෙනවා නෑ. කතා කරනවා, ක්‍රියා කරනවා, හිතනවා. ওই තුන තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙහෙම කතාවක් තියෙනවා. ඒක ඇත්ත කතාවක්. ආජාන්ත්‍රා කියලා හාමුදුරුව කෙනෙක් හිටියන තායිලන්ත. ඒ හාමුදුරුවන්ගේ බණක් අහන්න ආවලු අවුරුදු 12ක් විතර හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ. අවුරුදු 12ක් විතර හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා දැන් ඒ හාමුදුරුවෝ බණ කියද්දි රෑ එළි වෙනකම් බණ කියනවා. දැන් කට්ටිය පිරිස අතර ඒ අවුරුදු 12 හාමුදුරුවෝ ඉඳගෙන බණ අහනවා. පළවෙනි පැය හොඳට ආසාවෙන් අහන් හිටියා. හරි ආසයි අහන් බණ. දෙවෙනි පැය නැටි පැය ටිකක් එපා වෙලා දැන් කකුල් අතපය අතට දෙනවා එහාට මෙහාට ඇඹරි ඇඹරි අහනවා. දැන් තුන්වෙනි පැයේ කල්පනා කරනවා ආජාන්තා කොයි වෙලාවද මේක ඉවර කරන්නේ? ආජාන්තා කොයි වෙලාවද මේක ඉවර කරන්නේ? ඊගේ හිතනවා. දැන් තුන්වෙනි පැය ඉන්නම් බෑ. ආජාන්තා කොයි වෙලාවද ඉවර කරන්නේ? ආජාන්තා කොයි වෙලාවද ඉවර කරන්නේ? ගුරුවරයා කොයි වෙලාවද ඉවර කරන්නේ? මේක කොයි වෙලාවද ඉවර කරන්නේ? ඊගේ දැන් හිතනවා. දැන් බණ කියනවා ඒත්. අර පොඩි හාමුදුරුව කල්පනා කරනවා මම මේ පොඩි එකේ නම් මේ හාමුදුරුව මේ මෙච්චර වෙලා කියනවා මම මේ එපා වෙලා ඉන්න මේ වෙලාව මේ කොයි වෙලාවද ඉවර කරන්නේ? ආජාන්තා කොයි වෙලාවද ඉවර කරන්නේ? නැහැ තොරතොරන් දැන් නැතුව හිතනවා. ඔහොම හිතද්දි හාමුදුරනේ ඒ පොඩි හාමුදුරන් පොඩි හිතට හිතුන එක පාට මෙහෙම මම කොයි වෙලාවද ඉවර කරන්නේ? මම කොයි වෙලාවද ඉවර කරන්නේ?
කියලා හිතුන ගමන්ම ගැඹුරු සමාධියකටපත් වෙනවා. ගැඹුරු සමාධියකටපත් වෙලා ඔහේ හිටිය. ඉඳලා ඇස් දෙක අරලා බලද්දි එළි වෙලා. භාවනා මේ කියන්නේ ධර්මශාලාවේ කවුරුත් නැහැ. ආන්දෝල දේශනාව කරලා ගිහිල්ලා. පැය 7ක් 8ක්, පැය 4ක් 5ක් එක දිගට ගැඹුරු සමාධියකටපත් වෙනවා. ඒ මොකක් වෙලාද? සිතන එක නවත්තලා. ඒ කියන්නේ යා කල්පනා කරතරතෝන් කියන්නේ නැතුව ආජාන්ත්‍යා කොයි වෙලාවද ඉවර කරන්නේ? ආජාන්ත්‍යා කොයි වෙලාවද ඉවර කරන්නේ? යාර හිතනවා මම කොයි වෙලාවද ඉවර කරන්නේ? අපි හැමතිස්සම අනිත්‍යය හිතන එක අනිත්‍යයක දේවල් නිසා බොරුවට හිතමු ඇති කරගන්න. බොරුවට කරතෝන් කියන්නේ නැතුව හිතනවා. ළමයා ගැන ඕන්නේ නැතුව ඕන්නේ නැති දේවල් ඕන්නේ නැති විදියට හිතනවා. ඒක නිසා අපි දුකටපත් වෙනවා. ඔය හිතන එක නවත්තර දැම්ම වෙලාවට අපි මොකද්ද වෙන්නේ? නිවනටපත් වෙනවා. සමාධියටපත් වෙනවා මුලින්ම. ගැඹුරු සමාධියටපත් වෙන්නේ කොහොමද? හිතන එක අඩු කරගෙන. ඒ කියන්නේ සමාධිය ඇති වෙන්නේ කොහොමද? හිත එකම් කරනවා කියලා කියන්නේ මොකද්ද? තොරතෝන්චයක් හිතන එකෙන් අයින් කරලා එක අරමුණට ගන්න. 10ක් විතර තියෙන දැනකට වඩා එකක් තියෙන එක වටිනවා. සිතිවිලි 10ක් තියෙනවට වඩා එක සිතිවිල්ලක් තියෙන එක වටිනවා. ඒ කියන්නේ ඒකෙන් පීඩාව අඩුයි. පීඩනේ අඩු එකක් තියෙනකොට. 10ක් තියෙනකොට පීඩනේ වැඩි. දැන් ලක්ෂයක් විතර තියෙනකොට පීඩනේ ගොඩක් වැඩි. එකකට ගේනීම තමයි සමාධියදී කරන්නේ. දැන් සීලේ හරි සමාධිය කියලා කියන්නේ මොකද්ද? හිත එක අරමුණට ගේන. ඒ අරමුණක් නැතුව නම් මොකද්ද? ඒකත් දැනෙති. ඒ කියන්නේ සමාධිය කියන්නේ නිවන නෙමෙයි. නිවන කියන්නේ මොකක්ද? ඒ අරමුණක් නෑ. ඒ අරමුණ තියෙනවා නම් සමාධිය. එකක තියෙනවා නම් සමාධිය. ඒකත් නැත්තම් එතන නිවන. එහෙනම් මේ සීලයත් එක්ක ඊළඟට වර්ධනය වෙන්න ඕනේ මොකද්ද? සමාධිය. ඒ සමාධිය වර්ධනය කරගැනීමේ ප්‍රතිපදාව තමයි මේ යන්නේ. කතා බහ කර කර යන්නේ ඒක තමයි. ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් මොකද්ද? කතා කරනවා, ක්‍රියා කරනවා, හිතනවා. ඔය තුනනේ. හිතන කතා කරන ක්‍රියා කරන ඔය ජීවත් වෙනවා කියන එකත් එක්ක අපිට ඇති වෙනවා ලෙඩ දුක් නේද? ලෙඩ ඇති වෙනවනේ. ලෙඩ ඇති වුණාම මේක සැපක්ද නෑ. මේක දුක. කායික වේදනාව. මේ ලෝකේ තියෙනවා කායික වේදනාව කියලා එකක්. කායික වේදනාව කාටත් ඇති වෙනවා. ලෙඩ කියන ඒවා හැමෝටම ඇති වෙනවා. ලෙඩ ඇදිලා gadu දාලා මෙහෙම පිළිලා අරෝමිය වෙලා ඇති වෙනවා නේ. ඉපදීම දැන් Tamanට සිද්ධ වෙලා නැති. ඉපදලා නෙන්නේ. ලෙඩ ඇති වෙන්නේ නැද්ද? තියෙන. මේ මොහොත ලෙඩක් නැද්ද? තියෙනවා. මේ මොහොත ලෙඩක් නැද්ද? ලෙඩ නම් කොච්චර තියෙනවද නේ? ඒ කියන්නේ මේ වෙලාවේ මොකද්ද? ලෙඩෙක්. ලෙඩෙ නෙමෙයිද? ලෙඩෙ නෙමෙයිද? ලෙඩෙක්. එහෙනම් විවාහ වුණේ කාත් එක්කද? ලෙඩෙක් එක්ක. දැන් ජීවත් වෙන්නේ කාත් එක්කද? එක්ක. Tamanට දරුවෝ කියලා ඉන්නේ කවුද? ලෙඩෝ ලෙඩ වාට්ටුවා. ඉස්තරිතාලය ලෙඩ නේ. ලෙඩ කියන්නේ එක හැමෝටම තියෙනවා, හැම මොහොතම තියෙනවා නේ. ලෙඩ නැති මොහොත එක මොහොතක් හරි තියෙනවද නෑ. ලෙඩ කියන එක හැම මොහොතම තියෙනවා. තව වයසට යන දිරණ එක, ජීර්ණයටපත් වෙන එක, ඒක තියෙනවද? ඒකත් තියෙනවා. කොහෙලද ඔබ පටන් ගත්තේ? උපන්දායෙන් අංගෙන් පොතනද පිළිසඳ ගත්ත නියති දායන මොකද වෙන්නේ? වයසට යන පොතම පිළිගන්නද? ඉපදුන දවස් ඉඳන් වයස ගන්න නේ පිළිගන්නවා. එහෙනම් ඉපදුන දවස් ඉඳන් නාකි නේ. හරිනේ නාගේ. හරිනේ නාකි කියන්නේ වයසට යනවා කියන එක. වයසට ගිහිල්ලානේ. ඒ කියන්නේ ඊට අඩු නාකි. හැබැයි ඊට නාකි දැකලා තියෙනවනේ හරිම නාකි. කොණ්ඩේ දිලා ගැලවිලා ගිහිල්ලා මේව රැලි වැටිලා මේව කොරපොතු වගේ ඇවිල්ලා කෙලවයක් කරනවා, බේරෙනවා, කබ පෙරෙනවා, ගඳ ගහනවා, අතුචි දාගන්න නැංගේම. ඒ තමයි නාකි. හරිම නාකි ඔරිජිනල්. ඒවැයි තියෙනවා පිටිපස්සේ යන්ච අඩු නාකි. දැන් උපාසකම අඩු නාකි තාම නේ. එහෙමද? එක දතයි තියෙන්නේ. ඒ දත නැතුනම අඩු නාකි නැති වෙලා යනවා නේ. නේද? පිළිගන්නවා. ජීවිතය පිළිගන්න. මම මැරෙනවා. මම වයසට යනවා. මම ලෙඩ වෙනවා.
පිළිගන්න ඕනේ. ජීවිතේ පිළිගන්න කැමති නැහැ මිනිස්සු. මිනිස්සු පිළිගන්න කැමති නැති නිසා හිතන මම වයසට යන්නේ මම තාම වයස නැහැ අයියෝ මට තාම අවුරුදු 65යි. වයස නැහැ. ඔය මොන වයසද? ඒ කියන්නේ පිළිගන්නේ නැහැ ජීවිතේ. පිළිගන්නේ නැති නිසා මොකක්ද ඇති වෙන්නේ? දුක. හිතේ මානසික දුක කියලා එකක් තියෙනවා. දුකේ වර්ග තුනයි. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ ඔය කායික මානසික දුක්. ඒක තමයි දැන් කතා කරගෙන යන්නේ දුක්ඛ දුක්ඛ. විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ ඉස්සරහට භාවනා කරපටානේ දෙවෙනි දවස් තුන් වෙනි දවස් යද්දී තේරෙයි. දුක්ඛ දුක්ඛ තමයි මේ කතා කරන්නේ. කායික දුකයි මානසික දුක. හිතට දැනෙන වේදනාව. මොකටද අපි වේදනාව විඳින්නේ? මේ ඕන දේවල් ඔලුවට දාගෙන. විඳවනෝ. හෝගාල විඳවනෝ. මේ ලෙඩ වුණා කියලා ලැඩවීමේ කායික දුක ඇත්ත තියෙනවා දුකයි ඒත් ඒක මානසික දුකක් කරගත්තාම කොහොමද අපෝ මං ලෙඩ වෙලා හරි අමාරුයි ඉන්නත් බෑ මේක ගැලවිල්ලක් නෑ මට එපා වෙලා තියෙනවා මොකද්ද මානසික වේදනාව අපි කායික වේදනාවට අමතරව මොකද විඳින්නේ මානසික වේදනාව ඒක නිසා අපේ මනස හැමතිස්සෙම දුකටපත් වෙලා ඒ දුකෙන් ගැලවෙන ක්‍රමයක් තියෙනවා. දුකෙන් ගැලවෙන ක්‍රමය තමයි මේ නිවන් මාර්ගය පුරුදු කරන. නිවන් මාර්ගය පුරුදු කරනවත් එක්ක සාමාන්‍ය භාවනා වැඩසටහනකදී නිවන් මාර්ගය පුරුදු කරන විදිය කියලා දෙනවා. නේද? කියලා දෙද්දි කියලා දෙනවා මේ භාවනාව කරා. මේ භාවනා කරා මේ දුක නැති වෙනවා. ඊට අමතරව දෙයකුත් අවශ්‍ය වෙනවා. ජීවිතේ. ජීවිතේ කොහොමද සතුටෙන් ඉන්නේ කියලා ක්‍රමයක්ත් තියෙනවා. මේ භාවනා වැඩසටහන කියලා කියන්නේ සාමාන්‍ය මේ අසුබ අසුබ ජීවිතයේ අසුබයි කියලා දකින්න ඕනේ. ඒත් අසුබවාදී දර්ශනයක් නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගම කියලා කියන්නේ තරවසුබවාදී දර්ශනයකුත් නෙමෙයි. බුද්ධ ආගම කියලා කියන්නේ හරියටම මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන සතුටෙන් ඉන්න. එහෙම කියලාද? දුකෙන් ඉන්න නෙමෙයි. දුකයි තමයි ඉතින් මේ ලෝකේ. දුකයි කියලා අඳාන්නේ ඉඳලා හරියනවද? නෑ. දුකයි කියලා දුකට ප්‍රතිවිරුද්ධ සතුටෙන් ඉන්නු. සුසුකම්වත ජීවාම වේරණේසු අවීරෙනු. වේරණේත් මනුස්සයතු විහරාමා වේරෙනු. වෛර කරන මිනිසුන් අතර තමන් වෛර නොකර ඉන්නු. ආතුර වෙච්ච මිනිසුන් අතර ආතුර කියන්නේ ලෙඩ වෙච්ච මිනිසුන් අතර තමන් ලෙඩ නොවී ඉන්නු. මානසිකව. කායිකව නෙමෙයි. කායිකව ලෙඩ වෙනු. කායිකව හැමෝම ලෙඩෙක්. හැම මොහොතම ලෙඩෙක්. ඒත් මානසිකව ලෙඩක් නැතුව ඉන්නු. මානසික ලෙඩක් නැති වෙන්නේ කොහමද? ඕන් නැති බලාපොරොත්තු, ඕන් නැති අපේක්ෂා, ඕන් නැති දේවල් ඔළුවට දාගෙන විඳවන්න එපා. මිනිත්තු නිකන් බොරුවට දුක් කරනවා. මම අද උදේ කතාවක් මෙතනදී කිව්වා. හාමුදුරු දෙන්නේ පාරේ යනවා. පාරේ යනකොට ජයනු කෙනෙක් ඉන්නවා අඬාඩ. වතුරෙන් එහා පැතර යන්න බැරි ගඟෙන්. ගඟ ගැඹුරුයි. එක හාමුදුරු කරේ කරන්න මොකද්ද? එක ස්ත්‍රියක් ගන්නවා කරට. කරතරන් පීනන ගිහිල්ලා එයා පැත්තෙන් ගොඩින් ගොඩින් තියලා ආයෙත් මේ පැත්තට පීනගෙන එනවා. ඇවිල්ලා දැන් දෙන්නම යනවා. යන අතර අනිත් හාමුදුරු කරටියන් ගිහපු කෙනා නෙමෙයි අනිත් එක්කන හොඳටම බයිනවා. ඔහොම ගැලපෙනවද හාමුදුරුන්ට? ඔය වැඩ කරන දෙස්පියා ඉස්ත්‍රියක් ස්පර්ශ කරනම කොච්චර වැරදිද? එහෙම කීකී බණ බණ දාන ශාලාව ගාවටම යනවා. ඊළඟට ගියාට පස්සේ අර කරේතියන් ගිය හාමුදුරු අහනවා මම නම් එයාව ගංගාව දාලා ආවේ. ඔබ වහන්සේ තාම හිතේ තියාගෙන එන්නේ කාගේ දේ ප්‍රශ්න තියෙන එතන. ඒ අර හිතේ තියාගෙන එක්කෙනා හිතේ තියාගත්ත එක්කෙනා. මේ ලෝකේ නම් ප්‍රශ්න කියන්නේ ඇති වෙන්නේ මොකක් නිසාද? හිතන නිසා. හිත කියන එක තියෙනවා. පෙනීම. ඒක විතරට කියලා දෙනවා. හිතන එක නිසා තමයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. නේ? හිතන එක නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දුක නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? හිතනක නවත්ත ගන්න ඕනේ. හිතනක නවත්තන ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. හිතුවේලි නවත්තන ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. නොසිතූදේ සිදුවේ. සිතූදේ සිදු නොවේ. එහෙනම් මොකටද හිතන්නේ? නොසිතූදේ සිදු වෙනවා නම්. හිතබුදේ සිදු වෙන්නේ නැත්තම්. අපි හිතපු නිසා නෝ හිතපුන ඒවා නැති වෙන්නේ ඒවා වෙනස් වෙන්නේ. හිතන්නේ නැත්තම්. මේක මෙහෙමම තියෙන්න ඕනේ කියලා මං හිතන්නේ. එහෙනම් මට ප්‍රශ්නයක් තියෙද මේක? තිබ්බත් එක නැත්ත් එක. එහෙමම තමන්ගේ කය ගැන හිතුවා. කය තිබ්බත් එක නැත්ත් එක. ළමයා හිටියත් එක නැත්ත් එක. තමන්ගේ සල්ලි තිබ්බත් එක නැත්ත් එක.
තමන්ගේ ජීවිතේ තිබ්බත් එක නටත් එක. ඔහොම හිතන්න පුළුවන් නම් දුකත් ඒක. නෑ. ඒ කියන්නේ අර යථාර්ථයේ අවබෝධයත් සමග මානසික පීඩාව නැති වෙලා යනවා. නැති වෙන ක්‍රමය තමයි ඒක. අර විදිහටත් බලන්න ඕන. ජීවිතේ මේක යථාර්ථේ දකිනවත් එක්කම මොකටද කියලා තේරුම් ගන්න ඕන. ඉබේම තමයි තේරෙනවා. මේ තීනෝ යථාර්ථේ දකින්න ඕන. මේ තීනෝ බොරුවක් කියලා දැක්ක වෙලාවේ තමන්ට තේරෙනවා මේක මොකටද තිබ්බත් එක නැත්ත් එක. ඒ මනසට එන්න ඕන. එහෙනම් තමන් මෙහෙම හොතේ කවුද? ලෙඩෙක්. තමන් මෙහෙම හිතේ ඉපදෙච්ච කෙනෙක්. මෙහෙම හොතේ නාකිය. මෙහෙම හොතේ මරණයට පත් වෙන මලකඳ. පරණ මරණයට පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පරණ දේවල් නැති වෙලා යනවා. දැන් මෙතන ඉඳගත්ත කෙනාද මේ ඉන්නේ? නෑ. එයාගේ සිතුවිලි වෙනස් වෙලා. නේද? කය වෙනස් වෙලා. ඒක නිසා මොකද්ද වෙලා තියෙන්නේ? එයා මරණයට පත් වෙලා. දැන් වෙන කෙනෙක්. අතීතය ආයෙත් ගේන්න පුළුවන් ඉස්සරහට. නේද? ඉඳගත්ත කෙනා ආයෙත් ගේන්න පුළුවන්ද? අතීතයේ වෙච්ච පරණ සිද්ධි ආයෙත් ගේන්න පුළුවන්ද? ගේන්න බැරි නිසා අපි කියනවා මරණය කියලා. එහෙනම් මේ මොහොතේ මරණමිනියා. මේ මොහොතේ නාකිය. මේ මොහොතේ ලෙඩෙක්. මේ මොහොතේ ඉපදෙච්ච එක. එහෙනම් ඕක තමයි තේරෙන්නේ සතර පෙර නිමිති. සතර පෙර නිමිති කියලා සිද්ධාත් කුමාරයා දැකලා තිබ්බේ නැත්තේ නැහැ. දැකලා තියෙන්නේ නැති. මලමිනි දැකලා ඇති. ලෙඩු දැකලා ඇති. අර දවස් හත දැන් අර මේ කොහෙද යන් කෙලිය බලන්න යද්දි දකිද්දි එයාට හිතට වැදුනේ ඒ වෙලාවද? මොකක්ද? මමත් මේ වගේ වෙනවා නෙමෙයි මේ මොහොතේ එහෙමයි. මේ වගේ වෙනවා කියන එක ස්වභාවය. ඒක යා තේරෙන්නේ නැති. මමත් මේ මොහොතේ එහෙමයි. මමත් දැන් ලෙඩෙක්. මමත් දැන් මලමිනියක්. මමත් දැන් නාකියෙක්. එයාට ඒක තේරුණා. අන්න ඒක තමයි සතර පෙරණින් දකින්න කියන්නේ. නෑ ඒකින් ගැලවෙන්නේ මොකද්ද තියෙන්නේ? ශ්‍රමණ රුවා. ශ්‍රමණයෙක් වෙන එක. ශ්‍රමණයෙක් වෙනවා කියලා කියන්නේ පියුරක් දරනවා කියන එකද? නෑ. ඔය විදිහට හිතන විදිය වෙනස් කරගෙන අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ. පබ්බජිතේන අභින්නම් පච්චවිච්ඡත. ආකල්පය වෙනස් කිරීම. පරපටිබද්ධා මේ ජීවිකාත් පබ්බජිතේන අභින්නම් පච්චවිච්ඡත. අනිත් අයගේ සමග බැඳිලා තියෙන ජීවිතය. බැඳිලා තියෙනවා කියන්නේ පරපටිබද්ධා. අනිත් අයගෙන් යැපෙන ජීවිතය. තමන් හම්බ කරගෙන කන්නේ නැහැ. මොකද වැඩක් නැහැ. බොරුවක්. මායාවක්. මේක නාකියෙක්. මේක ලෙඩ. මේක මැරෙනවා. මැරෙන දෙයක් මේ මොහොතේ මැරිලා තියෙන්නේ. මලකඳ. එහෙනම් මේක මොකද්ද නඩත්තු කරන්න තියෙන්නේ? සැරියුත් හාමුදුරුවෝ ගාවට ගෑනු කෙනෙක් ඇවිල්ලා අහනවා සැරියුත් හාමුදුරුවෝ වළඳවලා දෙන්නේ මේ බිම්බලා. බිම්බලාගෙන වළඳනවා වගේ නේ කියලා. එයා හින්ටයක් ගහනවා. ඒකර සැරියුත් හාමුදුරුවෝ කියනවා නෑ මම මේ උඩ බලාගෙන වළඳන. ඒකර ගෑනු කෙනා උඩ බලාගෙන වළඳනවා. නෑ මම මේ දිශාවක් බලාගෙන වළඳනවා. දිශාවක් බලාගෙන වළඳනවාද? නෑ මම මේ අනු දිශාවක් බලාගෙන වළඳනවා කියලා. ඊට පස්සේ ගෑනු කෙනා මට තේරුන්නේ නැහැ කියපේ. මම බිම් බලාගෙන වළඳනවා කියලා ගාම උඩ බලාගෙන වළඳනවා කියලා කියනවා. මම බිම් බලාගෙන වළඳන්නේ නැහැ. මම පොළොව කැණීම් පොළොව මේතන් බාස්තඩ අර මේවෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ ජීවිතාවෙන් නැහැ. එහෙනම් උඩ බලාගෙන ඉන්න හැටි වෙයි. මම නක්ෂත්‍ර විද්‍යාව ජ්‍යොතිෂ්‍ය ඒවෙන් තමයි ජීවිතය ගෙනියන්නේ නැහැ. උඩ බලාගෙන වළඳන්නේ නැහැ. දිශාවක් බලාගෙන වළඳනවා කියලා කියනවා. මම මේක එක්කෙනාගේ අංග ලක්ෂණ බලලා අංග ලක්ෂණ විද්‍යාවෙන් ජීවත් වෙන්නේ නැහැ. නනුදිතාව බලා වෙනවද මම මේකේක වෘතින් කර කර මගේ මිත්‍යා ජීවිතය දෙන්නේ නැහැ. එහෙනම් අර ගෑනු කෙනා කියනවා ඔබ තමයි සම්මා ජීවයෙන් සිටින එකම මුනිවරයා කියලා වැඳලා යනවා. දැන් සම්මා ජීවය කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මේ ජීවිතය රැකගන්න බොරුවට වෙහෙසෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ තමන් හම්බ කරගෙන කන්නේ නැහැ කියන එක. හම්බ කරගෙන කවන්න අවශ්‍යතාවයක් තියෙනවද මේ ශරීරෙට? නැහැ. මේක මොකක්ද? මලමිනිය ලෙඩ නාකි. එහෙනම් වැඩක් තියෙනවද? නැහැ. මේට අමතරව තව දුක් ටිකක් තියෙනවා. දැන් දුක් කියද කියලා දුන්නේ. ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය. තව එකක් තියෙනවා. ප්‍රියයන්හා එක්වීම. ප්‍රියයන්හා වෙන්වීම. ප්‍රියයන්ගෙන් වෙන්වීම. ප්‍රියයන්ගෙන් වෙන් වුණාම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන් විනාම දුකක් ඇති වෙන්නේ ඇයි? ඒකට මම හේතුවක් කියන්නම්. අපි හිතන් ඉන්නවා ප්‍රියයන් අපිත් එක්කම ඉන්න ඕනේ කියලා. ප්‍රියයන්ගෙන් වෙන් වුණාම දුකක් ඇති වෙන්නේ නැහැ. අප්‍රියයන් හා එකතු වුණාම දුකක් වෙන්නේ ඇයි?
අපි හිතන් ඉන්නවා අප්‍රියයන් කියලා කට්ටියක් ඉන්නවා කියලා. ප්‍රිය භාවය අප්‍රිය භාවය කියන එක අයින් කරොත් මොකද වෙන්නේ? දුකට කියන්නේ. එහෙනම් ප්‍රියයන් අප්‍රියයන් කියලා කියන බුදුහාමුදුරුවෝ එතනදී ඒක නෙමෙයි. අපිට ප්‍රිය කට්ටිය නෙමෙයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ අපි ප්‍රියයි අපි ජීවත් වෙනවා. අපි ලෙඩ වෙන්නේ නැත්තම්. හැබැයි ඒකත් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ අප්‍රියයන් හා සම් එකතු වෙනවා. ඒ කියන්නේ අපි ලෙඩත් එක්ක එකතු වෙනවා. අපි ව්‍යාධියත් එක්ක එකතු වෙනවා. අපි මරණයත් එක්ක එකතු වෙනවා. අපි ඉපදීමත් එක්ක එකතු වෙනවා. ඒක තමයි අප්‍රියයන් හා සංයෝගය එකතු වීම. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා කියන්නේ අපි කැමති බව නැති වෙලා යනවා. අපි ජීවිතේ අපි නිරෝගීවත් බව නැති වෙලා යනවා. තරුණ බව නැති වෙලා යනවා. ඒකට තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා කියන්නේ. නැත්නම් මේ තමන්ට ප්‍රියයන් නිය අප්‍රියයන්ගෙන් වෙන්ුණාම කියන එක අර තර්කේ දාපු ගමන් නැති වෙලා යනවා. ප්‍රිය අප්‍රිය කියලා වෙන් කරගත්තේ කවුද? තමන්. තේරෙනවද? ඒ කියන්නේ ඒකත් භෞතික දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය ජීවිතයේ දකින ප්‍රිය අප්‍රිය නෙමෙයි. අර අර එතන ගැඹුරු සිද්ධාන්තය තමයි කියලා දෙන්නේ. ප්‍රිය අප්‍රිය කියලා කියන්නේ ව්‍යාධිය, මරණය, ලෙඩවීම. තේරෙනවද? ඒක. ඊළඟට තියෙනවා යම් පිටයන් ලැබෙද තම් පෙ දුක්ඛ. තමන් කැමති දෙයක් තියෙනවා නම් ඒක නොලබුණොත් දුකයි. දැන් මේකට කැමති වෙනවා කවුද? මම මේක දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? දුකක්. තමන්ට කැමති විදිහට පවතින්නේ නැත්තම් දුකයි. දැන් මම මෙතන අතු ගාලා තියෙනවා. මම හිතනවා මේක අතු ගාලා මේක මෙහෙම්මම තියෙන්න ඕනේ. කවුරු හරි ආවිලා ඔකට කොහොම ගොඩක් හරි මොකක් හරි එකක් දාන. එතකොට මට මොකද වෙන්නේ? මං දුකක් ඇති කරගන්නවා. මොකද දුකක් ඇති කරගත්තේ? මම මේ කැමති විදියට තියෙන්න ඕන කියලා හිතුවා. මොකටද මං එහෙම හිතන්නේ? තමන්ගේ ළමයා පොඩි කාලේ මෙහෙම පවතින්න ඕන කියලා සමහර අය හිතනවා. ලොකු වෙලා මේ ලොකුනාට පස්සේ තමන් වත්තරලා යන්නේ නැතුව තමන් තලගන්නේ තලගයි කියලා හිතනවා. හැබැයි එහෙම වෙන්නේ නැති වෙනවා. මොකද වෙන්නේ? දුක් වෙනවා. මට තලකන්නේ නැහැ. මං කොහොමද මම මේගොල්ලෝ මං හැදුවේ? දුක් වෙනවා. ඒ දුක් වෙන්නේ. තමන්ට කැමති විදියට තියෙන්න ඕන කියලා හිතන් හිටියා. ඒ කියන්නේ මේ ශරීරය තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන්ද? අඩු ගන්න. දැන් මේ හිත තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන්ද? දැන් තමන්ට කැමති විදිහට පවත්ව ගන්න බැරි නම් ඒක දුකක්. අවසානයේදී කියන උදාහරණය සංකිට්ඨේන පංච උපාදාන සංගා දුක්ඛ. සංකිට්ඨ වශයෙන් මේ පංචස්කන්ධයම පංච උපාදාන සංගෙම දුක. ඒක ගැඹුරු සිද්ධාන්තයේ පස්සේ කියලාද? දැනට ආයතක දුකයි කියලා දේරුණා. ඒ කියන්නේ මේ නිවන් දකින්න හේතුව මොකද්ද? මේ දුක නිසා. දුක නිසා තමයි නිවන් දකින්න ඕන වෙලා තියෙන්නේ. මේ දුක් වලට තමයි එකතු වෙලා තියෙන්නේ. කායික දුක ඇති වෙලා තියෙනවනේ. මේ ලෙඩ වීම ඔක්කොම තියෙනවනේ දැන්. මේ මොහොතේ තියෙනවනේ. මානසික පීඩනය තියෙනවනේ. විඳවීම තියෙනවනේ. අඬනවනේ, වැළපෙනවනේ, ශෝක වෙනවනේ. කෑ ගහනවනේ. බිම් වැල්ල කෑ ගහලා තියෙනවනේ. කවුරුහරි මරුණා බිම් පෙරලි පෙරලි අඬලා තියෙනව නේද? පොඩි කාලේ. මොකද දුක වේදනාව පශ්චාත්තාපය ඒක නැති කරන මාර්ගය තමයි නිවන් දකින මාර්ගය. එහෙනම් ඊළඟට කල්පනා කරගන්න දැන් මේ දුක් ටික නැති කරන්න නම් අපි යන්න ඕන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගය තමයි නැති කර මේ අපි වඩන්න ඕන. දුක තියෙනවනම් අරෂ්ඨාංග මාර්ගය වඩන්න කලින් අපි බලන්න ඕනේ දුක නැති කරන්නේ කොහොමද? ඇයි මට මේ දුකක් ඇති වෙලා තියෙන්නේ? ඇයි දුකක් ඇති වෙලා තියෙන්නේ? දුකට හේතුව මොකක්ද? උපාසකම්. දුකට හේතුව මොකක්ද? උපාසකම්මගේ දුකට හේතුව මොකක්ද? මොකක් නිසාද මේ දුකක් මේ ඔක්කොම මේ දුක් දොලා ඔක්කොම ඇති වෙලා තියෙන්නේ? ඔව් අල්ලගත්තෙත් මොකක් නිසාද? ඈ? දැන් අල්ලගත්තේ නැත්තම් දුකක් නැහැ. දැන් අල්ලගන්නවා කියලා කියන්නේ මොකක්ද දැන්? ඈ? අදාති? ඔව් දැන් ජරා ගොඩක් තියෙනවා. ජරා ගොඩේ අල්ලගන්නේ නැහැ. දුකක් තියෙනවා. අල්ලගත්තා. ගල් දැනෙන්නේ නැද්ද? දුකට හේතුව ඒක. උපාසකම්.
ඉපදීම දුකට හේතු. දැන් දුකට හේතුව උපතයි කියලා මේ උපාසකම කියනවා. උපාසකම කියනවා අල්ලා ගැනීම කියලා. දැන් අල්ලා ගැනීම කියන එක මට ඔප්පු කරලා පෙන්නන්න. කොහොමද අල්ලා ගත නිසා දුක ඇති වෙන්නේ? දැන් Tamanට පිළිකාවක් හැදෙනවා. පිළිකාව අල්ලාගෙන නැහැ. ඒ දුකක් නැද්ද? කායික දුක නැද්ද? එදින් තියෙනවනේ. ඒකට හේතුව අල්ලා ගැනීමද? දැන් කකුල කැඩලා, දැන් වැඩිලා කකුල කැඩෙනවා. කායික වේදනාව දැනෙනවා. දුකයිනේ. ඒක අල්ලගන්නේ නැහැ හිතෙන්. ඒ දෙයින් දුකයිනේ. ඒ දුකයිනේ හිතෙන්. හිතෙන් දුක, හිතට දුක නැහැ. කායර දුකයිනේ. එහෙනම් මොකද්ද හේතුව? දුකට හේතුව මොකද්ද? ඉපදුණු නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉපදුණ නැත්තම් මේ මොකක්වත් නැහැ. තමයි තරහා ගියාම කියන්නේ. මේ ඉපදුණ නැතනම් මේ ඔක්කොම නැ උපත නිසා තමයි මේ දුක් ඇති වෙලා තියෙන්නේ. හරිනේ. එහෙනම් අපි නැති කරන්න ඕනේ මොකක්? උපත. උපත නැති කරන්න නම් බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේක හේතුඵල දහමක්. හේතුව නැති කරන්න. ඵලය නැති කරාට වැඩක් නැහැ. හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතුන් නැත ඇතිවෙච්ච දේ හේතුව නැතිවීම නැති වෙලා යනවා. එහෙනම් උපතට හේතුවයි නැති කරන්න. උපතට හේතුව මොකක්ද? උපතර හේතු ඉපදුනේ ඇයි? තණ්හාවද උපතට හේතු? උපතට හේතුව මොකක්ද? කල්පනා කරලා බලන්න. ඉපදෙන්නේ මොනා තියෙන නිසාද? උපාසකම්මලක් තින්කමක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඡන්දාසමනා පද සුජාතාවතෙන් ධන සම්පත් ලැබීමෙන් හා භවෝග සම්පත් පරිභෝජනය කිරීමෙන් සතුන් මහරාජිකාදී සදිව ලෝකයන්හි ඉපද සදිව මනුෂ්‍ය සම්පත් විඳ මොනාද? ඒ තණ්හාව තමයි, ආශාව තමයි. ඒ වුණාට මොකක්ද ඒකෙන් ඇති වෙන්නේ? තමන් කරපු දේ නෑ. දැන් පින්කමක් කරලානේ බලාපොරොත්තු වෙන්නේ. පින්කමක් කරාම එහෙනම් අරව ලැබෙනවා නම්. දැන් පින කියන්නේ මොකද්ද? කර්මය. නේ? පව කියන්නේ මොකද්ද? කර්මය. එහෙනම් ඉපදෙන්න හේතුව මොකද්ද? කර්මය. මේ කර්මය තමයි මේ කර්මය වෙලා තියෙන්නේ. ඉපදෙන්න හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? කර්මය. කර්මය තමයි අපිව ගෙනියන්නේ. තේරුණාද? කොහොමරි සැපර හෝ වේවා දුක් හෝ වේවා කොහොමරි ගෙනියන්නේ ඉපදීමක් විදිහට කර්මය. දිව්‍ය ලෝකෙ ඉපදුනත් අපායෙ ඉපදුනත් කොහොමත් උනත් ඉපදෙන්න හේතුව මොකද්ද? කර්මය. හරිනේ. දුකට හේතුව උපතයි. උපතට හේතුව කර්මය. කර්මය කියලා කියන්නේ මොනවාට? කර්මය කියන්නේ ක්‍රියා. ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. මොනවාද ක්‍රියා? හොඳ ක්‍රියා, නරක ක්‍රියා. තින් පව්. පින් කරලා මොනවද වෙන්නේ? පින් කරොත් අතර ගමන් කරනවා. දික් වෙනවා නේද? ගමන් කරනවා. පව් කරොත් ඒත් ගමන් කරනවා. පින් කරොත් අපදායක ලෙස, පව් කරොත් දුක්දායක ලෙස. ඒකනේ පින් කරලා බලාපොරොත්තු වෙන්නේ අර වගේ සිරු සම්පත් ලැබීමෙන්, ධන භෝග සම්පත් ලැබීමෙන්, අන්තිමට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවටත් ගිහිල්ලා එයාගෙන උත්පන්න අහලා එයාටත් දන් දීලා ඔක්කොම කරලා මල මගුලයි. මම ඕක අහලා දැන් අපේ පන්සලේ කියනවනේ ඔක හැමදෙස්සම. මම තරමාවකල් මොන මතකත් නැහැ. ඒ පින්වාකේ කියලා කියනවා තියෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට කියලා උන්වහන්සේටත් දැන මේ 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 පරිත්‍යාග කරලා උන්වහන්සේටත් මේ දන් දීලා පාරමිතා පුරලා අන්තිමට උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවකට නිවන් දකින්න කියලා කියනවා. මං ගෙන් කිව්වා එයා හඳුරන්නට හඳුරන්න පින්වාකේ කියන්නේ නැතුව තිබ්බ මන් දානයක් දෙන්න. මගේ උපන්දිනේ දාන දුන්නා මං කිව්වා පින්වාකේ කියන්නේ තහනම්. මොකක් නැතද? මං කිව්වා මට ඕනේ නැහැ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට යන්න. මට යන්න බැහැ කිව්වෙත් ඔතන. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට ගියත් අහන්න ලැබෙන්නේ මොනවාද? චතුරාර්ය සත්‍ය. එහෙනම් ඇයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ වෙනකන් ඉන්නේ? චතුරාර්ය සත්‍ය කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ හිතනවා කියලා දෙන්න කෙනෙක් නැති නිසා මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙන් මේගොල්ලෝ අහගෙන. මොකද ඒගොල්ලන් දන්නේ නැහැ. මොකද හරියටම බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ.
චතුරාර්ය සත්‍ය දකිනවා. යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති. සෝ මං පස්සති, යෝ ධම්මං පස්සති. කොහොමද ධර්මය දකින්නේ? එහෙනම් බුදුහාමුදුරුවෝ දකිනවා. කොහොමද බුදුහාමුදුරුවෝ දකින්නේ? එතකොට ධර්මය දකිනවා. කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැති නිසා තමයි ඔය වෙලා තියෙන්නේ වින්න අයියේ. ඔහම දවසක් ආරංචියක් යනවා බුදු කෙනෙක් පහල වෙලා කියලා. මිනිස්සු හොෝගාල දුවගෙන යනවා. බුදුවරේ පහල වෙලා දැන් හරි ආසාවෙන් මිනිස්සු යනවා. එරළගෙන යනවා. කොහොම දුවගෙන යන්නේ? බුදු කෙනෙක් පහල වෙලා ආරංචියට. යද්දි වයසක හාමුදුරුවෝ කෙනෙක් ඉන්න බාර හිමින් ඇවිද. ඒ හාමුදුරුවෝ පෙරළගෙන දුවනවා. බුදුහාමුදුරුවෝ ගිනන යන්නේ හාමුදුරුවන් එවලා නැහැ නේ. පෙරළගෙන දුවනවා. දුවල දුවල යද්දි තරුණ කෙනෙක් දකිනවා. තරුණ කොල්ලෙක් දැකලා බලනවා මේ වයසක හාමුදුරුවෝ කෙනෙක් කියලා. නැගිටවලා බෙහෙත් කරලා බෙහෙත් කරලා කියන්නේ තුවාල වල තිබ්බ චුට්ටක් තුවාල පිහදාලා වතුර ටිකක් දීලා ආනෝ ඔබ වහන්සේ මේ අත කොහෙද මේ වදින්නේ කියලා. ඔබ වහන්සේ කවුද කියලා අහනවා. මම මේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මිනිස්සු බුදුවරයෙක් හොයාගෙන යනවා. බුදුවරයව තාගගෙන. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සු බුදුවරු අඳුරන්නේ නැහැ. බුදුවරු කියලා හිතන් ඉන්නේ මේ තේජස්ත්‍රියෙන් බබලනෝ. මෙහෙම දැන් බුදුහාමුදුරුවෝ ඉදිරියත් දිවි දිනනෝ. දැන් මෙහෙම තියෙනවා වටේට මේක. උඩට තියෙනවා ගානට මෙහෙම. දැන් පින්තූර තියෙන. පින්තූර විදියට බුදුහාමුදුරුවෝ කියලා හිතනවා. කවදාවත් බුදුහාමුදුරුවෝ විදියට එන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ කොහොමද එන්නේ? දැකලා අහලා තියෙනවා. අනාගත වංශ දේශනාවේ තියෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ එන්නේ. මේ අපේ බුදුහාමුදුරුවෝ පියුම්දී අත්හැරලා ගිහිල්ලා වනගත වෙලා මේ ඉරිත් සිවුරු කපලා කපලානේ මහලාගත්තේ. එහෙම අඳගෙන හිටියා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මෙහෙම නෙමෙයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ රත්තරන් පෙරවන්. රත්තරන් ආභරණ පරණ. රත්තරන් පෙරපු දෙයක් දාන. මාලිගාව ඇතුළමයි ජීවත් වෙන්නේ. දවස් 7යි දුෂ්කර ක්‍රියා කරන්නේ. කැපට ඉන්න. ඒ කියන්නේ මිනිස්සු හිතන් ඉනවා කැප වින්දාම මේ නිවන් දකින්න බෑ කියලා. සමහර හාමුදුරුවෝ හොඳට ඉන්නවනේ හොඳ ධර්මාසන තියෙන ලස්සන ධර්මාසන හොඳ බෙන්ස් කාර් තියෙනවා. එතකොට හිත කියනවා මේ හාමුදුරුවෝ නිවන් දකින්නේ. සමහර දාට ඒ හාමුදුරුවෝ විතරයි නිවන් දැකලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ මේ භෞතික දේවල් තිබ්බත් නැතත් අපිට මනින්න බෑ බුදුවරේ. මොණිවරේ, කල්යාණ මිත්‍රේ, නිවන් දැකපු කෙනේ. සත්‍යබෝධ කරපුගෙන මාර්ගඵලලාභයක අඳුරන්නේ බෑ. මාර්ගඵලලාභයක අඳුරන්නේ බෑ අපිට මේ භෞතික දේවල් වලින්. එයා කැපට හිටියත්, දුකින් හිටියත් අපිට එයාත් එක්ක කතා බහ කරලා විතරයි අඳුර ගන්න පුළුවන්. කතා බහ කරත් අපාලට අඳුරන්නේ බෑ. හැබැයි එයා ප්‍රකාශ කරොත් අඳුරන්න පුළුවන්. නිවන් දැකපු අය ප්‍රකාශ කරනවද නැද්ද? තමන් නිවන් දැකලා කියලා ප්‍රකාශ කරනවද නැද්ද? ඒකට උත්තර දෙන්න දන්නගෙන උපාසක මුලින්නම් බලමු. නිවන් දැකපු කෙනෙක් කියනවද? උපාසකම ඕනනම් ඕන නැත්තන් නෑ කියනවද? නිවන් දැක රෝවාන් වුණා කියන සක්විදාගාමී වුණා කියන මම සක්විදාගාමී වුණා කියලා අවශ්‍ය මොහොතකදී කියන්න පුළුවන් ද නැද්ද? උපාසකම රූපාසකම පිළිවත් කියන්නේ රූපාසකම කියනද නැද්ද? කියන්නේ නැද්ද? නැමද කියන්නේ නැමද? රත්මලන්නේ උපාසකම කියනවද නැද්ද? හිතාගන්න රූපාසකම මාර්ගේ නේ මං අහන්නේ. Taman දැක්කද නැද කියලා. පිටිපස්සෙන් කතා කරමු. මේ එහෙනම් කියන්නේ නැත්තම් මුලින්ම ඔය වැරද්ද කරේ කවුද? බුදුහාමුදුරුවෝ කියන උපකාජීවත මේ දෙව් දිව්‍ය බ්‍රහ්ම ලෝකේ මම තමයි එකම රහත. මාවරද්දන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කොහොමද මාන්නේ? මාන්නේ වැඩි නේ. නැහැ මාන්නයක් නැහැ කිසිම. මොකද්ද මාන්නයක් නැහැ කියන්නේ? දවසක් කොහම ඉන්න මේ සරුත් හාමුදුරේ, මුගලන් හාමුදුරේ, ආනන්ද හාමුදුරේ සිවුරක් මහන. සිවුරක් මහද්දි එක එක්කෙනා ඉදින් වැඩ කරන එක්කෙනෙක් මහනවා, එක්කෙනෙක් කපලා දෙනවා, එක්කෙනෙක් නූල් ගණක් දෙනවා. අරම මේ ඔය මොකද බුදුහාමුදුරුවෝ දකිනවා මේ ගෝලියෝ ටික ඔක්කොම වැඩදී මමත් මොකක් කර වැඩක් කරන්න එපා කියලා මේ රෙදි ටික අරන් ගිහලා තාරිපුත් හාමුදුරුවන්ට දෙනවා මහන්න කියලා.
මම එහෙනම් මේක කරන්න කියලා බුදුහාමුදුරුවෝ අර කපන රෙදි ටික ගිහින් ඔක්කොම දෙන. ඒතර මාන්නේ තියනවාද? ගෝලයට මේ සිවරම්මහන උදව් කරු. මාන්නේ තියනවාද? ඒත් කියනවා මම තමයි මේ ලෝකෙ ඉන්න එකම රහත. මම තමයි එකම සම්මා සම්බුදු. මහා පරද්දන්න පුළුවන් කෙනෙක් වන්නේ. ඒ කියන්නේ අපිට අඳුරන්න පුළුවන් දෙයක්. දැන් ප්‍රතිම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ප්‍රතිම සූත්‍රයේදී කියනවා රහතන් වහන්සේලා හැමෝම ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මම රහත් කරා. මම කරන්න ඕනේ ඔක්කොම කළා. මම දැන් සතර නවතරතු. එහෙම කිව්වට පස්සේ සුසී මහඳුර අහන් එනවා. එයා රහත් වෙලා නේ. එයා අහන් ඉඳලා ඒ හාමුදුරුවන්ගෙන් අහන ඔබ වහන්සේ ඇත්තටම රහත් වෙලාද? ඔව් අපි රහත් වෙලා තමයි. ඊට පස්සේ කියන මේ ඉතින් කොයි ඉරදි නෑනේ. කොයි උඩින් යන්න බෑනේ. කොයි දිබ්බ චක්කු නෑනේ. දිබ්බ තෝත නෑනේ. ඉතින් එහෙම අහන. ඉතින් අපි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ. අපි මේ ප්‍රඥා මාර්ගයේ පැත්තේ අපි ඉර්ධි ගන්න ඒ පැත්තෙන් ගියපු කට්ටිය නෙමෙයි. ධ්‍යාන ගොඩක් කල් පුරුදු කරපු කට්ටිය නෙමෙයි. අපි නිවන් දකින නිවන් මාර්ගයේ ගියපු කට්ටිය කියලා කියනවා. ඊට පස්සේ කියනවා මට පිළිගන්න බෑ එහෙම කියලා සුසීම ආමරු කියනවා. එතකොට ඒ රහතන් වහන්සේට කියනවා ඔබ පිළිගත්තත් නැත්නම් අපි රහතන් වහන්සේලා තමයි කියලා යනවා. එතකොට රහතන් වහන්සේලා කියන්නේ නැද්ද? අවශ්‍ය වෙලාවට කියනවා. ඒක බුදුහාමුදුරන්ගේ සුසීම ආමරු ගෙන් අහනවා. බුදුහාමුදුර අරගොල්ලෝ රහතන් වහන්සේලා කියලා කියනවා. ඒක ඇත්තද? ඊට පස්සේ ප්‍රතිම මහඳුරන්ට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ රහත් වෙනවා. හැබැයි ආඩේ ඉරිදි නෑ. ඉරිදි නෑ. එයාට තේරෙනවා ඉරිදි නැතුව රහතන් වහන්සේලා ඉන්නවා කියලා එයාටම තේරෙනවා. ඒ කියන්නේ ඉරිදි තියෙන ඕන රහතුණා කියලා නෑ. සෝවාන් වුණාම ඉරිදි තියෙනවා කියලා සමහර අය හිතනවා. සෝවාන් වුණා ඉතින් සමහර අයකින් එහම සෝවාන් වුණාද කියලා සෝවාන් වෙච්ච අය ඉන්නවද කියලා එයා සෝවාන් වෙන්න බෑ. මොකද එයා කොහොම ඉන්නේ නැහැ සෝවාන් වුණා. මම අහන්නේ කොහොමද ඉන්නේ? ඒක මං හිතන්නේ සෝවාන් වුණාම නිකන් උඩින් යනවා වගේ නේ හැමතෙ විදියට යන්න ඕනේ කියලා. අනක්වත් එන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක අවබෝධය ඇතුලේ තියෙන එක. එහෙම නැතුව බාහිරයට පේන්නේ නැහැ. මං ඒ ප්‍රශ්නේ ඇදලා ගත්තේ දැන් මේ කාලේ තියෙන ප්‍රශ්නේ නේ මං දැක්කා කියලා සමහර අය කියනවා. සමහර අය බයිනෝ. සමහර අය බයින්නේ නැහැ. මං කියන්නේ කිසිම කෙනෙක්ට බයින්නේ නැහැ. මොකද නිවන් දැක්කා කියන එකවත් වටිනවා. නිවන් දැකෙල නැහැ කියලා නිවන් දකින්න බෑ කියලා කියන සමාජයක Taman නිවන් දැකලා හරි නිවන් දකින්න පුළුවන් කියලා හරි කියන එකෙන්ට බයින්නේ නැත. බැරි වෙලා හරි ඒගොල්ලෝ නිවන් දැකලා හිටියොත් ආර්යපවාදය කියන එකට අහුවෙනවා. ආර්යපවාදය තමයි මේ පංචානන්තරේ පාප කර්ම වලින් ඊටත් වඩා ඒ ළඟටම භයානක පාප කර්ම. මොකද ඒකට අහුනොත් ආර්යපවාදයට අහුනොත් ආර්යයන් වහන්සේ කෙනෙක්ට නිඳා කරොත් Tamanට ඒම් ආත්මෙදී සමාව ගන්නකම් තමන්ට මාර්ගඵලයකටපත් වෙන්න බැරි වෙනවා. පත් වෙලා හිටියත් එතනින් ඉස්සරහට යන්න බැරි වෙනවා. හිර වෙනවා. ඒක නිසා කිසිම කෙනෙක්ට බයින්න එපා. මොකද එයාගේ භෞතික දේවල් දැකලා අපිට කියන්න බෑ යා රහත් වෙලාද නැද්ද? සෝවන් වෙලාද, තපුර දාගම් වෙලාද, අනාගම් වෙලාද කියලා කියන්න බෑ. නිසා කිසිම කෙනෙක්ට ඒ බයින්න කරන ඒව කරන්න එපා. නිවන් දැක්ක කියලා කියන ගැටිය. දැන් නිවන් දැකින මාර්ගය අපි දැන් කතා කරගෙන ගියා. එහෙනම් පින්පව්. පින්පව් නිසා තමයි ඉපදෙන්නේ. ඉපදුන නිසා තමයි දුක් වෙන්නේ. එහෙනම් කර්මය කියන පින්පව්. හෙවත් කර්මය කියන එකට නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? තේරුණාද? ඉපදීම ඇති වෙන්න පිනුත් හේතු වෙනවා කියලා. එහෙනම් පින් කරන්න ඕනද නැත්නම් නොකරන්න ඕනද? ඈ? පින් කරන්න ඕනේ. එහෙනම් ඉපදෙනවා. පින් කරාම ඉපදෙනවා නම් පින් කරන්න ඕනේ කියලා කියන්නේ කොහොමද? පින්පව් දෙකම නවත්තන්න ඕනේ. පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා. ඉබදම දැන් පින් කරන්නත් ඉන්න බලන්න. උපාසකම් වල එහෙම කැමති නැහැ පින් කරන්න එපා කියනකොට. නේද? කොච්චර පින් කරාදනේ? පින්කම් කොච්චර කරලා තියෙනවද නේද උපාසකම්? නේද? දැන් පින් කරන්න එපා කියලා කියනවා හාමුදුරු. පළවෙනි පාරනේ මේ භාවනා වැඩසටහනට ආපු හාමුදුරු කෙනෙක් කියලා දෙනවද මෙහෙන් පින් කරන්න එපා කියලා? මං කියනවා පින් කරන්න එපා කියලා. පුළුවන් ද පින් නොකරින්? ආ නිවන් සැක ප්‍රාර්ථනා කරන කෙනා එතන පිනක් නෙවෙයි දුන් කුසලයක් නෙති. පින කියලා කියන්නේ ආසාවත් එක්ක එකතු වෙච්ච එක.
කුසලය කියලා කියන්නේ ආසාව නෙමෙයි. නිවන් අපේක්ෂාවෙන් නිවන කියන එක හේතු වෙච්ච දෙයක්. කුසල් වර්ග දෙකක් තියෙනවා. අත්ත් කුසල, අනත්ත් කුසල. අත්ත් කුසල කියලා කියන්නේ අර්ථාන්විත කුසල. ඒ කියන්නේ නිවන් දකින්නම හේතු වෙච්ච ඒවා. අනත්ත් කුසල කියලා කියන්නේ ඔය පින් කියන ඒවා. තේරුණාද? පින්කම් වලට කියනවා අනත්ත් කුසල. එහෙනම් කරණීයක සූත්‍රයේදී කියන්නේ මොකද්ද? කරණීය අත්ත් කුසල. කරන්න මොනවාද? අත්ත් කුසල. කරණීය න අත්ත්. මත්ත වෙනවා සම්දි වෙනවා. අත්ත් කුසල කරන්න කියලා කියන්නේ. එතකොට මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? කාමේසු විනේය ගේදං නහිජාදු ගබ්බතේය පුනරේ තීති අනාගාමී වෙනවා කියලා කියන්නේ. රහත් වෙනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ. කාමේසු විනේයගේ දැන් නහජාදු ගබ්බ. ගබ්බ කියන්නේ ගර්භාෂය. ගර්භාෂයේ විතරද ඉපදෙන්න ඕන තැනකට තියෙන්නේ? නෑ. තියෙන ඕපපාතික සංසේචක. ඒව තියෙනවනේ. ගබ්බ තෙයියම් පුනරේදී. ඒ කියන්නේ මව කුසකට එන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී වෙනවා. අනාගාම වෙත උතුම සුද්ධාවාසී නම් එහෙම පිරිනම් පාන. මව කුසකට එන්නේ නැහැ. එන්නේ මා මෛත්‍රී පිටෙන් ඒ නිවන් මාර්ග ගියොත් ලැබෙන්නේ අනාගාමී ඵලයේ හැමම ලැබෙනවා. ඒ කාම කර්ණීමේ සූත්‍රය තියෙන්නේ හැම. එහෙනම් පින්පව් නොකරන්න. හැබැයි පින්පව් නොකරින්න බෑ අපිට. පින් සිද්ද වෙනවා. හැමතිස්සෙම. පොඩි දෙයක් දුන්නත් ආඩාරේ පිනක් සිද්ද වෙනවා. හැබැයි පුණ්‍ය පව පහිනස්ස සබ්බ නැති ජාගරතව බයං. බයක් නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? පින්පව් නැති වෙලා යන්න ඕනේ. නැති කරන්න ඕනේ. පින්පව් නැති කරන්න පින්පව් වලට හේතුව නැති කරන්න. කර්මයට හේතුව මොකද්ද? පින්පව් වලට හේතුව මොකද්ද? සත්තු මරන්න මොනා නිසාද? මිනිස්සු. මදුර එකක් මරලා තියෙනවද පොඩි කෙනෙක්? තියෙනවනේ. මරලා තියෙනවනේ. මරලා තියෙනවනේ බලන්න. මරලා තියෙන්නේ මොකක් නිසාද? තරහ. තව? ආතාවට මරලා නැද්ද? ඈ? කුඹියෙන් මරලා නැද්ද ආතාව? බොරු කියලා නැද්ද ආතාව? ආසාවටනේ කියන්නේ. ඉතර කිව්වහරි ආසාවටනේ කියන්නේ. වසකමත් ආසාවටනේ කියන්නේ. ආසාව තියෙනවනේ. ආසාවනේ කිසිම ආසාවක් නැහැනේ. එනේ ඉපදෙන්නේ නැහැනේ ආයි. මේ තමයි අන්තිම නහිජාදු ගබ්බසෙයම් පුනරේතීති. නේ? එහෙම දැත්ත අග්ගෝමත්මි ලෝකස, ජෙට්ටෝමත්මි ලෝකස, අයමන්ති මාජාති නැත් දැන් පුනබ්බව. මට පුනරබජයක් නැහැ. එහෙමනේ කියන්නේ නේ? දැන් ආතාව නැත්තම් කර්මේ නැහැ. කර්මේ නැත්තම් ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැත්තම් දුකක් නැහැ. ඒ කියන්නේ පස්සම කිසිම දුකක් නැහැ. මොනාවලක් කමන්නේ. දැන් ඇවිල්ලා බෙල්ල කැපුවත් කීයටක් දාලා දෙපෙතෙන් ඇද්ද දුකක් නැහැ. නේ? නැහැ නේද? නේ මරන්නේ නේ. උන් කීයට දාලා දෙපෙතෙන් ඇද්ද? හිමින් හිමින් මරුවොත් එකපාර මරන්නේද? නෑ නෑ මරුවොත් දුකක් නැද්ද? මරණය නෙමෙයි අර වාගේ කපද්දි. නෑ හිතර වේදනාවක් නැති නෑ මම මේ මම්මාව මේ කපනවා දාගෙන කියලා. දැන් ළමයා වගේ ඉඳින්ම අරගෙන එතන තියලා ගලකින් ගහලා ඔලුව චප්ප කරපිය. ළමයා එහෙම ගෙනද මුණු පුරාවේ දුකක් ඇති වෙන්නේ නෑ. උනේ නැති නිසා දන්නේ නෑ. උනාට පස්සේ තමයි තේරෙන්නේ කෑ ගන්න කෑ ගෙයිදනේ. ඒ කියන්නේ ආසාව නැති වෙලාද? සම්පූර්ණයෙන්. ඒක තමයි. ආසාව අඩු වෙලා, ආසාව අඩු වෙලා නෙමෙයි, ඔය ඉන්ද්‍රිය දුබල වෙලා. ඉන්ද්‍රිය දුබල වුණාම කරන්න තියෙනේම කරගන්න විදියක් නැහැ. පෙනීම, ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම මතක් වීම. ඒවා දුර්වල වෙලා. දුර්වල වුණාම හිතනවා තමන් ආසාවෙන් මිදිලා කියලා. ගොඩක් අය වයසට ගියාම rahat වෙලා කියලා කියන්නේ ඔන්න ඒ කාරණාම නිසා. වයසට ගියපු ගොඩක් අය ගොඩාක් වයසට ගිහුවයි සමහර අය කියන්නේ මම රහත් වෙලා කියලා හාමුදුරුවෝ. එහෙම කියද්දී ඒ වෙන්නේ මොකද හේතුව? පොඩ්ඩක් භාවනා කරපු ගමන් හිත සමාධියටපත් වෙනවා සමහරලාගේ. එතකොට එයා හිතනවා තමන් රහත් වෙලා කියලා. මොකද ඉන්ද්‍රිය දුබලයිනේ. එයාට ඉතින් රාගය ඇති වෙන්නේ කොහොමද ඉතින්? මේව ඉතින් ඔක්කොම රාගය ඇති වෙලා ඉවර වෙලා දැන් ඉතින් කෑලි ගෙවිලා ඉවරයි. වැඩක් නැති වෙලා තියෙනවා. ඒක නිසා එහෙම හිතනවා. උපවාසකම් වල ආතාව තියෙනව නේද? ඈ? ආතාව තියෙනවා. ආතාව නැත්තම් ඉපදෙන්නේ නැති වෙනවා. ඉපදෙන්නේ නැහැ කියලා ස්ථිර මේවා තියෙනවද? තීරණයක්. ඉපදෙන්නේ නැහැ කියලා තමන් දන්නවද? තමන්.
ලබන ආත්මයක් නැහැ කියලා තේරෙනවද? එහෙනම් ඒ ආසාව තියෙනවා. එහෙනම් ආසාව තියෙනවා. ආසාව තියෙනවා. ඒ කියන්නේ පින්පව් වලට හේතුව මොකද්ද? පින්පව් වලට හේතුව ආසාව. ආසාව නිසා තමයි නේ සතර යන්නේ. ආසාවට හේතුවක් තියෙනවා. ආසාවට හේතුව මොකද්ද? ආසාවට හේතුව මොකද්ද? මොකටදම? දැන් තණ්හාව ආසාව කිව්වම දෙක සමානයි වගේනේ. ඒ තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාව කියලා කියන්නේ රාගය, ආසාව, තරහව, මෝඩකම කියන තුනම එකතු වුණාම තමයි තණ්හා කියන්නේ. අපි පාලි වචන පැත්තකින් කියනවා. පාලි දන්නේ නැති පාලියක් කතා කරපු නිසානේ මෙතරකල් තේරුන්නේ නැති ඔය. දන්න සිංහලෙන් කතා කරමු. ආසාව. ආසාවට හේතුව. මොකක්ද? දැන් මේකට ආස කරනවා. මේක හදලා තියෙන්නේ රත්තරන් වලින් කියලා මං කියනවා. දැන් ආතයි. හරි ආතයි රත්තරන් නේ අම්මට තියෙන. හැබැයි මම මේක හදලා තියෙන්නේ අසුචි වලින් හදලා. මම මේකට රත්තරන් පාට පේන්ට් එකක් දාලා තියෙනවා. දැන් මං කියලා දෙනවා මෙන්න මේ. දැන් මේක අසුචි වලින් හදලා තියෙන්නේ. දැන් ඒකට ආතාව මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මොන ලාම රත්තරන් උලියක් තිබ්බලු පරම්පරාවෙන් උරුම වෙච්ච. අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියලු. දැන් පරම්පරාවෙන් උතුරුම් වෙච්ච රත්තරන් ගුලියේ මුලින්ම අයියට ආйти වුණා. තාත්තා මරුණාට පස්සේ. මල්ලිත් දැන් හොඳටම තරහයි. මල්ලිටින් රණ්ඩු කරන මටත් භාගයක් දෙන්න. මගේ තාත්තා අපේ දෙන්නගෙන තාත්තානේ. දෙන්න රණ්ඩු වෙනවා. රණ්ඩු වුණාට පස්සේ උසාවියට ගිහිල්ලා බලන දැන් බෙදාගෙන බර රණ්ඩු වෙනවා. රණ්ඩු වෙද්දී උසාවියෙන් කියනවා පරීක්ෂා කරමු කියලා. රත්තරන් කොච්චර තියෙනවද? බලද්දී රත්තරන් නෙමෙයි වටින් නැති නිකන් ගල් జాතිය. ඊට පස්සේ ඒක නිර්දේශ කරලා කියනවා එතකොට කියනවා අයියා කියනවා මල්ලියෝග තියාගන්න තමක් නැහැ මල්ලි කියනවා නෑ මට එපා අයියම තියාගන්න දැන් තියාගත්ත එක එහෙම මොනවා වෙලාද ආතාව නැති වෙලා මොකද ඒක රත්තරන් ගුලියක් කියලා හිතුණු නිසා හිතුවා ආස කරා ඒක රත්තරන් නෙමෙයි කියලා දැනගත්තාම මොකද උනේ ආතාව නැති වෙලා කියලා ඉබේම ආතාව නැති කරන්න බෑ ඉබේ නැති වෙනවා මොකක් කරාම නැති වෙන්නේ මේවැ යථාර්ථයේ දැනගත්තාම දැන් වටාපතේ යථාර්ථය දැක්කම වටාපතර ආතාව නැති වුණා. එහෙනම් යථාර්ථය නොදැනීම නිසා ඇති වෙන්නේ මොකද්ද? ආතාව. ආතාවට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොදැනීම. නොදන්නාකම. සත්‍ය නොදන්නාකම. අසුතවා පෘථග්ජන. අහල නැති කට්ටිය පෘථග්ජනය. සුතවා ආර්ය ශ්‍රාවක. අහපු කෙනා ආර්ය ශ්‍රාවකී. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සත්‍ය අහගන්න. මෙහෙම දේශනාවක් කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. මේ ලෝකේ දරුවෝ තමයි ඉන්නේ. දරුවෝ තමන් කවුද? දරුවෙක් නෙමෙයි තමන්. කාගේ හරි? තමන්ගේ දරුවෝ කවුද? කාගේ හරි? දරුවේ. අල්ලපු ගෙදර කෙනා? දරුවෙක් නේ. ඔබටම තේරුණාද? තමන් දරුවෙක් කියලා තේරුණාද? අල්ලපු ගෙදර කෙනා? දරුවෙක් නේ අත්තාගේ හැරේ තමන්ගේ තියා ඒත් දරුවෙක් නේ ඥාතියෙක් ගමේ ලෝකේ හැමතැනම ඉන්න මිනිස්සු දරුවෝ එන හරකෙක් කාගේ දරුවෙක් ඒත් දරුවෙක් මදුරුවෙක් එහෙනම් දරුවෝ මැරලා නැද්ද දරුවෝ මරලා නැද්ද ඉතර මරලා තියෙනවනේ දරුවෝත් මරනවා මදුරුවෝ මරලා තියෙනවා එහෙනම් මදුරුවත් දරුවෙක් ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොම කවුද? දිව්‍ය බ්‍රහ්ම චක්‍රයේ ඔක්කොම කවුද? දරුව. කාගේ හරි? දරුව. දරුව කියලා තේරුණානේ. මේ ලෝකේ මේ දේවල් මොනවාද? මේ පොටුව මොකක් විදියට ගන්න පුළුවන්ද? ඒ දරුවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. නේ? එහෙනම් දරුවට ඒක ධනයක්. නේ? මේ ධනයයි දරුවයි කියන ලෝකේ දෙය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පණ තියෙනවා පණ නැහැ. මේ ලෝකෙම ගත්තහම මොකද්ද ස්වභාවය? පණ ඇති පණ නැති. පණ ඇති පණ නැති කියලා දෙකක් තියෙනවා මේ ලෝකෙ. පණ ඇති පණ නැති කියන ස්වභාවයන් දෙක තියෙන නිසා තමයි මේ ලෝකේ අපිට මේ විදිහට පේන්නේ. පාස කම්මල ඉන්නවා මේ පණ නැති දේවල් තියෙනවා. හරිනේ? දැන් පණ නැති ස්වභාවය ගැන කල්පනා කරමු. පණ නැති ස්වභාවය ගැන කල්පනා කරද්දී
දැන් මුලින්ම දරුවව ගමුකෝ. දරුවා. දරුවා හැදිලා තියෙන්නේ මොනෑ? දරුවා කියන්නේ තමන්. තමන් කියල තමන් හැදිලා තියෙන්නේ මොනෑ? නැමෙ ස්වභාවයෙන් සාමාන්‍යයෙන් පේන මොනෑන්ද තමන් හැදෙන්නේ? අම්මගේ තාත්තගේ ලේවලින් නෙමෙයිද පොඩි කාලේ ඉපදුන්නේ? ළමයා හැදුනේ. ශුක්‍රාණුයි ලිම්බය එකතු වෙලා ඒ ශක්තිය ගිහිල්ලා ඒ ශක්තියෙන් තමයි හැදුනේ. එහෙනම් ලේවලින් නෙමෙයිද මේක හැදෙන්නේ? මේ ශරීරය හැදලා තියෙන මොනෑන්ද? ලේවලින්. ලේ හැදලා තියෙන මොනෑන්ද? වාසගම්. අකන ආහාරවල. ඒ කියන්නේ දරුවෙක්ද තියෙන ලේවලින් ලේ හැදලා තියෙන්නේ ආහාරේ. මේ වේගෙන් මම කියාගෙන නැන්ති මේ කරුණ තේරෙනවනේ. ඉතින් අපි පාසකම් කරන කොහොමද දන්නේ නැහැ. දන්නේ නැහැ නේ. දන්නවනේ කරුණ. පාසකම් කරලා දෙන්නට කිය වේගෙන් කිය තේරෙනවනේ. නේ? තේරෙන්නේ නැත්නම් තේරෙනවනම් අහන්න. තේරෙනවනේ? තේරෙනවද? කියන එක. කියන දේවල් තේරෙනවද? ඔය පාසකම් ගහ. ඈ? කියන එක තේරෙනවනේ. ඔය පාසකමට තේරෙනවනේ. හරි. දැන් මේ දරුවා හැදිලා තියෙන්නේ ලේවලේ. ලේ හැදිලා තියෙන්නේ ආහාරවල. හරිනේ? දැන් අපි හදනවා මේ කෑම එකතු කරලා මේ එක පිළිමයක්. හන්දේ ළමෙක් මේ පැත්තේ තියෙනවා. ඇත්ත ළමෙක්. කෑම එකතු කරලා පිළිමයක් හදනවා. මැටි වලින් තව පිළිමයක් හදනවා. හරිනේ? පිළිම දැන් තුනක් තියෙනවා. දැන් පිළිම දෙකයි ළමයා ඉන්නවා. හරිනේ? දැන් කෑම වලින් ළමෙක් හදලා තියෙනවා. මේකට ළමයා කියලා කියන්න පුළුවන්ද? මේකට ළමයා කියලා දෙන්න පුළුවන්ද මැටි එකට? මේකට ළමයා කියන්න පුළුවන්ද? දැන් පණ තියෙන ළමයට ළමයා කියන්න පුළුවන්ද? පුළුවන්නේ. හරි. දැන්ද පුළුවන්. හරි. දැන් ආහාර වලින් හැදලා තියෙන. දැන් ලේ හැදලා තියෙන්නේ මොනවද? ආහාර වලින්. ආහාරෙන් නේද ළමයා හැදලා තියෙන්නේ? නේ. දැන් පන්දමක් තියෙනවා. පන්දම දැන් මෙහෙම කරකවන. කරකවනකොට රවුමක් තියෙනවනේ. මුල මොකද්ද තියෙන්නේ? පන්දම. අග මොකද්ද තියෙන්නේ? කරකෙද්දිත් මොකද තියෙන්නේ? රවුම තියෙද්දිත් මොකද්ද ඒ තියෙන්නේ? පන්දමමයි. වේගෙන් කරකුණාම රවුමක් නැහැ වගේ, ඒ කියන්නේ පන්දමක් නැහැ වගේ පේනවා. ඒ පන්දම තියෙනවා. එහෙනම් මුලම නාද ආහාර. අගට ගියහම මොකද වෙන්නේ? පස්සලා ඒ ආහාර වෙනවා. නේ? එහෙනම් මැදම නාද තියෙන්නේ? ඈ? ආහාර නේ? මේ ශරීරය හැදලා තියෙන්නේ මොනෑන්ද? ආහාර. එහෙනම් දරුවා හැදිලා තියෙන්නේ මොනෑන්ද? ආහාර වලින් හැදිලා තියෙන්නේ. මැටෙන් හදපු දන මැටිනා. පස් වලින් හදාපු දන පස්නා. දැන් යකඩ වලින් හදාපු දන යකඩනා. රත්තරන් වලින් හදාපු දන රත්තරන්නම්. ආහාර වලින් හදාපු දන මොනවද තියෙන්නේ? ආහාර. නේ? එහෙනම් මේ ආහාර ළමයා දරුවා කියන්නේ බැරියයි. බැරිකමක් නෑ. ඒ කියන්නේ මේ ළමයායි මේ ළමයා අතර වෙනස මොකද්ද? වෙනසක් නෑ. මේ පණ තියෙන ළමයායි ඇත්ත ළමයායි ආහාර වලින් හදපු පිළිමේ අතර වෙනසක් තියෙනවද? නෑ. දෙකම එකයි. දෙකම ආහාරනේ. නේද? තේරුණාද? පදකට තේරුණාද? තේරුණ නැත්නම් අහන්න. මේ ළමයා ආහාරයි කියලා තේරුණානේ. මේ පිළිමේ හදලා තියෙන ආහාර වලින්. අර ඇත්ත ළමයාත් ආහාර. ළමයා හැදලා තියෙන්නේ වලින් ආහාර වලින් හැදලා තියෙන්නේ. එහෙනම් මේ දෙක සමාන නැද්ද? ආහාර වලින් හදපු ළමයායි අර මේ ඇත්ත ළමයායි සමානයි. ඒ කියන්නේ Taman මොකද්ද? ආහාර ගොඩක් නෙමෙයි Taman. ඈ? Taman ආහාර ගොඩක් නෙමෙයිද? වසගම. ආහාර ගොඩක් නෙමෙයි Taman. වසගම. නේද මං කියන පණ නැති දේ ගැන මං කියන්නේ. පණ තියනවා වෙනම. මේ කය ගැන මං කියන්නේ. කය ස්වභාවය ගැන කියනවා. කය ස්වභාවය පණ මේ ආහාර කියලා තේරෙනවද? ඒක තේරෙනවනේ. විඥානය මතක් කරලා නේ පණ මතක් කරලා. හරි. ආහාර. එහෙනම් තමන්ගේ ළමයි කවුද? ආහාර ගොඩක්. නේ? ළමෙක් කියලා කියන්න බලන්න ආහාර ගොඩක්. ආහාර හැදිලා දෙන්නේ කොහෙන්ද? ගත්තරින්නේ මේ ගස්නේ ආහාර කියන්නේ.
ගස් ඇදලා තියෙන මොනවාද අද? පස් නිසා. පස්ුයි වතුරයි කිඳරයි ළඟ. පස්ුයි වතුරයි කිඳරයි ළඟයි ඒක පිට නිසා තමයි මේ ගස් ඇදලා තියෙන්නේ. පස් වතුර කිනිසලම්. පස් නම් පස් වතුර නම් ජලය කිඳර නම් සූර්යාලෝකේ සුඩන්න වාතය. ඔය හතර එකතුලා තමයි පස් වතුර කිනිසලම් එකතුලා තමයි මේ ගාය ඇදලා තියෙන්නේ. ගාය ඇදලා නිසා තමයි ආහාර ඇදලා තියෙන්නේ. ඒ ආහාර තමයි අපි ගත්තාම අපි හැදෙන්නේ නේ. එනම් මේක ආහාර ගොඩක්ද පස් ගොඩක්ද? වස්තකම පස් ගොඩක්. මේ ශරීරය මොකද්ද? එනම් මේ මැටියෙන් හදාපු පිළිමේ මොකද්ද? එනම් මේ පිළිමේ මේ ඇත්තලමේ පිළිමේ අතර සමාන නැද්ද? දෙකම සමාන. ඒ කියන්නේ පුතෙක් දරුවෙක් ඉන්නවද? නැහැ, පස් ගොඩක් තියෙනවා. පස් ගොඩක් කියලා නොදන්න නිසා අපිට ඇවිටලා ආයි තමන්ගේ දරුවෝ ඉන්නවා කියලා ධනෙය තියෙනවා කියලා අපි හිතන්නේ. දැන් මේ දිව්‍ය බ්‍රහ්ම තත්ත්ව සියලු දෙනා මොනවාද? පස්. හැමදේම පස් කියලා තේරෙන්නේ නැද්ද? මේවා හැදලා තියෙන්නේ මොනවාද? ඈ? මෙලි. ලී හැදලා තියෙන්නේ කොහෙන්ද? පස්වල. මේක හැදලා තියෙන්නේ මොනවාද? රත්තරන් හැදලා තියෙන්නේ කොහෙන්ද? දැන් කරාබ් හැදලා තියෙන්නේ කොහෙන්ද? තරම් දාන් ඉන්නේ මොන ආයතද? පස් ගොඩකට පස් කෑල්ලක් ගහගෙන. මං කියන්නේ කරම් දාන්න එපා. මං කියන්නේ තේරුම් ගන්න. මේ පස් ගොඩක් මං දාන් ඉන්නේ. තේරුණා? පස් ගොඩකට හැඩෙන්න මං පස් ගොඩම දාන් ඉන්නවා. කොමන්ට නැටුම් කෙලි කවට තිනාද? මරුට නොමැති කිසි විටදී බාධා. නේ? ඔබට නොදන්නා මරු මෙහි ආද යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වෙන්නේ. නොතිර සතර සාගර කෝන් හාතෝ කිමානන්දෝ කුමන හාස්‍යයක්ද කුමන ආනන්දයක්ද මෙච්චම් පජ්ජලිතේ ඇති මේ දැවෙන ගින්නේ අත්තේ ඉන්න අපිට කුමට නැටුම් කෙලි කවට තිනාද කුමටද මේ තරාඹු දාගෙන හැඩ වෙලා ලස්සන වෙලා පස් ගොඩක් අපි රකින්නවා ඇත්තයි කියලා හිතාගෙන ඇත්තක් නැති දෙයක් ඇත්තයි කියලා හිතාගෙන අපි ආස කරනවා නේද පාටකම ඉස්තර කරේ නැද්ද මොස්තර දැම්මේ නැද්ද දාන්නේ නැදනේ ඉස්තර ඒ කියන්නේ මේ නොදන්නා කම නිසා තමයි මේ වෙලා තියෙන්නේ මං කියන්නේ අඳින්න පළ දෙන්න නැතුව ඉන්න කියලා විශාකාව මේව තේරුම් ගත්ත කෙනෙක් ඒත් එයා මොකද දැම්මේ මේල පළඳනාව පළඳගෙන හිටියේ මේල පළඳනාව කියන්නේ මේ ලෝකෙ තිබ්බ වටිනාම මේ ආභරණ උදේ නම් පල්ලෙහාට වෙන කරත්තර. ඒත් එයා දන්නවා මේක බොරුවක් අක් ගොඩක්. ඒකනේ දාලා ගියේ. අවදාහතු පාසකම එහෙම කරඹුවක්වත් දාලා යනවද දෙයිති? නෑ. ඒවට හොඳට අවදානම් දාන් ඉන්නේ මේවට. හැබැයි විෂාකාව දාලා ගියා. ඒ කියන්නේ විෂාකායකට ආසාවක් තිබ්බද? නෑ. එයා දන්නවා මේක බොරුවක්. මේක පක් ගොඩක්. මේක වටිනාකමක් නැති දෙයක් කියලා දන්නවා. දන්න නිසා එයා දුක් වෙන්නේ ආස වෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ දන්නේ නැති නිසා තමයි මේකට ආස කරන්නේ. දැන් මුලින්ම තේරුම් ගන්න මම දන්නේ. හරි. කමක් නැහැ. දැන් දැනගත්තා. දැනගත්තා නම් මොකද කරන්න ඕන? මේ සත්‍ය තේරුම් ගන්න ඕන. මාතුලින් දකින්න ඕන. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහන්නති. අත්තහයි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන පුතුන් නැත දරුවෙක් ඇත ධනයක් ඇත කියලා බාලයා හිතනවා අන්තිමට තමන්ට තමන්වත් නැතිකොට කොහෙන්ද පුතෙක් කොහෙන්ද ධනයක් තේරෙනවද එයා මේ පස් ගොඩකට දරුවෙක් කියලා රැවටිලා දරුවෙක් ඇත ධනයක් ඇත කියලා හිතනවා බාලයා කවුද හිතන්නේ බාලයා අසුතවා පුතත් පෘතග්ජනයෝ හිතනවා මේක පුතෙක්මයි කියලා ඒ පුතෙක් මෙතන නැහැ. මොකද මෙතනත් දරුවෙක් නැහැ. මෙතන තියෙන්නේ පස් ගොඩක්. පස් හතර ගිනිතුලන් වලින් හැදිච්ච එකතුවක්. මේ කය. එහෙනම් මේකට අපිට ආස කරල වැඩක් තියෙනවද? නැහැ. තේරුණාද? මේ සියලුම ලෝකේ තියෙන හැම දෙයක්ම මොනවාද? පස් හතර ගිනිතුලන් වල වේගවත් නිර්මාණය. මේ පුටුව හැදිලා තියෙන්නේ පස් වලින්. ප්ලාස්ටික් හැදෙන්නේ පස් වල මූලද්‍රව්‍ය එකතු වෙලා. තේරුණානේ පස් වලින් තමයි හැම එකම සිද්ධ වෙන්නේ රෙදි හැදලා තියෙන මොනවාද පස් වලින්
ඔය නූල් එකතු වෙලා රෙදි හැදිලා තියෙන්නේ. නූල් හැදිලා තියෙන්නේ පුළුන් වලින්. මේ පුළුන් හැදිලා තියෙන්නේ ගස් වලින්. ගස් හැදිලා තියෙන්නේ පස් වලින්. කොහෙන් අග බැලුවත් අන්තිමට පස් වලටම එනවා. නම් මේ කොණ්ඩේ මොනවාද? පස්. මේ හැම මොනවාද? පස්. මේ දත් මොනවාද? පස්. මේ සියලු දේ මොනවාද? පස්. ආයතන හයම් මොනවාද? පස් කොට. මුලින්ම හයට බෙදුවා. ඊට පස්සේ දැන් තේරුම් ගත්තා පස් හතර ගිනිතුලම් නිර්මාණයක් කියලා. ඒ කියන්නේ මේකේ ගන්න දෙයක් තියනවාද? ඇයි මේ අපි මෙච්චර කල් දුක්ුනේ? වැළපුනේ? ශෝක කරේ? මොනාටද? මේ බොරුවක් කරත් නෙමෙයිද? බොරුව කරන්නේ නෙමෙයිද මේ ශෝක කරේ? වැළපුනේ? ළමයෙක් නැතුණා. ළමයෙක් දාලා ගියා. Tamanට වේදනාව ඇති කරේ මොකද්ද? මේ පස් ගොඩක් කියන එක දන්නේ නැති නිසා. ප්‍රේහි විපයෝග දුක් වේතුනේ මොනාටද? මේක දන්නේ නැති නිසා. තව මානසිකව රාම හිර කරගෙන දැන් තේරෙනවානේ මේ ආයතන හයක් ගමෙන් පස් ගොඩක්. ආයතන හයකුත් දැනග පස් ගොඩක්. පස් ගොඩක જાතියක් තියෙනවද? ඈ? ආගමක් තියෙනවද? කුලයක්? ගෝත්‍රයක්? ඉත්‍රි පුරුෂ බව? මොකක්වත් නැහැ. මේ කිසිම සීමාවකට රාමුකර නැති පස් ගොඩකට අපි හිර වෙලා ඉන්නේ. ඒක නිසා හිත නිදහස් කරගන්න මේ හැම එකකින්ම. තමන්ගේ හිත සත්‍ය අවබෝධය කරගෙන යන්න නම් හිත නිදහස් කරගන්න ඕනේ කිසිම රාමුවක් නැතුව. තේරුණාද? හිත හිර වෙලා තියෙන නරකයි. මේ ජීවිතය යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න තමයි මේ පස්සතර ගෙන තරම් කියලා සිද්ධාන්තය කියලා දුන්නේ. දැන් තේරෙනවනේ මේ සියලු දේ මේ ලෝකේ තියෙන ඕනම දේ. ඇහත්පත්, රූපෙත්පත්, කනත්පත්, ශබ්දෙත්පත්, නහයත්පත්, ගඳත්පත්, දිවත්පත්, රසත්පත්, කයත්පත්, ස්පර්ශයත්පත්, මොළෙත්පත්, සිතුනුත්පත්. එහෙමයි. හැමදේම සිතුම් කියලා කියන්නේ පෙනීම ඇතිවීම ගන්ධ දැනීම රස දැනීම ස්පර්ශ දැනීම ඔයවැය එකතුවක් තමයි සිතුම්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවැය එකතුවක් තමයි සිතුම්. හිතෙන්නේ මොනවාද? පෙනිච්ච දෙයක්මයි, ඇහිච්ච දෙයක්මයි, ගඳ දැනිච්ච දෙයක්මයි, රස දැනිච්ච දෙයක්මයි, ස්පර්ශ දැනිච්ච දෙයක්මයි. ඔය හැම එකම මතක් වෙන්නේ සිතුම් විදිහට. ඒ තීරු දෙයම. දැන් ඒවත් පස් නෙමෙයිද? ඒවත් පස්. එනම් මේ පස්සතර ගිනිතුලන් කියන ඒවට හිර වෙලා අපේ අන්දේ වගේ, දීරෝ වගේ, ගොළුව වගේ මේවට හිර වෙලා මේවැ කිසිම වැදගත්මක් නැහැ. තරහම දැම්මත්, තරහම නොදැම්මත් මේක කිසි වටිනාකමක් නැහැ. දාන එක සාමාන්‍යයෙන් දානවා නම් දාන්න නැත්නම් නිකන්. මං කියන්නේ මං බය වෙන්නේ නැහැ තරහම දැම්මත් නැත. ඒක තමන්ගේ ප්‍රශ්නය. අනුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ ඒක ආශාවක් නැත්නම් ඒකමක් නැහැ. මේක පස් කියලා දන්න ඕන. හැබැයි මේ කරාම නැතුණාම තමන්ට දුකක් ඇති වෙනවා නම්, වේදනාවක් ඇති වෙනවා නම්, තමන් මේකේ යථාර්ථය දැනගෙන නැහැ. තේරුණා? එහෙනම් මොකද කරන්න ඕන? මේවැය ඇත්ත ස්වභාවය කල්පනා කරන්න. ගැඹුරෙන් කල්පනා කරන්න. යෝනිසෝ මනසිකාර. දැන් කල්යාණ මිත්‍ර සේවනයේ හරි, සද්ධර්ම ශ්‍රවණයේ හරි, යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. ඒ වගේම මේ කියන දේ කරන්න. ධම්මානුධම්ම ප්‍රතිපද. දැන් මේ වැඩික තේරුණාම තේරෙන්නේ නැද්ද? මේ කිසිවක වැඩක් නැති බව. මේ ජීවිතේ බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද? මේ පස් ගොඩක් වෙනුන සිතුම් වචන ක්‍රියා ඇති කරා. මේ බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද බලගම? මේ මං අවුරුදු 70ක් විතර ජීවත් වෙලා 70ක් කියන්නේ වයස. වයස කීයද? අන 72ක් දැන් ජීවත් වෙලා ඉන්නවා. 72ක් ජීවත් වෙච්ච මම 70ක් දැනේ කරලා තියෙන්නේ මෙච්චරක. බොරුවක් පස්සේ ගිහිල්ලා, මායාවක් පස්සේ ගිහිල්ලා, හරියට අර බූරුවෙක් ඉස්සරහා අපල් ගෙඩියක් තියලා, බූරුව යනවා අපල් ගෙඩිය පස්සේ, කවදාවත් අපල් ගෙඩිය කන්න හම්බෙන්නේ නැහැ. මොකද බූරුවගේ ඇඟේම ගැට ගහලා තියෙනවා. බූරුව යද්දී අපල් ගෙඩියක් යනවා. ඒ වගේ අපිත් ගිහිල්ලා ගුණා පසුපස ගිය කරත් වගේ. බොරුවක් පස්සේ, මායාවක් පස්සේ ගිහිල්ලා අන්දේව බාලය විදිය. දැන් ඒක තේරුණානේ. ඒක දැක්කනේ. ඒක හරියටම තේරුම් ගත්තා නම් තමා සම්මාදිට්ඨියටපත් වෙනවා. හරි දැක්මට ආවා. සම්මාදිට්ඨියටපත් වෙලා නැද්ද දැන්? හරි දැක්මට ආවිල්ලා නැද්ද? තේරුණ නැද්ද? තේරලා තියෙන්නේ මේක හරි දැක්මට ඇවිල්ලා. හරි දැක්මට ආවනම් Tamand තේරෙනවා මේ බොරුවක් වෙනුවෙන් වැරදි සංකල්පන ඇති කරගෙන වැඩක් තියෙනවද? වැරදි හිතුම් ඇති කරගෙන වැඩක් තියෙනවද? රාගය ඇති කරලා වැඩක් තියෙනවද? දේහය ඇති කරගෙන වැඩක් තියෙනවා. ව්‍යාපාදය ඇති කරගෙන වැඩක් තියෙනවා. තරහ ඇති කරගෙන. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද?
දැන් පහල වෙලා නැද්ද තමන් හිතේ මේක බොරුවක් මේක වැඩක් නැහැ මේක අත්හැරලා දාන්න ඕනේ මේ ජීවිතේ වැඩක් නැහැ කියලා තේරලා නැද්ද මෙක්කම්ම සංකප්ප ඇති වෙලා අව්‍යාපාද සංකප්ප ඇති වෙලා තරහ අරගෙන වැඩක් නැහැ අහිංසා සංකප්ප ඇති වෙලා මේ සත්තු මරලා වැඩක් නැහැ මොකටද මරන්නේ මොකටද මරන්නේ පස් අපිව කෑවට මොකෝ රිදෙනවා ඒ වුණාට අපිත් මොනවාද පස් එහෙනම් මරලා වැඩක් තියනවද වැඩක් නැහැ එහෙනම් සම්මා සංකප්ප ඇති වෙලා බොරුවක් කියලා වැඩක් තියනවද මේ පස් වෙනුවේ මේ කුණු කය වෙනුවේ කියන්නේ මේ පස් ගොඩක් වෙනුවේ වැඩක් නැහැ සිත් වචන කියලා වැඩක් තියනවද අර්ථ වචන කියලා වැඩක් තියනවද කියලාම් කියලා වැඩක් තියනවද නැහැ එහෙනම් සම්මා වාචා හරි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා හරි ප්‍රාණඝාතය කළ වැඩක් තියනවද නැහැ වරකම් කළ වැඩක් තියනවද නැහැ කාමිතාචාර කළ වැඩක් තියනවද නැහැ මොකද මේ බොරුව මායාවක් වෙනුවෙන් මේ චූටි ජීවිත කාලය ඇතුළත ඕව කළ වැඩක් තියනවද නැහැ තව කොච්චර වැඩක් තියනවද කරන්නේ නේ නිවන වෙනුවෙන් කොච්චර වැඩ තියනවද කරන්නේ එකම එක වැඩයි තියෙන්නේ ඒ මොකද්ද හිතන එක නවත්තන්න හිතන එක නවත්තන්න එක පාට බෑ ඒක කරන එක එක ක්‍රම තමයි මේ භාවනාව කියලා පුරුදු කරන්නේ හිතන එක හරියටම නවත්තපු කෙනා රහතන් වහන්සේ එහෙනම් ඒ තත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා අදිස්ථානයක් ආවේ නැද්ද සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේක වෙනුම වේතලා වැඩක් නැහැ කියලා තේරුණා නේද මෙතර කල් මේ රැකියා කර කර බේදුනා මේ කය රැකගන්න දැන් ඒක වැඩක් නැහැ කියලා තේරුණා නේද සම්මා ආජීව උස්ථායක් ආවේ නැද්ද නිවන් දකින්න නිවන කියලා තියෙනවා නිවන කියලා එකක් තියෙනවා කියලා තමයි අදිස්ථානයක් ආවේ නැද්ද මෙතර කල් බොරුවක් පස්සේ ගියපු බව තේරුණ නැද්ද තේරුණා දැන් සම්මා වායාම හරි සම්මා සති මේ කියපු දේවල් හොඳින් අහන්න කියන්නේ ඒක තේරුණානේ ඒ ගැන සිහිය තිබිලා යෝනිසව මනසකාර තිබිලා සමාධිය දැන් හිතේ තැම්පත් බවක් වෙලා නැද්ද අර පළවෙනිටම ආපු වෙලාවම තිබිච්ච නිකන් කම්මැලි කම නිකන් එපා වෙච්ච ගතිය දැන් තියෙනවද ඒවා නැති වෙලා යන සමාධිය පොඩ්ඩක් වැඩෙනවා අර්ධ සමාධියක් වැඩෙනවා උපචාර සමාධිය කියලා කියන්නේ ඒකට උපචාර සමාධිය කියලා කියන්නේ භාගයක් යුවරජුරෝ වගේ ඒ කියන්නේ රජවෙලා නැතා උපසභාපති වගේ ඒ කියන්නේ මේක භාගයයි වැඩිලා තියෙන්නේ එහෙනම් අපේ ආරක්ෂාංගයේ මාර්ගයේ කොච්චර ගිහිලාද ගොඩක් දුර ගිහිල්ලා භාගයටත් වැඩිය ගිහිල්ලා සම්මා සමාධියේ භාගයක් ගිහිල්ලා ඒත් තව භාගයක් තියෙනවා ඒක සම්පූර්ණ කරේ නැත්නම් අපේ සමාධිය පිරෙන්නේ නැහැ දැන් සීල හරි සීලේ හරිනේ දැන් සීල් කැඩෙන්නේ නැහැ කියලා කියවර නේද කඩලා වැඩක් නැහැ සීල් රකින්න ඕනේ නැහැ දැන් මම මුලින් අර ගාත් කියපු ගාථා වැරදි කිකී වාණ්ඩන් තමරිය වාලදි පියන් අපුත්තන් නායනම් ඒකක එක හැක් රකින්නවා වගේ කුකුල බිත්තරේ රකින්නවා වගේ තෙමර මුවා තමන්ගේ වලිග රකින්නවා වගේ එහෙම රකින්න අවශ්‍ය සීලයක් නැහැ බුද්ධාගම ඒක මුලදී කියන්න ඕනේ හිතට ධෛර්යයක් එන්න ඒ සත්‍ය තේරුනහම රකින්න දෙයක් නැහැ රැකිනවා මරන්න යදි තේරෙනවා මොකටද මරන්නේ වැඩක් නැහැ ප්‍රාණඝාතය කළා වැඩක් නැහැ හොරකම් කළා වැඩක් නැහැ මේ බොරුවක් වෙනුනේ මේක වෙහිසිලා වැඩක් නැහැ කියලා තමයි තේරෙන්නේ ඒක නිසා තමන්ගේ පිරලා නැද්ද සීලය සීලය පිරිලා සීලය පිරවන්න තමයි මේ මෙච්චර මේ කතා කරන්න වෙලා තියෙන්නේ සීල් නැති නිසා අර පාසකම් වගේ කිව්වනම් කෙලින්ම මම බොරු කියන්නේ නැහැ කියලා සීල් පුරවන්න දෙයක් නැහැ හැබැයි ඒක තමයි බොරුවක් වෙන්නේ හොඳයි හරි බොරු කියන්නේ නැහැ හැබැයි මේ වගේ ඥාණයෙන් බොරු කියන්නේ නැතුව ඉන්න පුළුවන් දැන් පුළුවන් ඒ කියන්නේ ඉස්සර පුළුවන් වුණාද මේ වගේ ඇත්ත දැකලා මේක බොරුවක් කියලා තේරුම් අරගෙන ඉබේ රකින්න පුළුවන් සීලයක් ඇති කරගත්තේ නැද්ද තිබ්බ නැහැනේ ඒ කියන්නේ සත්තු මරන්නේ නැහැ මෙහෙම දැන් ගෙට ගහලා වගේ සත්තු මරන්නේ නැහැ මොකද මම අපායයි නේ අන්න පවට බයට දැන් පවට බයටද මරන්නේ නැත්නම් මරලා වැඩක් නැහැ කියන නිසාද මරන්නේ නැත්තේ මොකක් නිසාද මේක පස් කොටක් නිසා මේක දරුවෙක් නිසා බොරුවක් නිසා නේ ඒක තේරෙනවනේ දැන් සම්මා සමාධියේ භාගයක් පිරලා තියෙනවා ඉතුරු ටික පුරව ගන්න නම් ක්‍රමයක් තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා
අරඤ්ඤගතෝ වා රූපමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්තා උජුං කායං පනිදාය. ඊට පස්සේ භාවනාවක් තියෙන. ඒ විදිහට කරන්න. හැබැයි ඒක මම මුලින්ම කිව්වේ මොකද? අරඤ්ඤගතෝ වා රූපමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. දැන් අරඤ්ඤකට ගිහිල්ලත් නැහැ. රූපමූලකට ගිහිල්ලත් නැහැ. ශුඤ්ඤාගාරකට අපි ඇවිල්ලත් නැහැ. කොහොමද දැන් මේ භාවනාව කරන්නේ? ගැටලුවක් එන්නේ. ප්‍රතිපට්ඨානෙ කියනවා ආනාපාන සතිය වැඩද්දී යන්න කියලා ආරණ්‍යයකට ලෝක මූලයකට ශුන්‍යා ගන්න. දැන් කාලේ ආරණ්‍ය හොයාගන්න ටිකක් පුළුවා. රුක් මූල හොයාගෙන හැබැයි ඉන්න විදිහක් නැහැ. ශුන්‍යාගාර දැන් නැහැ. මොකෝ කරන්නේ? ඒක තියෙනවා තව අදහසක්. කල්යාණ ධර්ම පෙරමුණේ හාමුදුරු කවුද? කෝටේසේ දේවානන්ද හාමුදුරු ආලදි සමරයි. ඒ හාමුදුරුවන්ගේ තියෙනවා සතිපට්ඨාන කියලා පොත. ඒ හාමුදුරු විග්‍රහය කරනවා මෙහෙම. අරඤ්ඤගතෝවා කියලා කියන්නේ මෙහෙම. කැලේකට දැන් මිනිහෙක් යනවා. කැලේකට මිනිහෙක් ගියාම හරි බයෙන් යන්නේ. මේ සර්පයෝ ඉන්න පුළුවන්, සත්තු ඉන්න පුළුවන්, උඩින් මකුළුව ඉන්න පුළුවන්. මේකනේ හරි භයානකයි. මේ සංසාරේ නම් වූ කැලේ යන්න හරි භයානකයි. හිමින් හිමින් අඩිය තියන්න, බයෙන් බයෙන්. කොයි වෙලාවක කෙලෙස් ඇතිවේද? කොයි වෙලාවෙ මට තරහක් එයිද? කොයි වෙලාවෙ මාව වැටෙයිද? හිමින් ගමන් කරන්න. අරඤ්ඤගතව තමන්ගේ ඊසිත පහල වෙලා පරීක්ෂාකාරයව ගමන් කරනවා. ඉතින් දැන් මොන මොන සිතුවිලි එයිද? මොන මොන ස්වභාවයන් නැති වෙයිද භාවනාවේදී? ඒක තමයි අරඤ්ඤගතව. දුක්ඛමූලගතව කියන්නේ මොකද්ද? ඒ හාමුදුරුවෝ කියනවා මේක හරියම මතය වෙන්න බෑ, වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මම මේ මතයක් කියන්නේ. රුක්ඛමූලගතව, රුක්ඛමූලගතව කියන්නේ දැන් කැලේ මැද්ද යනවට වඩා ගහක් යටට ආවට පස්සේ ලොකු ගහක් යටට ආවට පස්සේ අවුවෙන් මොකද්ද වෙන්නේ? තහනයක් ලැබෙනවා. තාවකාලිකව සෙවණක් ලැබෙනවා. ඒ තමයි ධ්‍යාන. තාවකාලික තනතීම ස්වභාවය. හැබැයි ඒක සදාකාලික ගහයට හැමදාම වෙන්න පුළුවන්ද? බෑ. තාවකාලිකව විඩාව නිවා ගන්න විතරයි. තේරුණාද? විඩාව නිවා ගන්න තාවකාලිකව ගහයට වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒක දිගටම ඉන්න බෑ. රුක්ක මූල ගතව, අරඤ්‍ය ගතව, රුක්ක මූල ගතව, ශුන්‍යාගාර ගතව. ශුන්‍යාගාරයකට ගියා කියන්නේ මොකක්ද? ශුන්‍යාගාරයක් කියලා කියන්නේ කිස් කැඩිච්ච බිඳිච්ච මේකක් තියෙනවා කියන්නේ. කැඩිච්ච බිඳිච්ච පරාල දිරච්ච කිස් ගෑ. ඒ කියන්නේ කැඩිච්ච බිඳිච්ච බව තේරලා තමයි මේ ජීවිතේ බොරුව තේරෙලා. නේ? බොරුව වැටහිලා තින්ද? පස්කොඩ බව තේරලා තියෙන. හිත හිතලා තියෙන. රාමු වලින් නිදාසලා තියෙන. ස්ත්‍රී පුරුෂ බව බොරුවක් කියලා දන්නවා. ජාතිය, ආගම, කුලය, ගෝත්‍රය බොරුවක් කියලා දන්නවා. ශුන්‍යාගාරයක් වෙලා තියෙන හිත. එහෙනම් මේක මොකද්ද? අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා. මේවා ඇත්තටන්ද හිතේ ස්වභාවයන්. නැහ හිතේ ස්වභාවයන් ඔය තුනම පත් වෙලා නැද්ද ඔයගොල්ලෝ? පත් වෙලා. එහෙනම් නිසීදති පල්ලංකං ආභජිත්වා. එහෙනම් මෙහෙම ඉඳ ගන්න හොඳට. උජුං කායං පනිදාය. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එහෙනම් පටන් ගන්න. අර ස්වභාවයන් තුන සිතේ ඇති වෙනවා නම් ධ්‍යාන වලට, ඒ කියන්නේ උපචාර සමාධියට හිතපත් වෙලා නම්, උපචාර සමාධියට තමයි අර ගහ කියලා කිව්වේ. රුක්ක මූලගතව. ඒක ගැඹුරුම අවස්ථාව තමයි ධ්‍යාන. අරඤ්ඤගතව, රුක්ක මූලගතව, ශුන්‍යාගාරගතව. ඔය තුනම තියෙනවා නම් ඍජු ඉඳ ගන්න තමන්ගේ හුස්ම යොමු කරන්න නාසයට. එහෙම තමයි කියන්නේ ප්‍රතිපත්තාන. හැබැයි ඇයි අපි මේ භාවනාව කරන්නේ? මේ ලෝකේ තියෙනවා පහ. මේ පහ තමයි අපිව නිවන වළක්වලා තියෙන්නේ. අපේ නිවන වළක්වලා තියෙන්නේ මේ පහ. මොකද්ද පහ? ආසාව, තරහ, කම්මැලිකම, දුවන ගතිය, සැකය. ආසාව කාමච්ඡන්ද, ව්‍යාපාද තරහ, තීන මිද්ද, කම්මැලිකම, උද්ධච්ච කුක්කුච්ච, නොසන්සුන් කප්පාසු තැවීම, කියන්නේ දුවන ගතිය, සැකය, විචිකිච්ඡා. ඔය පහන් පංච නිවර්ණ දන්නවනේ. තාමචන්ද ජාපා තින මුත්තේ උද්දච්ච කුච්ච විචිකිච්ඡ. ඔය පහ නිසා තමයි අපි මේ නිවන කියන එක වැහිලා තියෙන්නේ. අපේ නිවන කියන එක ඇරෙනකොට ඔය පහ නැති වෙනවා. නිවන කියලා කියන්නේ ඔය පහ නැති වෙච්ච තත්ත්වෙට. අපි නැති කරන්න කලින් ඕක යටපත් කරගන්න ඕනේ. යටපත් කරගන්න නම් අපි මේව ඇති නොවන තත්ත්වයකට හිතපත් කරගන්න ඕනේ. දැන් කාමච්ඡන්දේ අඩු වෙලා නැද්ද ටික? තරහව අඩු වෙලා නැද්ද? කම්මැලිකම අඩු වෙලා නැද්ද? දුවන ගතිය අඩු වෙලා නැද්ද? හිතේ නොසන්සුන්කම අඩු වෙලා නැද්ද?
තකේ අඩු වෙලා නැද්ද? ඒ කියන්නේ මේක බොරුවක් කියලා තක නැද්ද? තක නැතුව තේරුණාද? මේක තකයිද මේක ඇත්තද දන්නේ නැහැ. මේ ආන්දරෝ කිව්වට මේක පස් කියලා කිව්වට මේක පස් නෙමෙයි දන්නේ. එහෙම එකක් නැහැ. හරියටම පස් කියලා තේරුණාද? ඒක තමයි තකේ නැද්ද. එහෙනම් මේ පහ යට වෙලා සාමාන්‍ය වශයෙන් යටපත්ම කරන්න නම් ඒකට කියනවා පංච නීවරණ ඇති නොවන තත්වයකට හිතපත් කරගන්න. එහෙනම් පංච නීවරණ ඇති වෙන්නේ මොකක් නිසාද? ක්‍රියා නිසා. සිතුම් වචන ක්‍රියා. ඔය තුනම අපි කරන දේවල්. ඔය කරන දේවල් තියෙනකම් අපිට ඔය පහ තියෙනවා. ඉබේ වෙන දෙයක් තිබ්බොත් ඒ පහ තියෙනවද? නෑ. මේ ශරීරේ ඉබේ වෙන දේවල් දෙකයි තියෙන්නේ. මොනවාද? හුස්මයි හදගැස්ම. හදගැස්මට හිත යවන්න බෑනේ. තේරෙන්නේ නෑ නේද? එහෙනම් මොකද කරන්න ඕන? හුස්මට හිත යොමු කරගන්න. හුස්මට හිත යොමු කරාම තමන්ට තේරෙනවා පංච නීවරණයට පත් වෙන බව. කොහොමද හුස්මට යොමු වෙන්නේ? බුදුහාමුදුරුව කියනවා ඍජුං කායං. කාය ඍජු කරගන්න ඕන. කාය ඍජු කරගන්න හේතුවක් කියනවා. හේතුව දන්න කට්ටිය කියන්නේ ඇයි මේ කාය ඍජු කරගන්නේ? ඍජු කරගන්නවා කියන්නේ මෙන්න භාවනා කරද්දී ඇයි මෙහෙම කෙලින් කොන්ද තියාගන්න ඕන කියලා කියන්නේ? භාවනාවට පහසුයි. පරණ ගැටියක් කියනද? හුස්ම ගන්න පහසුයි. ඒ භාවනාව විතරනේ මං කියන්නේ හැම භාවනාවම කොහොමද ඍජු කරගන්න කියනවනේ. පුළුවන් තරම් කොන්ද ගොඩක් ධ්‍යාන භාවනාව තමයි. ඒකට හේතුව ඒවත් තමයි. තව හේතුවක් තියෙනවා. ඒක කියලා දීලා නැතුව තියෙන්නේ කවුරු සමහරට දන්නේ නැතුව. ඒකට හේතුව තමයි මේ ශරීරයේ තියෙනවා චක්‍ර හතක්. හතක් තියෙනවා. නිල ස්ථාන හතක් තියෙනවා. පිටින් පස්සේ තියෙනවා කොඳු වැට පෙළිය යටම මූලාධාර චක්‍රය. ඊට පස්සේ තියෙනවා නාභි චක්‍රය. අනහාත. තව තියෙනවා ආඥා චක්‍ර. සහස්‍රාරෝම නම් ටිකක් තියෙනවා. නම් ටික මතක නැහැ හරියටම. චක්‍ර හතක් තියෙනවා. ඒවා හින්දු ආගමේ ඉගන්නේ. මේවා බුදුහාමුදුරුව බෝධිසත්ව අධ්‍යයනය කරා. බෝධිසත්වය මොකද්ද ඉගෙන ගත්ත පළවෙනිම මන්ත්‍රය? ඕම්. ඕම් කියන මන්ත්‍රය තමයි හින්දු ආගමේ සිදුවත් ගමාලේ මුලින්ම එකට ගත්තේ. ඕකෙන් තමයි එයා පටන් ගත්තේ ආනාපාන සතිය. අර පළක් බැඳගෙන ආනාපාන සතිය කරා කියනවනේ. ඒ කාලෙ තිබ්බේ ආනාපාන සතිය නෙමෙයි ප්‍රාණයාම. ප්‍රාණයාමේ හින්දු. ඒ හින්දු ප්‍රාණයාම තමයි කරේ. ප්‍රාණයාම කරද්දී ඔය චක්‍රාවදි වෙනවා. දැන් අපි ආනාපාන සතිය කරද්දිත් ඔය චක්‍රාවදි වෙනවා. ඔය මූලාධාර චක්‍රයේ දැන් තියෙන ස්වභාවය. ඒක නයින්ගෙන් තමයි ඒක නිරූපණය කරන්නේ. නයි වගේ තමයි තින්තර වල ඇඳලා තියෙන්නේ. මෙහෙම ගමන් කරනම ස්වභාවය. මේ ධ්‍යාන ස්වභාවය තමයි ගමන් කරන්නේ. ගමන් කරලා සහස්‍රාර චක්‍රය දක්වා නගිනවා. ඉන් නගින මේ ඍජු කොන්ද තිබ්බේ නැත්නම් ඒක මැද හිර වෙනවා. හරියට ධානයට පත් වෙන්න බැරි වෙනවා. හරියට චක්‍රවදි වෙන්නේ නැති වෙනවා. ඒක ගැඹුරු ස්වභාවය. ඒක මම මේ කියලා දුන්නාට ඒක තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ ස්වභාවය ඇති වෙන තමයි කොන්ද ඍජු කරගන්නේ. ආඥා චක්‍රය කියන්නේ මෙන්න මෙතන තියෙන එකට. මේක තමයි අර ඌණ රෝම ධාතුවක් තියෙන බුදුහාමරන්නේ. ඒකේ නිරූපණය කළ දෙන්නේ ආඥා චක්‍රය කියන එක. ඒ ආඥා චක්‍රය අවදි වුණ කෙනාට ඉර්ධි ලැබෙනවා. ඒක අවදි වුණොත් ඉර්ධි ලැබෙනවා. ඒ ආඥා චක්‍රය අවදි කරපු කෙනාට ඉර්ධි ලැබෙනවා. එයාට දිබ්බ චක්ක දිබ්බ සෝත කායචිත්ත විඥානනේ සියුදෙම ලැබෙනවා. තව සහස්‍රාර චක්‍රය කියලා මේ හිත මුදුන තියෙනවා. පොඩිම ළමයින්ගේ ඉපදිච්ච ගමන් ළමයින්ගේ මෙතන අත ගහව මොකක් තියෙන්නේ? තෙල්වල. තෙල්වල කියලා කියන්නේ මොකද්ද? ඔය සහස්‍රාර චක්‍රය. සහස්‍රාර චක්‍රය පොඩි කාලේ අවදි වෙලා තියෙනවා. පොඩි කාලේ අපි කරන කියන දේවල් වැඩි යට තේරෙන්නේ නැහැ. එයා වෙනම ලෝකයක නිකන් සෙල්ලම් කර කර වගේ ඉන්නේ. එයාගේ ස්වභාවයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විශ්වත් එක්ක. මේ තෙල්වල වැහෙනවා ලෝක වෙද්දි. නේ? ඒ මොකක් නිසා? ජාති ආගම් කුල ගෝත්‍ර ඒවා ඔළුවට වැටෙනවා. මමත්වයේ ඇති වෙනවා. ඒ වැටි වුණාම ඒ චක්‍ර වැහිලා යනවා. වැහිලා ගියාම එයාගේ පරණ ස්වභාවය නැති වෙලා යනවා. අපි ඒ ස්වභාවය අවදි කරන්න තමයි ওই ධ්‍යාන භාවනාව කරන්නේ. ඉගෙන මේ තෙල් වල එනවා කියන එක නෙමෙයි. අපි චක්‍රවදි වෙනවා. චක්‍ර හතම අවදි වෙන්නේ නැහැ අපි. චක්‍ර හතම අවදි කරොත් ධානය ලැබෙනවා. මේ මොනවද? අභිඥා ලැබෙනවා. අපේ යම් ස්වභාවයක් ඒක අවදි කිරීමක් කරන්න වෙනවා. ඒත් අර කොන්ද ඍජු කරගන්න හේතුව ඒක තමයි.
ප්‍රධාන හේතුව ඒ කොන්දරජු කරගන්න ඒ චක්‍රවදී දීගෙන යන්න පහසු වෙන්න තමයි ඒක කරන්නේ. දැන් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න කෝකටක් කියලා. මොකද ඔය චක්‍ර කියන ඒවා කියලා දෙන්න තුනට ඕවා තියෙනවා. මේ ලෝකේ ඒ වගේ ස්වභාවයන් තියෙනවා. නිල ස්ථාන තියෙනවා. කායික විද්‍යාව ඒවා අඳුරගෙන තියෙනවා. ඒක දැන් නහයට යමු වුණා. කොන්දරජුව තියාගත්ත කකුල් දෙක හොඳට ෆ්ලැට් එකට මෙහෙම තියාගත්තා. තියාගෙන පතකම්ම හන්දරි ජෝතියාගෙන හේතු වෙන බෑද දැන් භාවනාව කරවන්නේ නෙමෙයි කියලා දෙන්නද කෙලින් තියාගත්තා හරිනේ හොන්දරි ජෝතියාගෙන යොමු වෙන්න ඕන නාසයට නාසයට යොමු වෙලා තෝ අස්සසති තතෝව පස්සසති මුලින්ම ආස්වාස ප්‍රාස්වාස අඳුනනවා ආස්වාස ප්‍රාස්වාස අඳුනනවා ඔහම අඳුනාදී Tamanට තේරෙනවා දීගං වා අසතන්තෝ දීගං අසසාමිත පජානාති. Tamanට ටිකක් වෙලා ගිහිල්ලා හුස්ම යනවා. හිමීන් වගේ. ඉවර වෙන ටිකක් වෙලා ගිහිල්ලා තියා වැඩිපුර වෙලා ගන්නවා. එතකොට දීර්ඝ හුස්ම. දීගං වා අසතන්තෝ. ඒ කියන්නේ හුස්ම ආස්වාස දිගයි. ආයි පල්හැට යද්දි ප්‍රාස්වාස දිගයි. ආස්වාස දිගයි. ප්‍රාස්වාස දිගයි. ඔය ස්වභාවය ඔහම හිතාගෙන යනවා. ඔහම කල්පනා කරගෙන ඒ කියන්නේ ඒක ස්වභාවය බල බල යනකොට රත්තං වාස්තන්තෝ රත්තං අසතාමේද පජානාති. ඇති වෙනවා කෙටි හුස්ම. ඒ කියන්නේ ඉක්මනට යනවා වගේ. ඒ ස්වභාවය ඇති වෙනවා. කෙටියෙන් ඇති වෙද්දී කරන්න ඕනේ ආස්වාස කොටයි. ප්‍රාස්වාස කොටයි. ආස්වාස කොටයි. ප්‍රාස්වාස කොටයි කියලා හිතන්න. ඒ ස්වභාවය අඳුරන. ඒ ස්වභාවය අඳුරලා ටිකින් ටික වම එද්දි තේරේ. දැන් නූලක් අදිනවා වගේ හිමින්. තබ්බ කාය පටිසංවේදී අස සිතාමි සික්ක. ඒ කියන්නේ මේ ස්වභාවය දැනේ නොදැනේ වගේ යනවා. ඒ කියන්නේ හුස්ම සංසිඳිලා. 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 කියලා හිතන්නේ. එතකොට දැන් ක්‍රම තුන තේරුණානේ. මොකද මුලින්ම හිතන්නේ ආස්වාද ප්‍රාස්වාස නේ යොමු වෙන. යොමු වෙලා බලන් ඉන්න. එහෙන් බලන් ඉඳි තමන්ට තේරෙනවා දීර්ඝ වූ හුස්ම. ඉහළට යෑම පහළට යෑම. එතකොට හිතනවා ආස්වාස දිගයි ප්‍රාස්වාස දිගයි. ආස්වාස දිගයි ප්‍රාස්වාස දිගයි. තුන්වෙනි පියවර ඒක ස්වභාවය කෙටි වෙද්දී ආස්වාස කොටයි ප්‍රාස්වාස කොටයි. ආස්වාස කොටයි ප්‍රාස්වාස කොටයි. ඒ ස්වභාවයෙන්ුත් ගිහිල්ලා හේනිය නූලක් අදිනවා වගේ Tamanne තේරෙද්දි එතකොට හිතන්නේ මොකද්ද? සංසිඳිලා. 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 තේරුණාද? මොකද්ද හතර? කියනයි මුලින්ම උපාසකම්. නෑ මුලින්ම ආස්වාසට යමු වෙනවා. යමු වීම. හරිනේ? ඒක ආස්වාසට එක අඳුරනවා. ආස්වාද ප්‍රාස්වාද විතරක් ටිකක් අඳුරනවා. ඊට පස්සේ ආසත් දිගයි ප්‍රාසත් දිගයි ආසත් දිගයි ප්‍රාසත් දිගයි ඊට පස්සේ කොටයි කොටයි ආසත් කොටයි ප්‍රාසත් කොටයි ඒක මේකෙන් හිතද්දි කොටයි 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 කියලා හිතන්න හරි ඊට පස්සේ එතකොට සංසිඳි කියලා ඔය පාතකම කොහොමද කරන්නේ? ආයිකන ආයිකන වැරදුනා මුලින්ම ආස්වාස දිගයි ප්‍රාස්වාස දිගයි ප්‍රාස්වාස ඊට පස්සේ මෙහෙම තාමන් ටිකක් කොටයි කියලා එකක් නැහැ සංසිඳිලා කියලා එකක් තියෙන්නේ ටිකක් කොටේව නැහැ සංසිඳිලා ආස්වාද ප්‍රාස්වාස කියලා අඳුරන්න අමාරු වෙන නිසා සංසිඳිලා කියලා විතරක් හිතනවා සංසිඳිලා සංසිඳිලා තේරෙනවා ආස්වාස දිගයි පාස්වාස දිගයි
ආශ්‍රාස කොටයි ප්‍රාශ්‍රාස කොටයි. සංසිඳිලා සංසිඳිලා. එහෙම තමයි පියවර. ඒ කරද්දී තමන්ට ඇති වෙන ස්වභාවයන් දැනගෙන ඉන්න ඕනේ. ස්වභාවයන් අඳුනාගෙන ඉන්න ඕනේ. ඒකට පොඩි කතාවක් තියෙනවා. හාමුදුරුව කෙනෙක් හිටියා. හාමුදුරුව කෙනෙක් ගාව තිබ්බා ලී බුදු පිළිමය. ලී බුදු පිළිමයක් තිබ්බා. ඒ ලී බුදු පිළිම දිහා බලාගෙන ඒ හාමුදුරුව බුද්ධානුස්සතිය වැඩිවා. බුද්ධානුස්සතිය වඩලා වඩද්දී ඒ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. බුද්ධානුස්සතිය වඩලා. ඒක තමයි පූර්වාංගම වෙන්නේ. ඊට පස්සේ ඉතුරු භාවනා ටික වැඩලා ඒ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ සීතල කාලයක් ආවා. සීතල කාලයක් ආවට පස්සේ ඒ රහතන් වහන්සේ අර ලී බුදු පිළිම කෑලි වලට කපලා 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 දර ගොඩක් ගහලා පත්තු කළා උණුසුමට හිටියා. මේ කතාව ඇහුවාම කියනවා ඒ මහා රහතන් වහන්සේ කෙනෙක් නේද කියලා. එනේ එහෙමත් කරනවද කියලා ලී බුදු පිළිම කියලා. ඒ කියන්නේ ඒ ලී බුදු පිළිම යාට අවශ්‍යුනේ කොතන දක්වා පමණයිද? ඒ නිවන් දකින්න ඕන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න දක්වා පමණයි. එතනින් එහාට අවශ්‍ය නැහැ. ධර්මය අවශ්‍ය වෙන්නේ කොතන දක්වා පමණයිද? නිවන් දකින ඒ ස්වභාවය දක්වා පමණයි. එහෙනම් අපිට මේ දැනීම් ස්වභාවය අවශ්‍ය වෙන්නේ කොතන දක්වා පමණයිද? ඒ අවශ්‍ය තැනට එන්න දක්වා පමණයි. එතනින් එහාට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් කල්පනා කරගන්න මේ ස්වභාවයන් මම දකින්නේ මේ අවශ්‍යතාවය මත. මොකක්ද අවශ්‍යතාවය? පංච නීවරණ යටපත් කරගන්න. ඇයි යටපත් කරගන්නේ? මට නිවන් දකින්න. මුලින්ම මම කියලා දුන්නා සංසාරය කියන්නේ මොකක්ද? සංසාරය කියන්නේ මොකක්ද? උපදීම, ජීවත් වීම, මැරීම. හරිනේ? දුක් 12ක් තියෙනවා මේ ලෝකේ. ජාතිය, උපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන්ගෙන් එකතු වීම, කැමති දෙනවලදීම, පංච උපාදානස්කන්ධ දුක. ඒ දුක් 12 තියෙනවා. තව මානසික වේදනාවක් තියෙනවා. ඒ වේදනාවනුත් ගැලවෙන්න කියලා කිව්වා. මේ එක එක රාම හිමා දාගෙන හිටියා කියලා කිව්වා. ලෝකේ මේ ලෝකේ හිර වෙලා හිටියා කිව්වා. ඒකත් අත්හැරලා දාන්න කිව්වා. හිම හිමාවක් දාන්න කිව්වා. ජාති ආගම් කුල බෙද කිසිම එකක් ගන්න එපා කිව්වා. තව මේ ලෝකේ දරුවෙක් ඇත ධනයක් ඇත කියලා කිව්වා. දරුවෙක් ඉන්නවද ධනයක් ඉන්නවද? තියෙනවද? නෑ දෙකම නෑ. මේක පස් වතුර ගිනි සුලං කියන ස්වභාවයන් හතරයි. එතකොට ඒක තේරුනහම තමයි සම්මා දිට්ඨියට ආවා. සම්මා සංකප්පය ඇති වුණා. සම්මා වාචාව, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. සම්මා සතියෙත් ගිහිල්ලා සම්මා සමාධියේ භාගයක් උපචාර සමාධියේ ඇවිල්ලා තියෙනවා. උපචාර සමාධියේ ආවට තවන්ට සමාධිය සම්පූර්ණ වෙලා නැහැ. ඒක සම්පූර්ණ කරගන්න තමයි අපි මේ ආනාපාන සතිය යොදාගන්නේ. එහෙනම් කවුරු හරි යවුවා ආනාපාන සතිය මොකටද කියලා මොකද උත්තර දෙන්න ඕනේ? මොකක් තමයි හද? සමාධිය පූර්ණය කරගන්න. සමාධිය පුරෝගන්න. සීලය පිළිලා තියෙන්නේ සමාධිය පුරෝගන්න තියෙන. ඒක වුණාම මහා ප්‍රඥාව ලැබෙනවා. මහා ප්‍රඥාව ලැබෙන නම් කරුණු හතරක් ඕනේ. මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේක තමයි සාරාංශය. අද උදේ වරුවම කතා කරේ ওই ටික තමයි. තේරුණානේ? කතා කරපු දේව දැන් දැන්ට මෙතනින් භාවනා වැඩසටහන නවත්තලා ආහාර අරගෙන ඊට පස්සේ ආනාපාන සති භාවනාව වැඩ. එතෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද වාඩි තියෙන්නේ නැති ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ පළවෙනි බණ